රුවන් සරණයි කවුනාවන්ත බුණබර සත්පුරුස පින්වර්න සජීවී ධර්මසාකච්ඡා වැඩිසටහම් මාලාවි හැත්තේ අටවන ධර්මසාකච්ඡාවාරයයි මේ ආරම්භ කරන්නේ සමන්තාචකවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මං මුනිරාජසේ සුනන්තු සගගමොක්කෙදම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා නමුෝතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්දස්ස කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්න අදත් රත්නපුර පතිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාාපේම සිංහ මැතිදුන් එම පින්වන්ත සසාන්තරන්තුන්ග මැතිනිය. දරුවන් විසින් නිර්මාණය කර ගුරු පඩුරක් වසයෙන් අපට පූජා කළ මිනිපුර අමාසාධ තපු වනාරාණ සේ නාසනය සිටපත් අප සිස්සේ අප දැක පා සර පොඩි හා මුතුදුත් මාත්‍ර දමිත පොඩි හාමුතුරොත් මේ විදිර සම්බන්ධ වෙනවා ඔය ඇත්තු අහලතියෙන පලවැනි පස්නේ තමයි පින්වත් කල්්‍යානමිත්ත සාමන් වහන්සේ කරුණාවින් පැහැත්ලික දෙන මැනව උන්වහන්සේලා හදිසි අවස්ථාවකදී මෝටර් රථේක පිටුපසින් ගමන්කිරීම විනේ විරෝධීද. එසේ ගමන්කරන විට හෙල්මටයක් පැරැඳීම නොක්කළ යුතුද කළ යුතුද කරුණාවෙන් පැහැරලි කර දෙෙන මැනවි කියලා. සත්පුරුස පිංවර්නේ ස්වාමින්වහන්සේලාගේ ගමංකිරීම සම්බන්ධ වතීතයේදී නැව්වලින් ගමන්කිරීම ඒවාගේම වාහනවලින් කරත්තවලින් ගමන්කිරීම මාදී කවුණුකාරණක් රාසියක් අපට හබ වෙනවා. වර්තමානේ වෙනකොට මෝර්තර් රථ නිපතවල තියෙනවා. අතීති හෙල්මට් භාවිතා කිරීම වගේ කාණා සිදවෙලා නැහැ. නමුත් පර්තමානීති රාජ්්‍ය නීතිය තුළ හෙල්මට් භාවිතා කිරීම වගේ කවුණුත් කරන්න වෙනවා. කොහොම වනත් මි ව තමන් වහන්සේලාව දකිනකොට අනිත් අයට පැහැදීමක් ඇතිවන විදිහට හැසිරන්න ඕන. ස්මින්වහන්සේලා කියන්නේ අපසන්නන්නා පසාදාය පසාදානන්වා බිහි ඔබාවය නොපැහැතුනුවයගේ පැහැදීම ඇතිවීම පිින්සත් පැහැතුනුවයගේ පැහැදීම වැඩිතිවුණුවන පිසත් කටයුතු කරන්න ඕන. නමු සාමීන් වහන්සේලා කොයිවෙලාවකවත් වාන එලවිය යුත්තුය නැහැඒක වැරදිී. වාහන පැදවීම වැරදිී. නමුත් වැඩමකන වාහනය රෝධ හතරත්තියනයකදද රෝධ දෙකත්තියනය අද්ද කියල බැලුවත් ඒ ස්වාමීන් වහන්සේලා කොයිවාහනයක වැඩම කළත් ධර්ම වි්‍යානකූර අපිට වරදක් කියන්න බැහැ. නමුත් අපි විසින් ස්වාමීන් වහන්සේල්ලා විසින් අපහැදුනුවෑගේ පැහැදීම පින්සත් පැහැදුනුඇගේ පැහැදීම වැඩිදියුණුවීම පින්සත් කටයුතු කරන්න ඕන රෝධ හතරක් තියන වාහනයක වැඩම කරන්න පුළුවන් වෙනි ඒ සඳහා පහසුකන් තියෙන පැටවල. විසේසයෙන් අනුරාධපුර පොළොන්නරුවගේ පළාත්වල ගත්තාම රෝධ හතරිවාහන පාවිච්චිකන් හරි අඩුවී. වැඩිවසේම තියෙන්නේ රෝධ දෙකී වාහනමෝට සයිකළ වගේවා. හුඟක් කියලාට පාන්සුකූලවල්ට දානමානවල්ට ස්වාමින්හන්සේලා ඒවාගින් වැඩම්වාගෙන එනවා අපිත් පදවහිමිටී කාලෙදිත් අපි දැක්කයි විදිහට වෙනවා නමුත් අපි වැඩම කලා නැහැ. අපි වැඩම නොකළත් ඔය ඇත්තන්ට එහි නිවැරදි පැත්තකිව යුතු නිසා ස්වාමීන් වහන්සේලා මෝටර් රථ එකහෙම නැත්තං රෝධ දිකි මේවාහනයකේ මෝට රථේක පිටුපස්සයෙන් ගමන් කිරීමේ ධර්මවිනේ විරෝධීකමක් නැහැ. නමුත් අතීති ගත්තහම කරත්තවල තිබෙ ත්‍රෝධකක් බව මතක් කරගන්න වෙනවා. ඒවාගේම වර්තමානයේදී රෝධ දෙකක් වේවා. රෝධ තුනක් වේවා, රෝධ හතරක් වේවා, රෝධ අටක් වේවා. එත රෝධවල ප්‍රමාණය අනුව සීලේ කැටන ක්‍රමයක් නැහැ. වාහනය කරයෝත්න රෝධවල ප්‍රමාණය හැටියට සීලය කරන විදිහක් නෑ. දෙසේ විසි හතා කධිකරන සමතත් එක තියෙන. දෙසේ විසි හතක් ශක්සාපද එක බැලුවහම එහි ගැටලුවකුත් න බිසුන් වහන්සේලා වඩාත්ම, සිල්වත්ත ගුණවත්ව කටයුතු කරන සාමීන් වහන්සේලා විසින් අප හැදුනුවය පැහැදීම පිසත් පැහැදනුගේ පැහැදීම වැඩිදුණු වීම පිසත් කටයුතු කරන්නට ඕන රෝධ දිකක වාහනයක වැඩමකාන සිද්ද වුුණොත් සිවුර මැනැවින් සකස්කරගෙන වැඩිහාටහි ගැටලුවකුත් නෑ රාජනීතියට අවනත වෙන්න වෙනවා. රජීවිසියන් පනවලා තියන නීතියට එකඟ වෙන්න වෙනවා. හෙල්මත් දර හිල්මත් දැරීමත් කරන්න වෙන ඇතුකොට සාමීන්හන්සේලා සාම. දුස්කර පලා ඇතක වුණත් හෙල්මට පලදින්නේ නැහැ මකද ආර්ාත් රජීයට ඉහලින් කිසිදු ආවරණයක් බිස්සවන් වහන්සේලා ගත දරන්නේ නැති නිෙසා. හිසට කිසිවක් ස්වාමින්හසල දමන්න නමුත් රාජන ීතියට අවනතවීම කරන්නත් වෙනවා. එහි ගැටලුවක් නෑ ස්වාමීන් වහන්සේ වනිවාහනයක වැඩම කළා කියලා. සත්පුරුස්ස පිින්වුවත්නී ඊළඟට අහලතින පස්්නේ තමයි ස්වාමීන් වහන්සේ, ගමී පන්සලට මාසිකදාානය අරගෙන ගියාම. ස්වාමින් වහන්සේ පින් අනමෝදන් කරන කොට. එකම සද්ධර්ම මණ්ඩපයකදී මෙිතිී බුදුන් දැක නිවන් දැකීමට පාර්තනා කරනවා. ඒත් ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාවකදී පැවසුවා. මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට පාර්තනා කර නොහැකි වුවහොත්. නැවතත් මෛත්‍රී නමින් බුදුකිණෙක් පහළ වනතෙක්. පාර්තනාව බලවත් නම් සිටීමට සිදුවෙනවා කියා. මා පාර්තනා කරන්නේ ඉතායි. මං භවේක සුකපතිපදාවෙන් චතුරාරි සත්‍ය අවබෝධවීමට ලැබේවා කියා. මෙසේ ගමී පන්සලේ. සාමීන් වහන්සේගේ පාර්තනාවත්. මාගේ සිතිවිලිත්. දාානේ පූජයකයන අවස්ථාවලදී වෙනස්වේ. මේ මාහට කිසිේ බලපාන්නේද. මෙවැනි අවස්ථාවල කුමක් කළ යුතුද. මේ පිළිබඳව නිවැරදි පාර්තනා කිරීම පහතා දෙන සේකවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්නී. ඔය පුන්නවන්තයෝ පේරුදානය අරගෙන ගියාට පස්සේ. ස්වාමින් වහන්සේ විසින් එකම සද්ධර්ම මණ්ඩපේකදීමිතිී බුදුන්දැක නිවන් දැකීමට පාර්තනා කරනවනම් ස්වාමීන් වහන්සේගේ පැත්තිෙන් වරදයක් නැහැ. මකද එක් එෙක් අය දරණ දුෘෂ්ටී වෙනස්. හරියට පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අති බහුතරයක් පිින්මතුන් විසින් අනාගත බුද්ධසාසනයක මගපල් ලබන්නට විසිසීම තනතුරු ලබන්නට පාර්තනා කළා. එතකොට අනාගත බුද්ධසාාසනයක එක්කෙක් තනතුරු පැතුවා. ඒවගේ, එක් එක් අයගේ දුෂ්ටි වෙනස් පදමුත්තර බුදුරජාන් වහන්සේ කාලේ තනතුරු පැතීම පදමුතරැන පිීමතර බුදුරජාණන් වහන්සේටමයි. ඒ ස්ට වනා අපේ ගෞතමල උතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන තුළ. ඒවගේ එක් එක්ක අයක දෘෂතිිය වෙනස් ඒ දෘස්තියානුව කටයුතු කළ හම අනාගත මයිතයේ බුද් ශාසනයේ තුළ මඟපල්ල ලබන්නට අධිස්ථාන සීලීව කටයුතු කළ හම ඒස්තවෙන්න පුළුවන් අපිට හම්බවෙනවා තීරතීදී අපධානවලදී කාශය බුදුරජාණන් වහන්සේ කාල මහන්තම්පුරලා පින්කංකරල විවිධ කටයුතු කරලා අපි පුදුවජචාණන් වහන්සේගේ ශාසනේතිී මඟපල්ලපොය හබ වෙනවා. ඒක කිවවේ ඒවත් එක ගැටෙන්යන්න එපා කියලා. ගම පන්සලී ස්වාමින් වහන්සේගේ ඒ පිම්බර පාර්තනාවත් එක් ඔබ ගැටෙන්න්නේ යන්න එපා. එක ස්වාමින් වහන්සේගේ දුෘෂ්ටියනුව කරන පාර්තනාවක්. ඒ ඔබට ගැලපෙනෝද නො ගැපෙනවාද කියලා බැලුවොත්ඒහ ඔය ඇත්තෝ නොකර ඔය ඇතු ඊට වඩා හොඳ පාර්තනාවක් කරන්න ඕන. ඒ තමයි ඇපිින්ුවත්න ඔබගේ හීතු සම්පත් දියුණුනාම් ඔය ඇත්තන්ගේ හීතු සම්පත් බලවත් නම් හීතු සම්පත් දියුණු නම්. ඔබට පුළුවන් බෝධි පාසක ධර්ම වැඩින ප්‍රතිපතාවට අනුගතව කටයුතු කළොත් අද තවසේදී වනත් රහත්ව පේනුවම් පාන්නට. ඒත් ඔය ඇත්තන්ගේ හේතු සම්පාත් දුරුවලනම් හෙට දවසේදී. එහෙම නැත්තම් සතියකි මාසකින් අවුරුද්දකින් මේ ජීවිත කාලයම් දවසක සෝහන් සකදාගාමී අනාගාමී අහරහත් කෙන සතර මඟ පලය අන්ට පත්වෙන්න පුළුවන්. ඒත් හේතු සම්පාත් දුරුවල නම් ඊ ළඟ බව ඒ දුරුවල්නං ඊ ළඟබව. ඉක්මං භවේක කවදා දවසක රහත්ත පීනවාම් පාන්නට ඔය පින්වතුන්ට අතිසෙයිම්ම උපකාර වෙන අපින්වත්නී ඔබ දැංකරන පාර්ථනා. ඔය එඇත්තු කාලනිය මේකින් තොරව ඉක්මන්ටම සසරින් එගුඩවෙෙන අධිස්ථාන සීලීව කටයුතු කරගන්න. මොකද සසර ඒ තරම් භයානක හින්දා. ඔය පින්වතුන් අදාද මඟපල් ලබන්නට උත්සාහවන්තව කටයුතු කරන්න. ඉක්මනටම හේතු සම්පත් මුහකුර අයන්නට ගැතවන කාලේ අනුව මඟඵල ලබනවා. මෛතයේ බුදුන් දකින්නට හිතන අයගේ අදහස්සමඟ ගැටන්නේයන්න එපා. එක්කෙක් අයගේ පාර්තනා එක්කෙක් විදිහයට ස්ට වෙන්න පුළුවන්. හුඟක් කලාට ඉස්ට නොවෙන්නක් පුළුව. අනාගතයේ සම්බන්ධවකරන පාර්තනා හැමෝගමයාකාරී ස්ට වෙන්න. දැම්මේ වෙලා පාර්ථනා කළට අනාගත භවයකදී ඉල්සිියාව රාගේ විශේෂේ අඹු සැමිජීවිත අනියම් බැඳීමේ කරාගය. ඒවගේම ගැටීම නානාපකාර අකුසල දර්මවල ස්වභාවයක්න් ඔය වගේ තියෙනකොට හුඟක් වෙලාවට වෙන්න පින්වත්න මඟපල් ලබන්නට කෙසේ වෙතත් අර රැස්කරගන්න අකුසර කර්මවලට දුක්්කිින් ඉන්නනාහා සිද්ධවනය එක. එනිසා අනාගතයට කල් නොතබ. අදාදම මඟපල් ලබන්නට කටයුතු කරගන්නට ඕන. ඔය ඇත්තූ අර මෛ්‍රීබුතුන් දකින්නට අත්නේ ඇතිකරගන්න ඒ අදහස සම ගැටෙන්යන් එපා. ඒක හරිියන්නක් පුළුවන් ඒ වරදින්නක් පුළුවන්. හැබයි ඔබ කරන්න ඕනේ ඉක්මන්ටම නිවන් දකින්නට කටයුතු කරන එක. සුකපතිපතාවේම නිවන් දකින්න නම් බොහෝ කාලයක් යැන ඔය ඇත්තන්ට. මොකද සුකපතිපදාවෙන් නිවන්දකින්නට නම්. හරියට සැරියුත් මහරාතන් වහන්සේ වගේ අසංකය එකකුත් කල්පලක්සයක් වගේ බොහෝකාලයක් මෙ පාරිමිතාදිය පුරමින්. ඒවගේ අනිකුත් මහරාතන් වහසර කල්ප ලක්සයක් වගේ බොහෝකාලයක් පාරමිතා පුරමින් ආවගේ ඔය ඇත්තන්ට සුකපතිපදාවීම නිවන්දකින්න නම් පාරමිතා බොහෝ සම්පාදනය කරගන්න වෙනවා. ප්‍රතිපදා හතරත් තියෙනවානෙ. ක්කාපටිපදා දන්ධාබිඥාවෙන් හරි ේතු. නිවන්දකින්නට කටයුතු කරන්න ඕන. කර ගත යුත්්‍යේපින් වර් ි. නොවා මඟ පල් ලැබීම ප්‍රතිපදාහතරින් කොයි පතිපදාවකින් හරි සතල පතිපදාවෙන් කෝකින් නිවන් දැක්කත් ඔය ඇත්තන්ට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ දුකසේ නිවන ලැබුවත් සැපසේ නිවන් ලැබුවත් ඔය පින්වතුන් තවිය යුත්තේ කෙලිසුන් අසනය එක කල් නොයවාම හැබැයි දානසීල භාවනා ප්‍රග්නෙක්කම්ම ප්‍රඥා වීරය කාන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේකාදී පාරමිතාදී හොතට සම්පාධනය කරගන්න විදිහ අනුව. නොයවාස වුවසේ මඟ පල් ලබන්නට පුලුවන්කම ලැබේ ඔය පින්වතුන් උත්සාවන්ත වීයුත්ති අත අදම මේ අද අදම කල් නොයවාම ඔබේ විද සු්ඥානයේ තියවුණු කරගෙන කෙළෙ සුන් අසා සසලින් එගුර වෙන්නටයි. සත්පුරුස පින්වනී ඊළඟට අහලතියන පස්්නේ තමයි අවසර පින්වා ස්වාමින්න් වහන්සේ. කසවිපාක උපෙක්කාසාගත සන්තීරණ හිතයනු කුමක්ද පැහැදිලිකරන සේකවා ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පින්වර්නේ කුසලවිපාක උපෙක්කාසාගත සන්තීරණ හිත කියල කියන්නේ තිහේතුක උත්කෘස්ට තිහේතුක ඕමක දිහේතුක උත්කට දිිහේතුක ඕමක කියන ඔය හතර ආකාරයෙන් කරගන්න මව්පි උපස්ථාන අබුසැම යුතුකන් දානාදී කටයුතු දස පුුණයක්්‍රියා පැස කුසල කර්මපතාදී සියල්ලගීම තිේතු ඕමක උත්කෘෂ්ට දෙකට වඩා දිහේතුක උත්කෘස්තයටත් වඩ බහලින් තියන දිහේතුක ඕමකයට ලැබෙන විපාකයක් ඒ කියන්න දිහේතුක ඕමක චිත්තයට ලැබෙන විපාක විඤ්ඥානයක්. ඒ කුසල විපාක උපේක්කා සහගත සන්තීරණය මහාවිපාක සිත් අට යන සිත් නවය කාම සුගතිපති සන්දිහි ඒ කියයනෙ ඔබ මේ අහපු උපේක්කා සහගත සන්තීරණ හිතත් කාම සුගතිපති සන්ධියයක් මහාවිපාක සිත් අටත් කාම සුගතිපති සන්ධිය කාම සුගති පතිසන්දිසිත් ඔක්කෝම පින්ුවති නවයක්ත් තියෙනවා. එතකොට උපතින්ම අන්දකට්ටිය. ඒවගේම භූමෑස්ත දෙවරු ඇසුරු කරගෙන ඉන්න සමහරි විනිපාතික කවස්සුරයු. කුසලවිපාකු උපේකාසායාගත සන්තීරන ප්‍රතිසන්ධියකින් උපදින කට්ටිය. කුසලි විපාකු උපික්කාසාගත සන්තීරණ හිත ඉතාම දුරුවල කුසලයක විපාක විදිහට ඇතිවන එක අර කිව්ව තිහේතුක උත්කෘෂ්ට ඕමක දෙකත්නෙමෙයි දිහේතුක උත්කුෂ්ටත් දිහේතුක ඕමඒ එකක විපාකයක්, ඕහොමකයක විපාකයක්. මනුස්සලෝකයේ කුසලි විපාකු උපික්කාසාගත සන්තීරණ සිතින් පිළිසිඳගන්න අය ඉන්න වනං ඒ කට්ටියේ වෙන්නේ අන්ද වෙනවා උපතිම්ම. බිහිරිවෙනවා උපතිම්ම. ගුලු වෙනවා කෙලතුොළු වෙනවා පිස්සෝ වෙනවා පණ්ඩකයෝ වෙනවා අගානකයෝ වෙන උපතෝප්‍යන්ජනකයෝ වෙනවා, නපුංසක වෙන මම්ම යෝ වෙන ඒෙෙනැල් පතිසන්දිය ලැබූ මොහොත ඉඳලාමයේ නාමරූපයෝ. ජාතිවිදිහට හැදෙනකොට සංජාතිවිදිට මනාව බිහිවන අවස්ථාවෙද්ද සැකසිලාතියෙන්නේ අඩ උපේක්කාසාකත සන්තීරණ විපාක විං්ඥානයට ගැලපෙන ආකාරයට. සම්පයුත්ත ධර්ම හින්ද. එතකොට අපි දැ මෙතන කිව්වන අගානකිවෝ කල එකන ගානයන්දී නැති කට්ටිය කෙල තොළෝ කෙල කිව්වනේ වම දක්ුණ හඳනගන්න බැරි මෝඩයින්. ඒවාගේම කටී කෙළව රඳවා ගැනීමට තරන්වත් දැනුමක් නැති ඒ පිරිස කටිං ක වැග දෙෙනවා. ඒවගේ ස්ථීපුරස ලිංග දෙකම තියෙන කට්ටිය එක ස්තීපුරුස ලිංග දෙකම පිහිටලා තියෙන අයින්නවා. කුඩාවට නමුත් ඒ උබතෝ ්‍යන්ජනකයෝ. ස්ථේපුරුස භාවයන් නැති අයින්නවා ඒ නපුංසකයෝ. එතකොටට ස්තේීපුරු ස භාාවයන් පිළිබඳ විපරියාස ඇතිවෙච්චායි ඉන්නවා. ඒකැන කාන්තාවන් වෙලා ඉඳලා පිරීමන පිරීම් වෙලාඉන්නම් කාන්තාවන් වු අයම බහුතරයා ඒ ඇතිිකැන පණ්ඩකයෝ කියලා පණ්ඩකෝ කියල කියන්නේ හමුගක් කලාවට ලිංග විාරියයාය සිද් වෙච්චා ස්ථේ පුරු භාවයන් පිළිබඳ විපරියාස ඇතිකටිය ඒවගේ මස්ථේපුරු ස්භාව නැතිකට්ටේ නපුන්සකෝ වෙනවා මෙන්න මේ වගේ විවිධකට්ටි ඉන්නවනේ එතකොට ඒ අයාතර ඒවිදිහට උපාත්තිය ලබන්නේ මේ ඔබහපු මේ සිටින්. ඒවගේ විනිපාතික අස්සුරියෝ කළ පිරිසක් ඉන්නවා එ විනිපාතික අසුරු අතරත් මේ අද ගුඩු බිහිරි මන්ද බුද්ධිකාදී පිරිස්වභාවයක් ඉන්නවා ඒ අයත් මේ උපෙක්කා සහගත සන්තයන හිතින් තමයි උපපාත්්‍යය ලබන්නේ. එතකොටට දීව්‍ය ලෝකවල මේ වගේ අයි උපේක්කාසාගත සතිීන සිටින් උපත්තිය ලබන අයනහ. උපේකාසාගත සන්තීරණ හිතකිව හම අකුසල විපාකත්තිී න කුසල විපාකත්තිය නව අකුසල විපාකින් සතර අපායි මේ ඔබ හපු කුසල විපාකෙන් උපත්තිය ලබන්න පිින්වර්ත්නි මනුස්ස විනිපාතික ආද තැංවල මනුස විනිපාර්තික ආද තැංවල ඒ විදිහට. උපාතිය ලබනවා ඒ විදිහට උපේකා සෑගත කුසලි විපාක සන්තීරණ හිටිය සස්භාවය තේරුම් ගැ තවත් බොහෝ කව්ුණු තියෙනවා. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියන ප්‍රස්නේ තමයි තෙරුවන් සණය පින්වන් සාමීන් වහන්සේ දහම් කවරුණක් විමසා දැනගැනීමට අවසර. වර්තමානයේ බොහෝ දෙනා, කතරගම දෙවියන් ඇදහීම හා විස්තු දෙවියන් ඇදහීම සුදු කරනවා. ඒ බෞද්ධාගමිකයන්ට සුදු සුද. එම දෙවරුම් බුද්ධ ාසනයට යන් සම්බන්ධතාවයක් තිබේද යන්න කලුණාවෙන් පහදා දෙන සේක්වා කියලා. සත්පුරුස පින්වර්ටන වර්තමානී බොහෝ දෙන කතරගම දෙවියන්. විස්නු දෙවියන් හෝ වෙනත් කුමනොහෝ දෙවිකෙනෙක් අදහනවා නම්. ඒ දෙවියන් සරණ යනවා නම්. දෙවියම්ම සරණගෙහිලා තුනුරුවන් පිහිටකදගන්න නැත්නම්. තුනුරුවන් සාරණයන්න්නේ නැත්නම්. තුනුරුවන් සාරණ නොයෙන දෙවියන් සරණ යන ඒ උදවයට ටිකකාලයක් ජීවත්තන මේ අවුදු දහයට පහළවට විස්සර තිහට උතව්පකා ලැබි. හරියට කෙනෙක් ඇමතිකෙනෙක්ව සරණ ගිහිල්ලා ඇමතිකෙනෙක් ළඟතය වෙලා බැලමිහිවරකං කරමින් ඉද්දි ඒ ඇමතිකෙනෙක්ගේ රස්සාවක් හම්බවෙේ ඒ ඇමතිකෙනෙක්ගෙන් තවතව මොනුහර උදව්පකාර මොනොහරි හම්බවේ පාරවල්වලට කොංකිීද්දා ලදේ ඔබියම දනයෙන්. ඒ වනාට ඒ ඇමතිට උදවකාන පුළුවන් ඔහු ජීවත්ත ඉන්නකං හෝ ඇමතිකෙ බලය තියනකං හෝ නැත්තම් උපජීවවාත ඉන්නකං. සේ ඇතිකෙන් ඇති වැඩක් නෑ. ඇමතිට පාරක්වොටක් මේ හදල දෙන්නේ ඉළඟ භවයක දියඔගට කරන දෙන්න නැබෑ අන්න ඒවගේ තමයි දෙවරු කියන්නේ. දෙවියන්ගේ ලක කියන්නේත් ඉතාම සුළු ආයුකාලයක් දීවත්වන පිරිසක් සංසාරයේ ඉදිහා බැලුව හම අපිට වඩා ගොඩක් ආයුකාලය තිබ්බට දෙවරු කියල කියන්නේ හුඟායක්ම පුංචි ආයුකාලයක් ජීවත්වන පිරිසක්. එතකොට මිනිස්ජීවිතයට උපකාර වනත් දෙවියන්ගේ සහයෝගය පරලුවට වැරදායක වෙෙන් නැහැ. එතකොට ඔබ මැරුුණට පස්සේ අ ඔ මැල්ලයි උපදිනු තැනවත් හිතා ගන්න බැහ. දිවිෝදධන්න ත්නෑ ඔබ කොයිද උපන්න කියේලා. සහර දිවැස් උපදවාගත් ්‍යානලාභ අභික්ඥාලාාව ප්‍රබල දෙවියන්ට යම්ම් දැනගන්න පුළුවන් කකම තිබ්බත් හැම දෙවිකෙනෙත්ට මෙිහෙම් බෑ. හැබැ දෙවිවරෝඔබ ඇසුරු කරන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දෙවියන්ට පින් අනුමෝදංකන් දෙවුර පින් අනමෝදන්වෙලා කුසා රැස්කර ගනි. දෙවියන් ඇසුරු කර ගැනීමේ කල්්‍යානමිත්‍රත්වය තබා ගැනීමේ වරදක් නැහැ. ඔබ කොයි පින් කම කළත් දෙවියන්ට පින් අනුමෝදන් කිරීම කරන්න. කතරගම දෙවියන් බුද්ධසාසනයට සම්බන්ධ දෙ කියලා ඇහුවත් අපේ දුටගමනු මහරත්තුමා යුද්ධ කරන්න යන්නකොට කතරගම දෙවියන්ට බාරහාර වෙලා. යුතු කරල ගේ විදිහ ගැන සඳහන් වෙනවා. විිස්තු දෙවියන් බුදුදහමට සම්බන්ධවන විදිහ ගැන බොහෝ කාරණාතියනවා ඒ අර විශේෂෙම කාලිග මාග ආක්‍රමණ සහ හින්දුවන්ගේ ආකමන හින්දා ඇති වුණු දැඩි බලපැහැමකුත් වුණා එතනදී අපේ සතරවරාන් දෙවියන්ගෙන් වයිස්්‍රවන විස්තුන් දෙවියන් විදිහට අදහස්සකොත් තියනවා ඒ කොහොම වුනාත්පින්වර්ත්නි. ඔඇත්තු දෙවියන් සරණය ෑම ඔබේ සසරගමට බාධාවක්. දෙවියන්ගෙන් සහයෝගේ උදව් ගැනීමේ කිසිදු වරදක් නැහැ. දෙවියන්ට පින්දීම දෙවියන් ඇසුර කිරරිීම දෙවියන් එක ගැටළු හදාගන්න ඇත්තුව ඉඳීමම කිසිම දෙවගෙන එක එක ගට්ටනයක් හදාගන්න එපා. දෙවියන්ට වෛරකදාන දෙවියන්ට පනින්න දෙවියන් එක රණ්ඩු සරුවල් කරගන්න ඒවා ඔය ඇත්තු කොහෙත්ම කළ යුතු නැහැ නමුත් දෙවුරු සරණයම නං කිසි සේත්ම කරන්න එපා. චාතුරුමහාරාජික දිවලෝකයකි ඉන්න දෙවියන්ට දීවේ ගණනින් අවුරුදු පන්සීක අයුකාලයක් තියෙනවා. මනුස්සලෝක අවුදු පණහක් කියන්නේ චාතුරු මහාරාජික දීවලෝකය එක දවසා. ඒවගේ දිනතියක් ඒ මහසයක්. ඒවගේ මාස දොළහක් අවුරුත්තා. ඒ වගේ අවුරුදු වලින් ගත්තෝ ඒවගේ අවුරුදු පන්සිේයක්. ඇමිනිස් අවුරදු ගන්නෙන්න්නං අවුරුදු අනූ ලක්ෂයක් තමයි ඒ කටික පරමායුස. ෞතිසා දීවලෝකය ආවිකාලයේ ගත්තහම තවතින්සේ ආවිකාලයේ චාතුර්මහරාජිකයේ වගේ හතර ගුණයක් වෙනවා. දිව අෞුදුවලින් වර්ස දහසක් වෙනවා මනු සෞරදුවලින් අවුදු තුංකෝටි හැට ලක්සයක් වෙනවා. එතකොට යාමයේ ආයුකාලේ ගත්තහම දීව්‍ය අවුදුවලින් අවුදු දෙද හසක්. මනු සෞරුදුවලින් දාහතර කෝටි හතල ස්ලක්සයා. ුත්නතුසිතේ ආයුකාලයේ ගත්තහම දිව අවුදු වලින් අවුදු හාර දහසක්. මනුසාෞුදුවලින් ගත්තාම පනස් හත්කෝටි හැට ලක්සයක්. නිර්මාරතී දෙවියන්ගේ ආවිකාලය ගත්තාහම දීව්‍ය අවුදුවලින් අට දහසක් මනුසාෞුදුවලින් ගත්තහම දෙසීය තිස්කෝටි හතලිස් ලක්සය පාණීම්මිත වසවරතී දෙවියන්ගේ ආවිකාලය ගත්ත හම දවියගන්නින් දහසේ දහසක්. මනුස්සා අපේ අෞුදු ගන්නින් ගත්තො නවසයේ විසියේ කෝටි හැට ලක්සයක්. ඔය දෙවියන්ගේ ආවිකාලයනෙ නවසිී විසියක් කෝට හැටලක්සයක් අපි අවුරදුුවලින් ඔවුන් ජීවත්තනකින් ඔය ඇත්තන්ට මොනතරංගක ප්‍රබල කාලයද කළ හිතේවි ඒක හිතරංකාලයක් නෙමේ අනිකු සත්‍යයොත්තයක් ගැත්තහම ප්‍රටමධ්‍යාන බ්‍රැක්්මලෝකවල ගත්තාහම ආවිුකාලයේ ඔය අපි අවුරුදු වලින් ගණන්කන විදිධ ගංකරන්න බෑ කල්පවලින්ග නොවෙන්නේ. එතකොටට ආයුපමාණය අසංක්‍ය කල්පයකින් තුනින් පංගුවක් වෙනවා. ්‍රහම පාරිසාජයේ එහෙමනනාම් බ්‍රහ්ම පුරුව හිතේ අස්සංග කල්පයෙන් භාගයක් වෙන මහාබ්‍රහක් මේ අසංක කල්පයක් වෙනවා. ඊට පාජ තවත්වයේ කියයනකොට බ්‍රහක්මලෝක එ දුෘතියත් ධ්‍යානුභ්‍රැයක්මලෝකවලදී මහාකල්පය දෙකක් වෙනවා මේ පරිත්තාබි එතකොට ආබස්සරී මහාකල්ප අට්ටක් වෙනවා මේ අපි අපමානා මහාකල්ප හතරක් වෙනවා. තුතිය අධ්‍යාන් චතුත්තද්‍යාන යවිදියට ගිහිල්ලා ඔයත්තු අ රූපී බූම්ිවලට එනකොට මහාකල්පවලින් විසි දහසක් වෙන ආකා සනංචායත්නය. ඊට ඉහල බ්‍රහ්මලෝකේ හතලිස් දහසක් ඊට ඉහලයක මේ හැට දහසක්. අසු හර හාරදහසක් වෙනවා නවසඥඥානනාසංඥායත්නය. ඉතින් හිතන්නක කොච්චයද කාලය කියලා. නිසා පින්වර්ත්නි ඔය ඇතු මේ හපු පස්නයේදී පින්වන්ත ඔබ කල්පනා කරන්න කතරගමදිවියන් වීවා වෙනත් කවුරු දෙවිගෙනයකේවා දෙව්‍යන්සානය ෑම නොකළ යුතුයි ඔබ මේ කාලේ හොඳට පින්දහම් කරල මැරිලා ඔය කිව්ව දිවලෝකයක හරි. ඔබ ධ්‍යන උපදවාගෙන මැරිල බ්‍රහ්මලෝකේකාරි උපන්නොත් බොහෝ දෙනා ඔය ඇත්තංව සරණ දිහලා අදහමින් ඔබෙන් එකේ කියව ඉල්ලන්න ගත්තෝත්. ඔය ඇත්තුවෝ මේ ඉල්ලන ප්‍රමාණය හැටර දෙන්න ගියෝතින්. කොහොමද ගාන්න ඔබට පුළුවන් බකිල් හිතනවද ඔබ දෙවිකෙනෙක්ලායි දිහම දෙන්න. එම කරන්න පුළුවන්ද. තමන් ඉල්ලන හිගන්නෙක් වෙන්න නැතුව, තමන්ට ආවිසෝනං ආයුස ලැබෙන්නේ කරමහි. කර්මකදගන්න ඕනේ. වානේ ඕනං වානය ලැබෙන්න්නේ කරමේ කරමකර ගන්න ලක්කොම කරෙන්ෙන කරමෙන්නේෙමේ. උලුසුම ආහාර තවගේ හේතුූන්ගෙනත් බොහෝදේවල් වෙනම හබයි කර්මය අනිත්වට වඩා වෙනස් ඉතා පබල එක. කර්මීංකරනකාන ගොඩාත් ඔොබෝ දනවත් කන බලවත් කන ලස්සන කරනව කැත කරනවා. මේ විදිහයට කරමීං කරනකාරන අතිවිසාල ප්‍රමාණයක් තියෙනවා එසා පින්වර්ටනි, ඔය ඇත්තු ඔය නාමරූප ධර්ම ගැනතේ රුන් අරගෙන කවුරු සරණගිහිල්ල ඔවුන්ගේ හිඟා කන්නේ නැතුව ඔය ඇත්තු ලැබෙන විදියට ලැස්කර ගන්න එතකොට ඉල්ලනයට දෙන්න පුළුවන්කම ලැබේ ඔහොම ඉල්ලන්නේයන්න ඇැතුව ඉල්ලනෑයට දෙන්න පුළුවන් හැකියාව ලැබෙන කරමයෙන් සක්තිමත් වෙන්න. හිඟන්න ඕ වෙන්න එපා දෙන්න පුළුවන් තත්වයට පත්කර ගන්න නම් කරමයෙන් සක්තිමත් වෙන්න. කුසල කරමයෙන්. ඊළඟට අහලතියන පස්නේ තමයි පින්වත් කලයානමිත ස්වාමින් වහන්සේ කරුණාවෙන් අපහට පැහැදිලිකර දෙන මැනවි. එක්තරා පුද්ගලී පෙස්බුක් මාධ්‍යදී පවසනවා. ලංකාවේ සිටින ආරන්නවාසී බිස්සූන්. බුදුදහම ගෝතික කරණය කර ඇති බව. එසීම ස්වාමින් වහන්සේ. ඔහු පවසනවා සක්කදිවිඳම් විසින් හඳී හාවා ඇඳ ඇති බවත්. ස්තීන්ට මුත්‍රාමාර්ගයෙන් දරුවන් ප්‍රසූත කළ හැකි බවත්. බුදුරජාණන් වහන්සේ රියන් දහසක් උස බවත්. බුදුදහමේ සඳහන් වන බව. ආරන්නවාසේ ස්වාමින්න් වහන්සේලා ධර්මදී ස්නාවං වුල සඳහන්කරන බව. මෙම කවුණු බුදුදහමී ධර්මහි සඳහන් වෙනවාද. එසේත් නැති නම් ඔහු ස්වාමින්න් වහන්සේලාට කරන බොරු චෝදනාවක් ද අපහට අනුකම්පාවෙන් කවුණාවෙන් පැහැදිරික දෙනු මැනවි ඔබහන්සේට පතන බෝධියකින් නිර්වානීම අවබෝධ වීවා කියලා. සත්පුරුස පිංවර්ටන ඔහු කරුණු හැම පැත්තකීම වරදවාගෙන ඇ තියෙන්නේ. ඔහුට පුළුවන්කම ලැබිලා තියෙන්නේෙ කවුරු හරිකිනෙක් කිව්ව දෙයක් අහගන්න හෝ කියපු දෙයක් අහගන්න හුව උගන්නපු දෙයක් ඉගෙනගෙන හෝ අහගත්ත විදිහට කියන්න පුළුවන්කමක් විතරයි. එතකොට ආරණවාසී බිස්සූන් වහන්සේලා බුදුදහම ගෝතික කරණය කරලා නැහැ. එහෙම කියපු කෙනා තමයි බුදුදහම ගෝතික කරණය කරලා තියෙනෙ. කරමින් ඉන්නේ. ඒක කියන්න මෙන්න මේ හේතුව හින්දා. දැන් සක්ක දෙවියන් විසින්. හඳී හාවා ඇඳල තියෙන බව ගැන ඇහවුවොත්. අපිට කියන්න පුළුවන් ඒක එහෙම නොවෙන්න හේතුවමකදද කියලා. සක්‍රති විනුන් විසින් හඳ ආවා හාවා ඇඳල තියෙනවා කියල කිව්වොත් ඇයි ඒක එහෙම නොවෙන්න හේතුවමකක්ද. බලසම්පන්න බලවතෙක්ට බැරිද ්‍යානී ර්දි්‍යාදී උපදවාගත්ත හම් ලෝක තියෙන් දවල් වෙනස් කරන්න අපට පේන විදි වෙනස් කරන්න. හඳේ බොහමි පිහිටීම වනත් බලවත් දෙවිකනයට බලවතට වෙනස්කාරන බෑ කලෙහිත් නද. මේ විදිහට පංවත්නිී නානාපකාර කවුුණෝස්සේ බලන්න ඕන යම්යන් තාරකා උළුකාපාති විධ දේවල් වැටිලා ඒ විදි හඳේ පිහිටීමේ වෙනකොට අපිට ඒ පේන විදිහට යක වෙනස්කාරන බැරිකමක් නැහැ. ඒවාගේම, මුත්‍රාමාර්ගීන් දරුවම් පසූත කළ හැකී කියලා සඳහන් වෙනවා ඒ මේ වර්ද එහම ඇත්තං බ මේ අහන විදිහට එහෙම තියෙනව වැරදී කළ කිව්වොත්. පින්වත්න ස්තීන්ට මුත්‍රාමාර්ගයෙන් දරුවම් පසූත කිරීම හැකි බව තියෙනවා ඒ වැරදී කියල කවුරු හරි කියනවන ඒක මෙන්න මෙහෙම තේරුන් ගන්න ලි හැ කියන්න වන හුක කතාකා පුල මාත්‍ර කාවද්දි කලා අප ස්වාමින්න්හසල නිසා නමුත් අහප පස්න රිිචුව පි රක් හිීෙනන වියහැකිකමයක් තියෙනවා. හැබේ මෙහෙම කීනකොට ඔබ කල්පනකර ස්වාමිනාහසල කොහොු මෙහම දන්නේ කියේ ඔබ පෙරහැරේ නටනය ස්වාමින්හන්සලා බණභාවනා කරමින් දියුණුතියුණු වෙලා සැරින් ෙකො වෙන්න යි සයාල්ල ම අත්තයා ැවිල්ලින්න. ඒක සහගත සියල්ල ගැන වාමින්නාස හොඳ අවබෝධී ඉන්න හිට තම නොසලේ සක්තිමත්ටයුතු කරන්නේ. මුත්‍ර මාර්ගයේ තියෙන්නේ යෝනි මාර්ගයට ඉතාම ආසන්නවන එතකොට එක මස්ථානයක හිතාම ආසන්නව. එත නද ඒක ඔය ඔය කියවෙන ඔය සඳහන් වන පාටයේ තැන් ගැබ්ගැනය හැකි ස්ථාන කීපයක් ගැන සඳහන් වෙනවාන ගැබ්ගත හැකි ස්ාන කීපයක් ගැනි ධර්මය සඳහන් වෙන. පොත්වල එතකොට ඒස්ථානවලින් එකක් තමයි මුත්‍රාමාරගයෙන් ගැබ් ගන්න පුළුවන් කියන එක. මුත්‍රාමාරකීතියෙන් යෝනිමාරකීට මාසන්නව. ඒකින් සඳහන්වෙෙන් නෑන මුත්‍රා බොක්කේ ගැප් ගත්ත කියලා ඒකින් සඳහන් වෙන්න ඇන වක්්ගඩු දෙකේ ගැබ් ගත්ත කියලා එකට ඒකින් සඳහවෙ නෑනේ මු්‍රාමාර්ග හකොයාරි ගැක්ගත්තක මොකදකාරි සැත්කන් නොති පුුානමේන ෛයි්‍යවරු නොට යනමනි සරීරය වක්්ගලු දෙක ස්තරහට අරගෙන භාවනා කරනයි නොහිටී යනෙමේනි ස්වාමින් වහන්සල ඔක්කෝම අරවිදියට කාන්තා රූප අමු සොහොනට ගෙනලදාපු අම අමියම තිබ්බ තවන ළමා වැඩිහිටි කාන්තා රූප ඉදිරයේ භාවනා වඩමිගිහෙම කටයුතු කරනවානේ. ඔ ස්වාමිනාාත්‍රය කුුණ වෙලා නක් කලා යන ඔක්කෝම සරීරයේ අභ්‍යන්තර කොටස්සා සියල්ල දකිනවානේ. දැන් අපි වෛද්‍ය පීතිවලට වැඩම කරනවා සම්පූණයෙන්ම පිරිමිරූප පරිස්සා කරන අකාන්තරූප පරිස්සා කරනයි වගේ. අවේ ස්වභාවයයක් ඔක්කෝම එකක්න එක බලමින් අසුභ සංඥා උපදවාගෙන ස්වාමින්හසල කෙස්ලෝම් නිියධත්තාාදීවිට ඔක්කොම එකක්ිනෙ එක බල්ල උන්වහන්සලාගේ ඉන්ද්‍ර බල්ධර්මාදිය නොපිරි හෙන විදිහට බල සම්පන්න කරගන්න ඉතාම සත්තිමත් කර ගන්න. එදො ඒ වාමින්හසර හොඳටැම්පේනවානේ යෝනි මාර්ගෙයට ඉතා මාසන්නවයි මුත්‍ර මාර්ගය තියෙන්න කියලා. එතකොට ඒවා ගෑවුනෝති යම් හයකින් දැන් අපේ ඒක ස්වාමීන් වහන්සේ නමගේ අඳන ස්ෘක්ක ගෑවිලා ඒකයි බිස්වුනියක් ඉස්පර්ස කිරීමෙන් දරු සම්පත් ලැබුණ විදිහතිෙන් එතකොට සුළුහෝපමාණයක්. අර විදිහට ගරභාසට කුම නහෝ විදිියකින් ඇතුු වනොත්. මුත්‍ර මාර්ගීලං ගැයිවිලා තියෙනවා? ඒ පසුව මේ ඇතුල් වෙනවා යෝනි මාර්ගය ඔස්සේ සරීද ගත වෙනවා. එතකොට දරුවක් පිහිටන් නැතිවේද. සුකඩින්බ සංසේචනයන් මුහවෙලා ඒ විදිහයට මේ දරුගැබැ පිහිටන් නැතිවේද. මොකද ඇති ීති මුත්‍රභොක්් හැරිවක් ගඩු හරේ ළමයි උපදනවා කියලා කතාවක් සඳහන් වෙන්නනෙ. මේ සම්පූර්ණයෙන්ම ඔවුන් විසින් මුදල්වලට මුදල්ලට තියෙන කෑදරකමට සල්ලි අරගෙන බුදු දහමට කරන අපහසමිසක්. ඔය ඇත්ත ඕ මේ තැක යුතු දේවල් නෙමේ ඒ කොහොමත් නරකේට පාර කපාගනිමින් ඉන්න පිරිස් ධර්මයට ඇගලි දික් කරන්න කිසි සේත්ම පුළුවන්කමක් නැහැ. මොකද එහෙම වෙන්න පුළුවන්. බැරිකමක් නැහැ මොක දේවායේ තැම්පත්තලා තිබුල කොමනොහෝ විදිියකි නැල්ල තිබිල යෝනිමාරිගෝස්ේ ගන් කල දර ැපහි රන්න පුළලන් බරිකමක් නැෑ. ඒවගේ ඉතින්දී අහරතින ඊළගක තමයි ඒකින් බුදුරජාණන් වහන්සේ දියන් දහසක් උස බවත්. කියල කිවොත් රියන් දහසක් උස බවක් සඳහන් වෙන්න දියන් දහටක් උසයි කළ සඳහන් වෙන තිනක ඇත්ත ඒක වරදකුත් නැෑ. කද ියන්දහාටක්වවාම මේ අදකාලෙමි හිතංගෙන දියන්ගල ඉන්නෙ මේනේ අ රික්වේදේගත් හම රික්ේදය අරං කියය වන්න කියන්න කොයි කියන පුද්ගලයයට. ඔහුට හම්බ වේවි රිික්වේදේ සඳහන් වෙන අපිට මේ අංගලක් ඒයන්න අංගලක් වගේ පමාණයක් තම තියනක් විදිර ගණන් ගරන්තයන්න. රික්වේ දකීවල බලන්න කිය අපි පෙන් අන්නන් තියෙන් තැන. එතකොටට අංගලයක් වගේ පමාණයක් තමයි තිියනක් කියලා කියන්නේ. මේ එ ඒ වගේ එකඒ පාන්තවල එකක පළාත්තල එකක පැතිවල මේ අතීතේ ගනම් මිනුම්කමඋමේ මනිනක් මිනුම්කම වෙනස්සලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බඹයක් පමණ සරීරය පවතිනවා. ඇතිම් ඒ ඉතින්ද අහස්කාරන්නනෑ බුදුරජන් වහන්ස ය කියන විදිහට මේ වර්තමානයේ මේ තිියනකිලි හිතාගෙනන් එකෙන් දහටක් උසයි කියල හෙම එකක් නෑ. මකද බුදුරජාණන් වහන්සේ ජේතවනාද වැ වැඩිහිතිය ස්ථානය බලන්න සුද්ධෝන මාලිකා බලන්න අනිත්තැම් බලන්න එතකොට බුද්ධාත්තයට පත්වුණු ගමාම මෙහිතයන් දහටක් ඔයකිනවෙ එකක් පාරුසයයිද. එතකට අසෝදරා දේව්‍යත්යෙක් ගිහි ජීවිතයගේමින් කටයුතු කරන කොට මේ රාහුල කුමාරය උපදේේ මාලිකාවල් ජීවිවත්තය වො තනමි ඇදියන් දහාට කියන එක වරදවාරගෙන ඇතියෙන්නේ. තිවේදී තියන අගල්දහට අඟල් අඟල වගේ අනිත්තැංවල ඇත්තේ ප්‍රාන්තවල තියන සංඛ්‍යාකමා්‍යයක මේ සංඛ්‍යාව හරියට ගණය කරගන්න බැඩුව මේ පටලවා ගත්ත පැටලිල්ලක් ඔවුන්ට පැටලිලා. එනිසා යම්යම් කවුණු සම්බන්ධව නිගමනවලට එනකොට එකකින් දෙකකීන්ෙන් ඇතුව සම්පූර්ණ සාගරයක් වගේ තියෙන අදාළ මාත්තුකාවට අදාළ විසයට අදාළ කරුණට අදාල හැම තැනම කින්දා බැහැ තම එපිළි ප්‍රටෙන් ඕන කියයනී කේති වගේ අඩ මුත්්‍රා මාර්ගී කිදි වගේ. ඒවගේම සක්‍ර දෙවියන්ගේ ඒේදවක් මේ හැම දේකදිීම ඔය ඇත්තන්ට පෙනේ තේරවාදී බුද්ධම කිසිදු වරදක් නෑ කිසිදු ගැටලුවක් නෑ කිසිදු චකිතයින් තොරව විද්‍යාවට අභියෝගකදමින් පවායන්න පුළ නමුත් අභියෝග කල යුතු දමක්නය බුදු දම කියන්නේ විද්‍යාව වැලි කැටයක්ක් වගේ බුදු දහම ඉදියේදී එවැනි පුද්ගලයන්ගේ මත සාරණගීල ඔබෙත් වටනාකාල අපත යවාගන්න එපා ඔවුන්ව සම්පූර්ණයෙන්ම ඇසුර කිරීමෙන් ඉවත් කළදාන මේ මිහි පිටට පහුකාර චරිතයි ඒ අය ඔ ඇත්ව කටයුතු කිරීම ඔබ කළ යුත්තේ. පිින්වත්න ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි පින්වත් කලයානිමිත්ත සාමීින් වහන්සේ කරුණාවෙන් පැහැදිලික දෙන මැනැවි යම්කිසි බිස්සූන් වහන්සේ නමක් විසින් ධරමයේ ඇතුළත් නොවන දෙයක් දේශනා කර කෙනෙකුරුටට පවකින් වලක්වා මුදවා ගත්තොත් උන්වහන්සේට කුසලයක් ලැබෙන්නේ නැද්ද ධර්ම නොවන දෙයක් ප්‍රකාශ කිරීම නිසා අකුසල් පිරෙනවාද. එසේම කෙනෙකුව වරදිින් ගලවා ගැනීම නිසා කුසල් පිරෙනවාද. ධර්මදාන කුසලේ නොලැබුණත් කෙනෙකුව බීරාගත් කුසලේ ලැබෙනවාද. කරුණාවෙන් පැහැදික දෙනු මැනවි කියලා. සත්පුරුස්ස පිින්වර්ත්නේ. ධර්මයේ සඳහන් නොවන හොඳ දෙයක් නැහැ. කවුරු හරි කෙනෙක් කෙනෙක්ව පාපයකින් ගලවා ගන්නවාන? අකුසලයකෙන් ගලවාගෙන කුසලේක පිහිටුවනවා නම්. කුසලේකේන වචනේ තුළ මව්පිය උපස්ථාන අම්ඹුසැමි යුතුකමය කියන ගිහිජීවිතයේ කවුණුවල ඉඳලා රැකියාව පින්කමක් කර ගැනීමේ ඉඳලා සියලු සතාසේපවන්ට මෛතයේ කවුනාදිය පැතරවීමේ ඉඳලා පින්ුවත්නී. හැම්ම කුසලයක්ම ඉහළමාන්‍ය සංසදායක ගුණවතුන්ගේශීලයාදී ප්‍රබලත්තේ නිසා ලැබෙන විපාකේ ඉහළම තත්වේ දක්වාම උත්සස්ම ප්‍රතිඵල ලැබන්න පුළුවන් ඒ නිසා. හොඳදේ සම්බන්ධව ධර්මයේ සඳහන්වේ නැද්ද කියල හැවුවොත් හැම්ම හොඳදීම ධර්මයේ සඳහන් වෙනවා. ඒක තේරුම්ගන්න පරමාත ධර්මුවලටෙන්න්න වෙනවා. පරමාත ධර්මවලට ආවහම පේනවා පරමාත ධර්මයට ගැලපෙනවා කියලා. අකුසලේ බැහැර කරන්න කුසලේ දියුණු කරගන්න කුසලේ දියුණු කරගන්නට පින්වත්නී එක්කේ ක්‍රම්වලින් ඇ කටයුතු කරවන්න පුළුවන්කම තියෙනවා. මේ කිව්ව පරමාත ධර්මයට නොගැලපෙන දෙයක් මේ මිහිපිට කොහෙත්ප තියෙන්නේෙ පුලුවන්කමක් නැහැ. මේමිහිපිට පරමාත ධර්මයට නොගැලපෙන කිසිවා ඇත්තේ නැහැ. එතකට ස්වාමින් වහන්සේ නමක් සූත දේශනාවක සඳහන් නොවනො දෙයා. දේශනා කරලා කෙනෙක් අකුසලයකින් ගලවාගෙන සුගතියේ පිහිටෙවවොත්. සූතදේශනාවේ සඳහන් නෑකි යකවට පරමාත දේශනාවටේ අනි වාර්යයේ මැඇතුදත්වෙනක් කොයි විහකට හරි. කොයි ආකාරයෙන් හරි ඇලත් එෙනවා එතකුට සාමීන් වහන්සේ භාගිවතුන් වහස දේශනා කළ කවුනට අනුගතව තමයි අරගෙන තියෙන්නේෙ. එතකට ඒ සාමීන් වහන්සේට අනිවාර්රයම කුසලයක් ලැබෙනවා. ධර්මයක් නොවන දෙයක් වෙන්න බැහැ. කුසලයක් නම් හොඳ දෙයක් නම් ඒක ධර්මයමයි. එනිසා උන්වහන්සේට ධර්මයේ පිහිටවීමේ පිනත් තියෙනවා දම්මූ හවේ රක්කති ධම්ම චාරී කියන එක ඒ අයට සාමින් අහසරත් දින්න ිකුල්ලොට ලැබෙනවා. ධර්මෙන් නොවන දෙයක් ප්‍රකාශ කිරීම නිසා අකුසල් පේනවාද කියල ඇහුවොත්. කෙනෙක්වා අකුසලයකින් පුරවා අකුසලයකින් මොදවාගෙන පිනම් පුරවා ගන්න හිතාගෙන පරමාතයට අදාලවට මා කුසාසිත්වලින් කෙරෙන දස කුසල කරමපතාදී කුමන හෝදයක හැසරව්වා කියන්නේ ඒකෙන ඒ ස්වාමන්වහන්සේට හෝ හැසුරුණ ගිහි කෙනාට අනිවාදයම කුසල් පිරෙන්න්නේ. අකුසල් පිරෙන්න්න හැ. මකද පරමාතයට අනුගතහින්ද. ඒවාගේම කෙනෙකුෝ වරදීන් කලවා ගැනීම නිසා කුසල් පේනවාද අනිවාරයේම අටමහා කුසස්සිත් තුළ හැදිලා කටයුතු කලාා නම් ස්වාමීන්වහන්සේගේවා කරමේයට ස්වාමීන් වහන්සේ කයින් වෙිහෙසුනානං කාය කරමයට ස්වාමින්හද සිතින් කටයුතු කලා නම් අනුව කරමේයටයු තුං ආකාරයකටම කුසා සිද්ධ වෙනවා ඒ හැසුරුුණ කෙනාටත් ඒ විදිහටම කුසල් අත්වෙනවා. සත්පුරස පිින්වත්නේ. ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි අවසරය ස්වාමීනයේ. පිටනට පදිංචි ගිහි මහතයක්ගේ දියසනා මම කලකපටන් අසමි. ඔහු පැවසුවා දුකට හේතුවනං අවිත්‍යාවව. තන්හාව ඇතිවන්නේත් අවිත්‍යාව නිසා. ස්වාමීන්හසමය සත්‍යයක් නොවේ නේද. තවද පැනයකි සමහරු මයින් පුල් සෙක්ස් නමින් සතිමත්ත යාාගික කියා කළ හැකි බව පවසයි. සතියෙන් අකුසරමූලික කියයක් කළ නොහැකිී නේද. පැහැරිලික දෙන සේක්වා තෙරුවන්සා නය කියලා. දුකට හේතු අවිත්‍යාව කල කවුරු හරිකිවොත් ඔහු දුක හඳුනකෙනෙක් නෙමේ. දුක කියන්නේ? ජාතිපිදුක්කා චරාපි දුක්කා ව්‍යාතිිපිදුක්කෝ මානම්පි දුක්කන් සෝකපෑදීව දුක්කදෝම නස් උපායාසාපිදුක්කා යම්පිච්ච ලබරි තම්පි දුක්කන් කියන ඔන්න ඔය අංගතික ඔක්කෝටම මුහුණ දෙන්න සිද්ධ වන පංචපාදා නස්කන්දයට ඇත් දුක කියලා කියන්නේ. දුක කියල කියන්නේ පංචුපාදා නස්කන්දයට තවත් නම. එදුොර පංචුපාදා නස්කන්දයේ හටගන්වන්නේ හැදිලියෝ භාගවතුන් වහන්සේ දේශනා කළ ඒයට හේතුව සමුතය දරමෙයි වෙන්නේ කාමතන්නහා බවතන්නා ඉබවතන්හා. යු තස්සා ඒව තන්හා ඇසේස විරාග නිරෝතුවාදී විදියට ඉට පපද ඒක නැතිකර ගන්න නිවන් දකින්න වෙනවා. අවිද්‍යා විතයද කියල ඇහුවොත් නෑ පින්වර්ත්නිි දුක්ක සත්‍යයට හේතුව කාමතන්නහා බවතන්නහා යුබවතන්හාවක්. ඒ තන්හාාව අවිද්‍යාවාදී කවුණුවක එකට බැන්ඳ්ල තියෙනවා. අපි හිතුුවොත් මේ රූපකයගත්තුොත් මේ රූපකයට, අවිද්‍යාතන් හා උපාධාන කර්ම ආහාර කියන පහ පත්ය වුණා. මෙමගිනොත් අවිද්‍යාතන් හා උපාධාන කර්ම කියන හතර මේ රූපකය නිර්මාණය කරපු හේතුව. ආහාරය මේ රූපකයට උපකාර කළ හේතුව. අවිද්‍යාතන් හා උපාධාන කියන මේතුන හරියට පුතාට අම්ම වගේ බලවත් පත්තේ. කර්මයේ පුතාට තාත්ත වගේ බලවත් පත්ය. එතකොට ආහාරයේ පුතාට කිරිමාවගේ බලවත්කානාව. ඔතෙන්දිම අවිද්‍යාව විතරක්ගත් උත්මක දෙ වෙන්නේ. මෙම නාමරූප සම්බන්ධ කතාවක් නේ. ඔහු සම්පූර්ණයෙන්ම ධර්මය වගේ තියන සද්ධර්ම පතිරූපයක හිරවෙච්ච අසරණයක්. එත්තොත් ඒවා සවනය කරලා ඕවත් ඒක කටයුතු කරන්න ගොත් ඔබෙත් ඔබත් අසරණයන් අතර මහ අසරණයවනහින්ද එවැනි මිත්‍යා සද්ධන පතිරූපකයන් සරණ යන්න ඇතුව එයින් ගැලවිලා ඔය පින්වතුන් යහපත් මාර්ගී කටයුතු කරන්න. එමගේ මේ පස්ශ්න මහලතියෙනවා මක් නමින් සතිමත්ත රාගික කියා කළ හැකි බව පවසනවා කියලා පවත්න සතිමාතරාගික ක්‍රියාකරන්න පුළුවන් දෙක ලැවුවොත් රාගී තුළ තියෙන්නේ ලෝපයයි මෝහයයි දෙක. ලූබය මෝහයයි දෙක ඇතිව කායික නානාපකාර අපසන්න පිළිකුල් සහගත හැස්සරීම් ක්‍රමයේ ඉන්නකොට එතන තියෙන සම්පූණයම අකුසල්නේ. මකද අකුසලයම් පිරුණු දෙයක්නේ. අකුසලීම් පිරුණු ඒ තුළ මේ පින්වදිසිහිය පිහිටවාගන්න බෑ සිහිිය පිහිතන්නේ නැහැ අකුසාසිත් දොළහා තුළ. අකුසාසිද දොළහා තුළ එන්නේ මෝහේ අහිරිකි අනොත් අපේ ලෝබී දිට්‍යිය මානයේ දෝසි සා මච්චජදකුක්කූච තිනමිත්ත විචිච්ාදී විතරයි. හබයි පින්වත්න ඔය ඇත්තන්ට සද්දාාසතිහිරරි ඔොත් අප අලෝබදෝෂ තත්ම මජ්‍යතතා කායපසදි චිතපසදිි කාලවතා චිතලවතාදී ඒ සෝභන තර්මටික හම්බවෙනවා කුසාසිත්වලදී. සද්ධාවෙන් පස්ස සතිය කියනකොට ඒ සතිය කුසාසිත්වලය දෙන්නේ. කුසාසිත්වලද අටමා කුසාසිත්වල ලිංගික හැසිරීමක්කෙ දෙන්න රායික කියාවවෙන්න නෑ. එතකොට මයින්පුල් සෙක්ස් කියලා සතිමාත රායික කියා කළ හැකිී කළ සමහරුම් පවසන වනම් ඔවුන් ධර්මයක් දන්නේ නැහැ. ඔවුන් ඔවුන් රාගික අන්දයෝ බවට පත්වෙලා ඉන්නේ. එනිසා ඒවත් සදධ විකෘති අදහස් එයින් පැකෘතියටට ඔවුන් ගන්නට ඕනේ සද්ධර්ම ප්‍රතිරූපක අදහස් ඒවා බැහැර කරන්න ඕන ඒව අකුසල ධර්ම. ඒ අයිව ඇසුරෙනුත් අයින් කිරීම ඇඟට සුදුසේ නූනට හුරුයි. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණය ස්වාමිින් වහන්සේ. සාමාන්‍ය පුද්ගලයවෙක්ගේ සිනහව, ඉපදවීමට හේතුවන සිත් මොනවාද, කවුණාවෙන් පැහැද ලිකර දෙන සීකවා, තෙරුවන් සාණය ස්වාමින් වහන්ස කියලා. සාමාන්‍ය පුද්ගලයගේ සිහාව ඉප දෙවෙන්න, විදිහට පින්වත් කුසලයක් තියෙනවා අකුසලයක් තියෙනවා. සමහලාට රාගේ මුහවෙච්ච සිනාවක් වෙන්න පුළුවන්කා යික කියාවක්. සමරවේශේ නිසා අනේසාදු හෝ වෙච්ච එක නං හොඳයි කියලා තමන්ගේ හිතේතුවෙන් වේසේ නිසා සිහ වෙන්නක් පුළුවන්. සමහර වෙලාවට සෝකයේ නිසා වැලපීම එහෙම වෙන්න පුළුවයික කලාතුරකින් සිදුවන දෙ. සෝකයේ උපායාසාදිය නිසා. එක මුතු තත්වයට පත්වීම් එක්ක එහෙ වෙන්න පුළුවන්. එක මවාපානවසෝකයේ නමුත් සතුට තිය ොහු නැවීම දී කවු නුත්තික. එතකට කුසලේ පැත්තෙන් ගත්තාම රහතන් වහන්සේලාට මද සිනාවක් ඇතිවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට සිින්වන්ධ සිනාවක් ඇතිවෙන්න පුළුව රහතන් වහස හසසි උපාද හිත. ඒ වගේම ආදිය උතුමන්ටත් සිනහාවල් පහළ වෙනවා. ඒක කුසලයත් එක් තියෙන්ද කකුසලයත් එක්කත් සිනහාාව ඇතිවෙනවා. කුසලයත් එක්කක් සිනහා ඇතිවෙනවා. එතනදී සිනාව පහළ කරනකොට ලෝබමෝව විදිහ තියෙන්නේ දෝසේ විදියට එනවා. සෝකයත් ඒක සිනාව ඇතිවෙන්න පුළුවන් හැබැ පින්ංවර්ත්න ඒ සෝකයේ නිසා ඇතිවන සිනහාවක්නෙ මේ ඒක සෝකය එක්ක අත්තරීම් පතර ලෝභය මොහෝ ඇති වුණොත් තම ඒ සිනහා වෙන්නේ. වර්දවාගන්න පායව සෝකයෙන් සිනාව ගැන කිව්ව කියේලා නැහැ. එතන කිවවේ සෝකය පරිදේව දුක්ක දෝමනස්සයන් එක්ක ඉන්නකො ලෝබ මෝහාදිය එක්ක සිනහාාවක් ඇතිවෙන්න පුළුවන්. ඒවාගේම, සිනාව කිව් හාම ඒක හයා ආකාරයක් වෙනවා සිත හසිත විහසිත උපහසිත අපහාසිත අති හසිත කියලා සිත මුුණ බදාගෙන ඉන්නගෙනෙත්ත හරියට පීටිමත් බව ඇඟෙන විදිහට ඇස් දෙකෙන් විතරක් මදක් විරුෘත්ධව වන සිනහවත් තියෙනවා. හසිත දත්වල අග පෙනෙන හඬනුනැගෙන සිනහවත් තියෙනවා ඔයකිව්වක් විද්‍යවිදියට හිනාවන්නේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා වගේ උත්තමයන් වහසේ විතල හඩනගල හිනාාවන්නේ. ඊට පස්සේ විහසිත මීරි හඬාක් නැගෙන සිනහාාවත් තියෙනවා. උපහසිත හිසත් උරහිසුත් සැලෙන හිනාවත් තියෙනවා. මේ කල්්‍යාන පුතක්ජනයෝ සේක උත්තමයෝ සිහසන සිනහාාව මහන්ඩ නගල හිනාවෙන් නැහැ. ඊට පහසේ අපහාසිත අතිහසිත අ අපහසිත කියන ඇස්සලින් කඳුළු ගානහින් අවත්තියෙනවා. අතිහාසිත කියල කියන සරීර අවේවසි අල්ලම සොලෝමින් දංඟලමින් කරන හිනාාවත්තිීනම් මේක ගුණතරම දියුණු කරගත්ත නැති ලාමක බොලොද කට්ටිය සිංහාවෙන සිංහාවායි. සාමාන්‍ය පුද්ගලයගේ සිනහාව ඉප දෙන්න හේතුවන සිත්ම නොදකි ලැහුවොත් අකුත් මේ අර ලාමක බොල්ද ඇයට නම් අගු සලසිත් ඒකනුොත් ලෝබ මෝහාදිය ඒවාගීම අනිත් අයට නම්. ඒ කියන්නේ බුදු පසේ බුදුත්්තමයන් වහන්සේලාට නම් ඥාන සම්පයුත්ත බව රහතන් වහන්සේලාට නම් හසතු උප්පාද හිත ඒවා අත් යහපත් නුව නැති අයත්නම් අටමාකු ස සිතාදී විදිහට තමයි ලැබෙන්නේ. සත්පුරුස්ස පිින්ුවත්නී ඊළඟට අහලතියෙන පස්නේ තමයි තිරුවන් සරණයි සාමීන් වහන්සේ අසෝභන සිත්හ සෝබන සිත් යන්හි තීරුම කුමක්ද. අසූබන සිත් අතරට අහේතුක කුසල් හා සෝමනස්ස සහගත හසිතුඋපාද සිට ඇතුළුවන්නේ ඇයි කරුණාවෙන් පැහැදිලිකර දෙන සීක්වා තෙරුවන් සානය ස්වාමින් වහන්ස කියලා. අසෝබන සිත් සෝබන සිත් කියන එකට හේතුවත් තියෙනවා. සිත් අසූනාවෙන් සිත් තිහක්ම අස්සූභන සිත්. ඉතිරිසිත් පනස් නවයම සෝබන සිත් ඒකට හේතුව තමයි සෝබන කියන නමින් හඳුන්වන චෛතසික වගේයක් තියෙනවා ඒ චෛතසික යෙදෙනහිත් සෝභනසිත් ඒවා නොයදෙනෙහිත් අසෝභන සිත්. සිත්වල යෙදෙන චෛතසික අතර සැපදායක වුණු යහපත්ව වුණො කුසලපක්ෂයට අයත් චෛතසික ධර්ම වගේයක් තියෙනවා ඒවා පි හඳුන් වනවා සෝබන චෛතසි කියලා මේ සෝභන චෛසික යෙදුණු හිත් ඔක්කෝම සෝබන සිත් සෝභන චෛන්සික යෙදෙන්නේ නැතිහිත් අසෝභන සිට සෝභන චෛතසිකවෙන්නේ සද්දා සත හිරියෝොත්තා අපපාදී විදිහර තිනඒ චෛසක ධරම සිත් අපනස් නවේම මේ සෝභන චෛක දහ නවයක් යෙත්නවා අස්ෝභන සාදාන චෛසක විසි පහි සෝබන චෛසික පින්වත්න ද නවයක් යෙදවා සෝභන රාසිෙන් සාධාන ඒවා. එතකොට සෝභන චෛසික යෙදෙන්නේ නැතිහිත් තමයි අසෝභනසිත්. අසෝභන සිත්වල සද්ධාව සතිය හිරියෝ උත්තාප්ා අලෝබ අදෝසාදය දෙන්න මොකදේව අකුසල සහ හේතුයෙදෙන් නැතිසිත් දහාට නිසා. අුස දොළහයි අහේතුක සිත් දටයි හින්දා. එතකොටට ඔයතු හපු මේ පස්නයේදී අසෝභන සිත් අතට අහේතුක කුසල් හා. සෝමනසසාගත හසුදුපා සිට ඇතුළුවන්නේ ඇයි. ඒකට හේතුව තමයි සෝමනසසාගත හසුදුප්පාද සිට ක්‍රියාසිතක් ඒක ඉෙදෙන්නේ නැහැ සද්ධහ සති හිරියොත්තාපාදී චෛතසික දරම්මොක දේක ක්‍රියාසිතක් නිසා. රහතන් වහන්සේලාට ඇතිවන ක්‍රියාසිත. එතකොට පිංුවත්න අකුසාසිත්මවල මේ අහේතුක සිත්ව අතරට අහේතුක කුසල් වලට අසෝභන මේ කියන එක වැටන්නේ ඇයික ලැහුවා හේතුක කුසාාසිත් අන්නේ අට තිබ්බට ඒ අටට සෝන චෛසිකතික යෙදන්න නැහැ. ඒ අටම විපාකහිත්. එතකොටස්ෝභන චෛතසි ඒට යෙදෙන්නේ නැහැව විපාකහිත් දුරුවල් හිත් වගේ ඒවාට යෙදෙන්නේ නැහැ පිින්වත්න සෝභන කියන නමින් හදුන්වන මේ චෛසක දහ නවේ. ඒ සෝන අසෝබන බේදී යෙදෙන්නේ අසෝ සෝබන සිත් කියනෙක් විශේසයෙන් බෙදෙන්නේ සෝබන කියන නමින් හදුුන්වන චෛතසික ධර්ම යෙදෙනහිත් සෝබන සිතුත් නොයදනහිත් අසෝභන සිතුත් නොයද නඒව තිහත් තියෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි පත් අලයානිමිත්‍ර සාමින් වහන්ස අපහට කියා දෙනු මැනවී. මයිතූන සේවනය ලෝකයේ තිබුණත් සමලිංගික සේවනය අධර්මරාගේ ඇත්තේ මනුස්ස ලෝකයේ පමණයිනේද. පේත තිරිසන් දීවලෝකවල සමලිංගික සේවනය අධර්මරාගේ නෑනේද කියලයි අහලා තියන. මයිත වන සේවනය ලෝකයේ තිබුණත්. සමලිංගික සේවනය අධර්මරාගේ ඇත්තේ මනුස්ස ලෝකයේ පමණයිනේද. පේත තිරිසන් දවලෝ කොල සමලිංගික සේවනය අධර්මරාගගේ නෑනේ දෙකෙ ඇහොත් ඕප පංගවත්න එක මෙහම තේරුන් ගන මුලින්ම. අපිට අධර්මරාගේ කියනෙක තේරුම්ගන්න එවන සමලිංගික සේවනය කියන්නේ නම් කාන්තාවන් කාන්තාවන් සමගලිංගික හැසරීම පිරිමින් පිරිමින් සමගලංගික හැසදීමනේ අධර්මරාගේ කිව්වාම? මව මවගේ සහෝදර සහෝදරියන්. එක මාම, මාමණ්ඩිලා පුංචි අම්මල ොකු අම්මල පියා පියාගේ සහෝදර සහෝදරියන්ගෙන් බාප්පල නැන්දම්මල අම්මගේ සහෝදරයාන්ගගේ බිරිින් දෑවරු නැන්දල අම්මගේ සහෝදරියන්ගේ ස්වාමිවරු බාප්පල තාර්තගේ අපච්චිගේ සහෝදරියන්ගේ ස්වාමිවරු මා මණ්ඩිලා, තාාර්තගේ අපපච්චිල සහෝදරයාන්ගගේ බිරිින් දෑවරු පුංචිලා. තමන්ගේ සහෝදර සහෝදරියෝ තමන්ගේම දරු දැරුඩා පොඩි දරු දැරියෝ ළමයි යාච්චිල සීයලා මේ විදියට අයුතු නුසු දුසු පුද්ගලයන් ගැන ඇතිව ලිංගිකාසාාව ලිංගිකයා සම්බන්ධකම් අධර්මරාගේ විදිහයට හඳුන්වන දිහත් තියෙනවා. එවගේම බිරිඳ ස්වාමිපුරුසියාදී සුදුසු පුද්ගලයන් ගැන වුණත්. ඇති කරගන්න බලවර්තල පන් ලිංගිකාසාාව විසම ලෝබිය කියන්න හඳුන්වන්නේ. ඉතුර අධර්මරාගේ කියන එක ඇති අපි මව නැන්දා අම්මාගේ සහෝදරිය පියාග සහෝදරිය මේ අය ගැන ඇතිවන ඒ දැඩී රාගක ස්වභාවයන්ක ලිංික හැසරී. මේ වගේ දේවල් තියෙන්නේ මනුස්සලෝකයේ පමණයිදක ඇහුවොත් මනුසලෝකයේ තමයි පින්වත්න අම්මගේ පාර්සවයෙන් තාත්තග පාර්සවයෙන් ඔය කිව්ව සහෝදර සහෝදරියම් මාමල මා මණ්ඩෙලා පුංචිලා ඔය විදිහට තියෙන්න්නේ. එතකොට ඒක මනුසලෝකයට අදාළ කාණාවක් වෙනවා. පේත තිරිසන් දිවලෝකවල ඇහුහාම සමලින්ගික සේවන අධර්මරාගේ නැයනේද කියලා. ඒ බවස් සඳහන් වෙන්නෙ නැහැ මේක මනුස්සලෝකීට බහුලොව පවතින කාරණාවක් වෙනවාේ, තිරිසං දිලෝකව ම මවගේ සහෝදර සහෝදරියම් පුංචි අම්මල නැන්දර ලොකුම්මල බාපලා ඔය විදිහට සම්බන්තාචාරයක් එහෙම නෑනේ. එතකොට සමලිංගික සේවනය කෙරෙකි වූහාම සමලිංගික සේවනය තිරිසන් සත්වය අතරනම් ඕන තරන් තියනවා. එතක දිවලෝකවල දෙවියන් අතර වුණත් නැතිවෙන්න විදිහක් නෑ දිවලෝකවලඋනත් එහෙම තියන්න පුළුවන්. ඒ පිළිබඳ විසේෂ සඳහනා අපිට හබ වෙන්න හැ නමුත් තිරිසන් සත්වන්ගේ ගත්තාහම රිලාව උබදන්න මීරිලව් ඔය ඇත්තන්ට ඇරිලව් අතල සමලින්ංගික කාරණ අනෙකු සත්‍ය අතල සමලිංගි කාරණ ඒ විතියට දකින්න පුළුවන්කම ලැබේවී. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය පින්ව ස්වාමීන් වහන්සේ. එක්තරා මහත්මයෙක් පේස්බුක් වල තැබූ සටහනක් මම පහතින් දක් වන්නම්. එම අදහස නිවරඇදදැයි පැහැදිලික දෙන සේක්වා තෙරුවන් සරණයි. ා. බුද්ධ දේශනාවට අනුව විඤ්ඥානයේ අනෝ චිත්තයයි. ඒ ප්‍රභාස් වලව අනිදර්ස දෙස පැවතීම විඤ්ඥානයේ මූලික මට්ටමයි. සත්වයා තුළ ක්‍රියාත්මකෝන සරීරීම් පැන්නගෙන නැගීමි. හාර රුචිය පිපාසේ ලිංගික ආසාාවනින් ද පැවැත්මට ඇති ආසාව. ආරක්ෂාව වැනි කවුණු මෙ මූලික විඤ්ඥාන මට්ට මනුව කියාකාරී වෙයි. ඒ සත්ව ලෝකී ඇති පැවැත්ම ඇස්වභාව දර්මයයි කෙලෙක වැරදිේ. බුද දේශනාවට අනුව විඤ්ඥාණය යනු චිත්තයයි ඒ ප්‍රභාසර අනිදස්සන් ලෙස පැවැතීම විඥාණය මූලික මට්ටමයාදී විදිහට මී තිය සටහන සම්පූණ වැරදි. ය සිත හඳන්වන්න මෙන්න මේ විදිී නම් ගොඩක් කියනවා පි. කතමන් තස්මින් සමයේ චිත්තන් හෝතී යන්තස්මින් සමයේ චිත්තා මනුවෝ මානසං හදයම් පන්ඩ රම් මනෝ මනායටත් නම් අනීන්දයන් විඥානං විඤ්‍යානක් කන්දෝ ත්ජාමනුවෝ විඥ්‍යාන්ධාතු ඉදන්තස්මින් සමයේ චිත්තන් හෝතිකේලා. ඒකෙන් කියන්නේ අපි චිත මනස මානස පණ්ඩඩුව සිත බවාංග සිත මනසයක් මනායතනයක් මනින්ද්‍රයක් විඤ්ඥානයක් විඤ්ඥානාස්කන්ධයක් මනෝවිඤ්ඥාන්ධාතුවක් තිරුණ මෙන්න මේවා විඥ්ඥාණය හඳුන්වන නම් දම සගනිිප කරණ චිත්තපාතකාණන්ඩිහෙම එන්නේ. ඒ සිත හඳුන්වන නම් ටික. එතකොට පංුවත්නදැන් මේ අහපු මේ විදිහට මේ කියන විදිහට ඇවිඤ්ඥානයේ ඇචිත්තයයි ඒක ප්‍රභාසර අනිදර්ශනෙ ස පැවිති විඥා මුලික මට්ටමය එහමක ඇි ැ එහම නෙම යොතේරුම් ගන්ඩුවන. පවස්සන මිදම් භික්කවේ චිත්තාන්. ආගන්තක උපක්ලේසියන්ගෙන් කිලිටිවන බවහංග චිත්තසන්තතිය පබාස්සරයි. බවාංග චිත්තය, චක් ආයතන සෝතගාන ජිවහායත්න කායයෙත්න මනායත්නයෙන් ආරම්මණයන් නොගන්න හැමමොහොතකම් පවතින ධර්මතාවයක්. හැමමොහොතකම් පවතින ධර්මතාවයක්, ආයතනයන්ගින් සිත් නොගන්න හැම වෙලාකම ඇතිවන ධර්මතාවයක්. එතකොට අඩ ආයතනයන්ගින් සිත්තරගෙන ඒ කියා පටිපාටිය සිද්ද වෙනකොට අර ආගන්තුක උපක්ලේෂයන් නිසා සිත කිලිටිවෙල කවරුණු ගොඩස් සිද්ධ වෙනවා අකුසා සිද්ධෙ මැති වෙනවා. මේ විදිහට චිත්ත වීතියෝසේ දකින්න ඕන කරුණක් වැරදික මේකට දකින්න ගිහිල තමයි මේ විදිහට අදහස් ඇතිකරගෙන් තියෙන්නේ ඒක තේරුම් ගන්න බැරවුණු හින්දයි මේ පස්නේ තියෙන්නේ. කියන්නේ රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥානයන්ගේ කියා පටිපාටියය හරියටම නුවනට හසු කරගන්නට හැකියාව නැතුූ නිසා මේ වරදවා තීරුන් ගැනීමත් තියෙන්නේ ඒ විදිහත්නෙම මේ දකින්නට ඕන අතීත බවංග භවංගචාල බවංගපච්චේද. ඒවාගේම මනොද ආරාාවච්චනය පංචත්ව ආරාාවච්චනය එ පංචද්වාරාන චක්කු විඤඥාන සෝත විඤඥාන ආදිය සම්පටිච්චන් සන්තියන වොත්තපන නැතන් අනිකමේට බවංගු පජ මනොද්වාරී ඒවාගේ මනොදවාරා වච්චනය ජවන් සිට්ටික ඔයාදී විදිහට පින්වත්නී ඒ ක්‍රමේයට ඒක දැක්කහම ඕක නිරවුල් කරගන්න පුළුවන්. ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරය පින්වා සාමින් වහන්සේ. වර්තමානයකන රැකීරක්ෂ නිසා. ඉතා පීදනයකින් යුතුව ගතකරන පිරිස් සිටින අතර. එමගින් කායිකහා මානංසික පීදාවට ලක්වීමත්. අකුසා සිදවීමත් සිදුවේ. කන රැකියාවද, තන්හාව අඩුකර පංචුපාදානස්කන්දී අනිත්‍ය දුක්ක අනාත්ම මෙිනෙහිකර නිවන සඳහාම යොදාගත හැක්කේ කෙසේද. පහතා දෙන සේකවා ඔබහන්සේට තෙරුවන් සරණය කියලා. සත්පෘස පිංවර්නී! ඔය ඇැත්තන්ට මොනගැහෙන? ඔබ රැකයාාකන ස්ථානයේ ඉන්න අධිපතිමට්ට මේ ඉහලාය සභාපතිවරු අත්‍යස්සකවරු නැ ඉහලම් පැලැන්ති අයත්. ඊට පහලින් ඉන්න මැනේචරලා කළඹනාකාරවරු ස අනිකුත් අයත්. ඒවගේ පරිියසකින්සා අනකුත් අයත්. ඒවගේම ඔබත්ක එකට කටයුතු කරන අනිකුත් අය ඔක්කොම සසරනාතයෝ. සිරෝධනා සසරනාතියෝ. හැමෝම කරගෙන්තියන කුසලකරම අකුසලකරම වර්මානය අපූරුවට බද්ති විනිිමිීම නොපත් ඇතුළත්. එතකොට ඔයඇත්තු දැම්ම මහොතේ රැස්කරගන්න කායකරම වචීකරම මනෝකරමයෝ ඔබේ අනාගත නාමරූප ධර්ම හටගන්වන කාරණ. අනාගත නාමරූප කියන්න මොහොතේ සනත්වයට පත්න තත්වය ඉදම්. ඇයද්ද සති අද්ද මාසයදද මේ ජීවිත කාලට ඔබ සංසාරය කොප්ප මන කාලයක්දන එතේ කාලයක්ම අනාගත නාමරූප ධර්මියෝසියල් ලැම්පිංවර්ත්නි හටගන්වන්න හේතු බල ධර්මානුව හේතුපල් ධර්මයන්ගේ කියාකාර ීතීන් යුක්ත ධර්මතා සමුදායක්. එනිසා ඔයත් මෙහෙම කටයුතු කරන්න කිසිම කෙනෙ කෙර ගැටන්නේ එපා. හැබැ හොන්ටට මුදල් හම්බ කරන්න කිසිම ලෝපකමක් ඇත කරගන්න එපා. දන් දෙන්න පුළුවන් විදියට සිරිරහකින්න පුළුවන් විදියට කාමයන්ගේෙන් වෙෙන් වෙන්න පුළුවන් විදිහයට ප්‍රඥාව වාධනය කර ගන්න පුළුවන් විදියට සත්‍යවාදීව ඇතිකරගන්න පුළුවන් විදියට අධිස්ඨානයේ මෛත්‍යය උපේක්ෂදී ඇති කරගන්න පුළුවන් විදියට ඔය ඇත් ඔබ සක්ති මත් කරගන්න. ඔබ කුසලෙන් ඔබ හොඳටම සක්ති මත් කරගන්න. තටම සක්තිමත් කරගන්න. ඒ පාරමී ධර්මාදිය පිරීම වෙනුවෙන් තන්හාාවකින් තොරව ඒ ඔය ඇත්තු අත්තිසුකේ භෝගසුකේ අන්න සුකේ අනමා්‍ය සුකේ වෙනුවෙන් බාහා බලපයචිතා සේද වක්කිතා ධම්මිකා දම්මලද්දාකමේයට උපයන්න මුදල්. ඒ උපේන අත්තරේ ඔය ඇත්තු දකින්න ඒ ඒ උපයන්නේ ඔබේ ය දෙලෝ යහපතුූද සවබසා ඔබේ යැපෙන්නම් සුවසේ පවත්තාගෙන යැපින්නන්ටත් කෑම්බීමමිදුන් හිතුන්දීමේ පිනත් ඔබ අත්පත් කරගෙන ඔය ඇත්තන්ගේ අනාගත නාමරූපයන් නිවන් දකින තත්යට පත්කරගන්න පුළුවන් උපකාරග හේතු රැස්කර ගන්න. එතනද ඔය ඇත් මේ නාමුරූපකෙන සිහිනුවනින් දකින්න. මේවා හේතුවන්ගෙන් ඇතිවෙන්න කම්මචිතරිතුවා හාරා දී හේතුවන්ගෙන් ඇතුූ සැකින් නැතිව යන ධර්මනිසා නිත්‍ය නැයි වනිතය. අනිතතත්ේ නිතරම් පෙල්ලෙනවනන්ගේ සැපනෑ ඇ දුකයි. ආත් මේ මම කියලා අදෞදෙත් ඊයේෙත් පෙරේදත් මීට සතිමාස අෞුදුගන්නකට කලින් ඔබ කලපනා කරන්න එහෙමක් නෑ මෙතන. ආත්මයා සත්‍යේ පුද්ගලයෙක් මම කියල කෙනෙක් දෙයක් නෑ මෙතන ස්ථීරසාරව තිබුණු දෙයක්වා තියෙන දෙයක්වත් නෑ. ඒක වැදි අදහසක් විතර යෝය ඇත්තංග මේක අනාආත්මතරමයක්. ඒ විදිහට අවබෝධ කරගෙන පංචපාදා නස්කන්දයත් එහි පැවැත්ම සිද්ධ වන විදිහත් දකිමින් ජීවිතයේ මැනවින් කල්වනාකරණය කරගන්න කිසිම නිලතලයක් දාන කෞරුවත්යක ගැටුමක් නෙම. ඒ හැමෝවම ඔය ඇත්තන්ගේ සසරින් එගොඩ වන ගමනට ඔබ තුළ වර්ධනය කරගන්න ඕන සතරසති පට්ටානය සතර ඉධපාදී සතර සම්්‍යප දංවීර පංචඉන්දී පංචබල බොච්චන්ග ධර්ම ආර්ස්ථායක මාර්ග අංගියෝ දියුණු කරගන්න පුළුවන් වන විදිී උපකාරක පිරිසත් කරගන්න. බාහිර අයගේ බැනුම් ගැරවුම් හිරිදූම් ඉහිරි හැරකිරී නින්දා අපහාස අවලාධ වචනසි අල්ලම ඔය ඇත්තන්ගේ කුසලේ ඔබ තුළ දියුණ කරගන්න පුළුවන් මට්ටමට උපකාරක ධර්ම කරගන්න. සත්පුරුස පින්වුවත්නී ඊරඟට අහලතිෙන ප්‍රස්නේ තමයි අවසරයි පින්වා සාමීන් වහන්සේ පළමු වැඳ නමස්කාර කරමින්. ස්වාමින් වහන්සේ ආනන්ද බෝධීන් වහන්සේ සහ අප නිතරවදින බෝධීන් වහන්සේලා අතර වෙනසකුමත්ද. අප බෝධිපූජා කරන විට තුන්වරක් හෝ හත්වරක් පැදකුණු කරන්නේ බෝධීන් වහන්සේට කරන ගෞරවයා සඳහාද අවනාවෙන් පැහැදිලික තින සේකවා තෙරුවන් සානෑ ස්මින්න් වහන්ස කියලා සත්පුරුස පින්ංවර්ටනේ ආනන්ද බෝධීන් වහන්සේ කියලක කියන්නේ භාගිවතුන් වහන්සේ ජීවමානය වැඩ ඉන්නකොට අපේ ආනන්ද තෙරුන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම මත ජැසමා බෝධීන් වහන්සේගෙන් ලබාගත් අංකුරේකින් රෝපණයකරපු දෙවරං විහර භූමියයේ රෝපනයකරවපු බෝධීන් වහන්සේ ජැසීමමා බෝධීන් වහන්සේගේම අංකුරයක් ඒ ජැසීමමමා බෝී පවත්න එම පස්නේ නැවතත් කියනව තාක්ෂණක දෝසයයක් ඇතුවු නිසා අවසරය පින්ව ස්වාමින් වහන්සේ පළමු වැඳ නමස්කාර කරමි ස්වාමින් වහන්සේ ආනන්ද බෝධීන් වහන්සේ සහ අප නිතර වදින බෝධීන් වහන්සේලා අතර වෙනසකුමක්ද. අපි බෝධිපූජය කරනවිට තුම්වරක් හෝ හත්වරක් පැදගුණු කරන්නේ බෝධීන් වහන්සේට කරන ගෞරවය සඳහාද. කවනාවෙන් පැහැදිලික දෙන සේක්වා තෙරුවන්සානය ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස පංවර්න ආනන්ද පෝධීන් වහන්සේ කියල කිය කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානය වැඩ ඉන්නකොට ආනන්ද තෙරුන් වහන්සේගේ ඉල්ලීමෙන් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරපු අපේ අනේපිරි සිරතුමා සහ හැජතුමාගේ අනුගහා ඇතුව රූපණය කරපු දෙවරංවිහර භූමිය තුළ ජේතුවනාරාම් භූමිය තුළ රූපණය කරපු පින්බර ජැසීමා බෝධීන් වහන්සේගේ අංකුට බෝධීන් වහන්සේ. එතකොට අපි වන්දනාමානකරන අනුරාධපුර ජැස්සීම බෝධීන් වහන් සසෝක අධිදාචයාගේ කාලෙදී සීම බෝධීන් වහන්සේගෙන් ලබාගත් පින්බර අංකුර බෝධිරාජාණන් වහන්සේ. කොයි බෝධීන් වහන්සේ ළඟ වනත් ඔය ඇත්තු නිතරම් වැඳුම් පි දුංකරමින් කටයුතු කරනවනං ඉතින්දි බුදුරජාණන් වහන්සේ අන්තන වදාරපු සාරීරිික පාරිබෝයක උද්දේශය කියෙන තිවිධ චෛත්‍ය රත්නයන් ගෙන් බුදුරජාණන් වහන්සේ වම අරමුණු කිරීමක් කරන්න. බෝධීන් වහන්සේගෙන් ඔබ දකින්නෙත් බුදුරජාණන් වහන්සේ. සාරීරික පාරිභෝයක උදේසයෙන තිබර චෛත්‍යයන්ගේ ඔය ඇත්තව කරන්නේ බුද්ධ පූජාවක් කරන්නේ. ගසකට වැඳීමක් නෙමේ. නමුත් බෝධීන් වහන්සේ අරමුණ කරමින් ඔය ඇත්තු බුදුරජාණන් වහන්සේට ඇැපෝ පස්ථාන කටයුතු කරන්නේ. බෝධිපූජ කරනකොට තුම්පාරක් හත්පාරක් පැදකුණ කරන ව දකුණත බෝධීන් වහන්සේගේ පැත්තට පිහිතන විදිහ පැදුණු කරන්නේ. පැදකුණ කරනකෙන් බෝධීන් වහන්සේට ගෞරවයක් සඳහද කියලා ඇවුවත් ඉතින්දි පිින්ුවත්නේ ඔය ඇත්තන්ට බොහෝ කුසා දැස්කර ගැනීම වෙනුවෙන් පැදකුණු කන පදවීති හර කුසලයක්ක. පාගමනීම බෝධීන් වහන්සේ ළඟට ඇවිත් පා ඔය ඇත්තෝ පැදකුණු කරලාම බොහෝම නිහතමානීව භක්තියෙන් ගෞරවයෙන් යුක්තව වන්දනාමාන කරගන්නවා. ඒ මේ ඔය ඇත පැඩකුණු කරන කාලසීමාව තුන්වරක් වීවා, පස්සරක් වීවා, හත්වරක් වීවා, විසී වරක් වීවා එකසි අටවරක් වීවා ඉතාස් අටවාරයක් වය කොපමනවාරයක් වනත්. ඒ කාලසීමාවත ලොබට පුළුවන්න්නන් තිහිීතුක උත්කෘට ඥාන සම්පයුත්ත බලසම්පාන කුසල් ජවන් ඇති කර ගඩ. අනිවාරීමම පින්වුවත්නෙ ඔබට ඇතිවෙන්නේ මහ බල සම්පාන කුසල විපාක. ඔබට කුසල්ජවන් ඇති කරගන්න පුළුවන්කමල බනාකයන්නේ ඔබට මහා බල සම්පන්න කුසල විපාක තමයි, ඒ කාලසීමාව පුරාවටම ලැබෙන්නේ. එතකොටී ජවනයන්ගක්ක ඔය ඇත්තු සුළ වේලාවක් නෙමෙ ඔබ බොහෝ ේලාවක් බෝධි පූජාදී කටයුතු සිදුකරගන්න ඇපින්වත්නී බුදුරජාණන් වහන්සේට කරන ඇප උපස්ථාන කටයුත්තක් තමයි, භෝධි පූජා කළ කියන්නේ ඔබ හැකිතාක්. බොහම ක්තිීන් ෞරවයිෙන් කටයුතු කරන්න පුළුවන්න්නන් ඔය මහපැන්කිය මුත්තනේ කරපු. සුදියකට කැබලි නැත්තන් අර තඹ කැබලිහෙම ඔය රෙදි කෑල්ලක ගැටගහලා බෝධීන් වහන්සගේ අත්තක ගැටගහලා අනේ මට අරක දෙන්න මේක දෙන්නේෙට ඉල්ලනවට වඩා හොඳම දේ තමයි. ඔබි ඔය නාමරූප ධර්ම හටගන්න හීතවම් මේෙන්ෙල දැනගෙන කුසලේ හැසරෙනක. හිඟන්න වෙන්න ඇතුව. ඔය ඇත්තෝ නාමරූප ධර්ම පවත්වන්නේ හිීතුූන්ගේ බව දැනගෙන ඉල්ලීමකින් තොරව. උසල කරමය සකස් කරගන්න ඔබට ඉල්ලන්න කලින් පන්න පන්න ලැබේවී යහපත් හොඳ දේවල් කොඩක්. ඊළඟට අහල තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සානය පින්වා සාමින් වහන්සේ. ගෙදර මල් ආසන දෙකක් තියෙනවා. එකන්වේලාවක මල්ලාසන දෙකීම පහන් දෙක පත්තු කරාට ගැටලුවක් නැද්ද. සමහරයේ කියනවා වාස්තු විද්‍යාවට අනුව ගෙදරට හොඳ නැහැල. ඇස්වොයා කටවා ඇත්තද බොරුද. ඇත්තක් නම් ඒ නැතිකිරීමට කුමක් කළ යුතුද. ධර්මදානමයේ පින්කන් සිදුකිරීම තුළින් නිවං අවබෝධ කර ගන්න පුළුවන්ද. පැවිදිවෙන්න පාර්තනා කළ යුතු නමුත්, ඒ සඳහා මොනවගේ පින්කං කළ යුතුද. සතරකමට හම් භාවනාවන් සච්ඡායනය කිරීමෙන් ඉන්දිය ධර්ම වැඩීද. මෛත බුදුරජාණන් වහන්සේ පහළවීමට තවවුදු කොප්මන කාලයක් තියෙනවද කියලා. එක ප්‍රස්නයක්න මේක පස්න වැලක්. පිංුවත්න එතනැදී පළවැනි පස්නේ ඒක ගෙදර මල් ආසන දෙකක් තියනවා. එකම වෙලාවක මල්ලාසන දෙකීම පහම්පත්තු කදාට ගැටලුවක් නැද්ද කියලා හලා තියෙන්නේ. සමහදාය කියනවා වාස්ත විද්‍යාවට අනුව ගෙදරට හොඳ නැහැල්ලු කියලා. පිංවවෙත්න මල්ලාසන දෙකද තියෙන්නේ. පුළුවන්න්නං ඒක තුනක් අරි හතරක්කරි පහක්කරිි දහයකර ඔඇත් තන පුුවන් පමායක්ක් ඩිකරගත්තර ගැටලුවක්න. මගදතරන් තරමට පින් සිද්ධ වෙනවාන. ඒනිසා ඔය පින්වතුන් මල්ලාසන්න කොපමන තිබුණත්කමන්න නොඹති ජීවර්තන නිවස්වල හැටියට ඉඩකඩත් ඇත් හිද. ඔය පින්වතුන් ඔබට කුසය කරගාන්න පුළුවන් තරමින් කටයුතු කරගන්න කවුරු හරි කියනවාන මල්ලාසන දෙකක්තියෙන එකන් වෙලාක මල්ලාසන දෙකීම පහම්පත්තු කිරීම ගැටලුවක් ඒක වාස්තිවිද්‍යාවට අනුව ගෙදවට හොඳනෑ කියලා කියනවාන එහෙම වාස්තු විද්‍යාවක් නෑ. වාස්තුවිද්‍යාවය කියලා තියනනි විද්‍යාවක්. ඒ වාස්තු විද්‍යාවනුව ඒ ගෙවල්ලල කොන් ලින් සකස්කරන විදිහ උළු හව සකස්කරන විදිිය දොරවල් තබන විදිිය එක පේලියට දොරවල් තියෙන විදිී ඒවාගේම දිස්සාව පිහිීතය පහිතන ආකර වවාගේ යම් විද්‍යාත්ම ක්‍රමයක් තියෙනවානේ. ඒ විද්‍යාත්ම ක්‍රමය ය තු කටයුතු කිරීම කිසිේවාර්ධයක් නය එක ඔබට යහපතක් ඒක ඔබට හොඳදක්මකද ද්‍යාව තුළ යම්යන් දේවල් තියෙනවා ඔබ ැ ප්‍රයෝජන වත්තන දේවා නමුත් පින්ුවත්න මෙතනම බුදුදහමය කියවෙන ඔබේ කුසාරැස්කද ගන්න තියෙන වැඩ පිළිවෙලට හානි පමණුවමින්. ඔබට ඇතිවන අටමා කුසාසිත් වලක්වලා ඔබේ කුසලේ දුර්වල කරවලා ඔබට කුසලේ අහිමිකරවමින් අකුසල් වාර්ධනය කරවින් ඔබට ඇතිවන හා හානි කිරීම වාස්තවිද්‍යාවක් පිටීය වනවාන ඒ වාස්ත්‍රවිද්‍යා පැත්තකට කළදාන්න. ඇත්තන්ට නා ඔය නාමරූප ධර්ම හින්දා ඔය නාමරපධර්ම බ ඔබයි ජීවිතයට දෙලෝ වසේ මත්‍යාවස්ස වෙනවා ඔය නාමරූප ධර්මයන්ගේ පැවැත්මට කුසල්. එනිසා ඔබ ඔබට සක්ති පමණින් කුසල කරම කරගන්න කුසල කරම වලක්වන වාස්ත්‍ර විද්‍යාවක් ඇති වැඩක් නෑ ඔබගේ කුසලයේ වර්ධනය කරවන ඔබගේ ආර්ථිකය ඔබගේ ආධ්‍යාත්මය ගුණවාගාවන් ඔබගේ හැමයි අහපත්්‍යයක්ම වර්ධනය කරවන වාස්ට විද්‍යාවක් තමයි ඕන. එහම ැතුව කුසලය වලක්වන අකුසලේ වාර්තනයකරවන මෝහේ වාර්තනය කරවන අකුසලයට මඟ පෙන්න්නන වාස්ති විද්‍යාවක තේරුමක් නැහ වාස්ටි විද්‍යාවකල ඒ එකක් තියනවා. ඒ ඔබේ ජීවිතවලට ආලෝකයක් අදගන්න පුලන් වි්‍යාත්ම ක්‍රවේදයක් යානුගමනය කිරීම ධර්මවිණයට පට හැනි නෑ ඒ කරන්න. නමුත් කුසලේ වලක් වන වාස්ති විද්‍යාවත්තියෙනවන ඒකට පහිං ගහන තරං ඔබ සක්තිමත් යන්න. ඒකෙම අහලතියෙන ඊළඟ පැස්නේ ඇස්වා කටවා ඇත්තද. බොරුද ඇත්තක් නං ඒ නැතිකිරීමට කුමක් කළ යුතුද. ඇස්වා කටවා කියන යම් සත්‍යතාවයක් තියෙනෝ නැතුව නෙමේ. දැන් අපි වස්කාවම හදනවානේ. අපි ගනාක්සර පිහිටවල වස්කවයක් සකස් කරනවා. ඒ වස්කාවිය කරවල බලනකොට මෙන්න යා දෙනවා. ඒකෙහිෙම වෙනවා. ඒමගේම, අප ගනාක්ෂර පිහිට ට සෙත්කා විහත්නවා සෙත්ක විකී වනකොට මෙ ඒක පල දෙනවා පෙෝජෙන් ලැබෙන ඒ වගේ සමහර අකුසාල්මකර ගත්තායි ඉන්නවා ලෝසක මහරහතන් වහන්සේ වගේ ඒවගේ ඇය යනේනකොට වුනත් අනිත් අයට ඒක බලපානවා සමාර හොඳ යහපත් පුුණ්‍යවාන්තු පින් ගොඩවල් හදියට සීවදී මහරාහතන් වහන්සේ වගේ වැඩම කරනකොට අනිත්ත ඇ ත් පයෝජන ලැබෙන ඒවගේ අයගින් කටින්පිටවන පුුණ්්‍යවන්තයගෙන් කටීම්පිටවන යහපත් වචනයත් අනිත් අයට පුතුම සාන්තිය. අපපු්‍යවන්තයේ පෞකාරයගේ කටින්පිටවන වචන අනිත් අයටත් ලොකු හානියක්. ඉතිං ඇස්සාහ කටවාදී කවුණු සම්බන්ධව එකක මත විද්‍යාත්මකෘතියගෙන සමහරයව පතිස්සේප කයනො. එ නමුත් පින්වුවත්නි ඒවා යම් සත්‍යතාාවයක් නැතුව නෙමේ. ධර්මදාානමයේ පින්කන් සිදුකිරීම තුළින් නිවං අවබෝධ කරගන්න පුළුවන්ද. පැවිදි පුළුවන්ද කියල ඇහු හාම ධර්මදානම පින්කන් සිදුකිරීම ඔය ඇත්තන්ගේ ප්‍රඥාපාරමිතා වැඩෙන්න හේතුවා. හැබයි ප්‍රඥාපාරමිතා විතරක් ඔබට මදි ධන පාරමි වුන නඇත්තන් කොහම ඇත්තන්ක ඇ බිම ගිතුන් සම්පූන කරගන්න. සීල පාරමිත වන නැත්තංග ඇතු අ ද අයසේ නනියට පත්නයක වලකගන්න බබූග සම්පත් වර්තනය කළගන්න වත්තංගේ මේේ. මිතුරහම් බහුල වෙන්න ඒවාගේ සත්‍ය වචන අහන්න සමඟ සම්පන්නකං වලදනවෙන වගේ නිවන්දනකං ඕනමන කවරුන් තියවන්නේ සීල් පරමිතාවන කාමයන් ගින්වි ීම ොනෙක්කම් පාරමිතාව. ඒවාගේ ප්‍රඥාව වැඩින් ඕන මිකියවේ ධර්මදානයේ පින්කංවල කුසලයක්ත් ඔබටඕන නේවිතරක සත්‍යවාදී වචන කතා කරන්න ඕන. ඉවසීම ඕන අධිස්ානී ඕන මෛත්‍ය ඕනු උපේක්ෂාව ඕන හැම විදිහකම ඔබේ නාමුරූප ධර්මයූ නිවන්දකිනකන් සම්ශක්තිමත් කරගන්න පුළුවන් බල සම්පාන්න කරගන්න පුළුවන් කුසල වැඩ පිළිවෙලක ඔබ අනිවාරයම හැසිරෙන්න්නටම වග බලාගන්නට ඕන සත්පුරුල්ස පින්වර්ත්න නිවන් අවබෝධ කරගන්නට ධර්මදාන මේ කුසලේ අතිසෙම් උපකාර වෙනවා. ඒවාගේම පැවිදිවෙන්න පාර්ථනා කළ යුතු නමුත් ඒ සඳහා මොන. ගේ පින්කං කල ුද්ද කියලා හල තියෙනවා. පැවිදි වෙන්න පින්වර්ත්නේ මොන වගේ පින්කං කරන්න දෙ කියලා ඇහුවෝත් ඔය පින්වතුන් පැවිදිවීම තමයි මේ ලෝක තියෙන සුවතායීම තැන දස පාරමිතාම සම්පූර්ණ කරගන්න අනේ කාමයන්ගෙන් වෙෙන් වෙන්න. කාමයන් කියන මහාපල සම්පන්නක් කිලුටක් ඒක ඉමි දෙන්න කටයුතු කරගන්න. ඒවාගේම පැවිදි ජීවිතයක් තුළ තියන ගුණ තරම තියවුණු කරගන්න. නිවන අරමුණ කරගෙනම කටයුතු කරාන්න. නිවන බොහෝම සමීපයි පින්බර පැවිදිි ජීවිතයට. පු්්‍යවන්තෝවිසින් පැවිදිජීවිතයේ සුවදායි බව අත්විදින්න අත්විඳීම වෙනුවෙන් පින්ංවර්ත්න ඒම අරමුණු කරගෙන දාන සීල නෙක්කාම ප්‍රඥා වීහිතය ඉවසීම සත්‍යවාදී බ අධිස්ථානය මෛත්‍යයේ උපේක්සාආදී ධර්ම දියුණ කරගන්නට වග බලාගත්ත යුත්තුම වෙනවා. මතක තබාගන්න ඔබ ඉන්න මහාකිලි ගොඩක. ගිහිජීවිතයෙන අවුරු චාලාවක්. ගහි ජීවිතයේ කියලා කියන්න පිින්වත්නි සම්පූණයෙන්ම හරියට ලිපක්කුඩ තියෙන මුට්ටියක මොනහරි තම්බනව වගේ. උදේඉනා දෑවෙන කන් දැවෙනවා දැවනව දැව ධනය හොයන්න ඕන දරු සම්බණ ගැටලු මව්පිය දූදරු රැකී රක්ෂ යනවාහන වූුවත් එක ගැටලු පස්සන හැබැයි පැවි ජීවිතය කියන්නේ නිදහස් අභ්‍ය අවකාශයක් නිදහස් කුරුල්ලෙක් ප්‍යාම්පනාව වගේ. ඉතින් ඒ සුන්දර නිදහසුව ඔය ඇත්තොත් අත්දකින්න. බිරිදකින් චෝත්නානෑ ඒමින් කඩීටකි හිල්ලා මේකරන්ගෙන් අරකරංගෙන්න්න සැමියගින් පීඩානැහැ. මේකෑමු යාන් අරකෑම් යානකූ ඉදිහේදුවරකු අතුගෑවදකූ මීතික කලී නැද්ද. අඩ කලී නැද මේ මට වැටයන්න පරක්වෙෙන මොනවා අද කලියව කිසි පස්සනයක් නෑ සමිස් සමාගංවලින් ප්‍රස්්නයක් නෑ අනේ අපිට අඩක දෙන්න මක දෙන්න. ඒවාගේම දැකී රක්ෂාවලින්මයි මේ වැඩී කලාද මොකද පරක් ඇයි අද වෙලාවටආාවන ඇත්ති දහසකුත් පස්න නෑ මගතට යකොට බස්. වි තැංගුලදී ගැටලු පස්සනය ආදායම් බදුපස්සනය අසනීප වෙනකොට ඒවාට නෑදැ ඉතමිතුරන්ගේට මැදිහත් එමින් බොහෝ දුක්කම් කරලු පීදා ඒවනෑ ඇති මේ විදිහයට ගත්තහම අසනීප වුණත් පැවිච්චීවිතේ පුතුම රැකවරණය අ තියෙනවා. සබ්‍රහක්ම චාරීන් වහන්සේ ගාචර් උපදධැන ලොකු බැඳීමක් තියෙනවා. ලොගු ආරක්ෂාවත් තියෙනවා. පැවි්ජීවිතය ගැන පුතු ආරක්සිත හරිම පින් ගොඩක් වගේ ස්ථානයක් ඉතින් පැවිජීවිති හරමුණු කරගෙන කටයුතු කරන්න. සතර සර්කමට හාම් භාවනාවන් සජ්ජායනය කිරීමෙන් ඉන්දිය ධර්මයන් වැඩීද. සජ්ජායනා කරන්න ඕන කරන්න තීවරුමුත් දැනගෙන. තේරුමුත් දැනගෙන ඒ වඩමින් කුසාල විදියට වඩමින්ම කටයුතු කොළොත් ඉන්දය ධර්මයක් වැඩෙන විදිහට ඒ පත්කර ගන්න පුළුවන්. මයිෛත්‍යයේ බුදුරජාණන් වහන්සේ පහළවීමට තවුදු කොප්මන කාලයක් තියෙනවාද. පින්ව අවුදු අසුදදාක වගේ කාල සීමාවක් ඉදිදියට තියෙනවා. ඉතින් ඔය ඇත්තු හපු හැම පස්්නයකටම උත්තර දුන්නා. අනිත් තවස එක්ක ප්‍රස්නයක් අහන්න බලමු. අපි පෑත්්දික කාලයක්න තියාගෙන ඉන්නේ. මොකද සෙනසුරහ තදාවසේ. උදේසන කැනඩාවි පින්වතුන්ගේ අපිධාරම පාන්තිය භාවන වැසතහනිවර කරලා. හවස සවිස්ථලාන්තය පින්වතුන්ගේ. අභිධර්ම පන්ති අවසංකරලා ඔය පින්වතුන්ගේ ධර්මසාකච්චා තෑන්ට එනකොට අතර මඟදීත් පොරිසාවාන්න්නසා අධ්‍යාපන කටුතු ගන්නන කටයසාහනෙකුත් ෙවා ගොඩා කරගෙන පිද්දී බොහෝ දෙනාගේ පස්නවලට උත්තර දෙන බලාපුරොත්තුයෙන් ඉන්න පැය දෙක පහුුණොත් අනිත් ඇත්තන්ට උත්තර දෙන කාලයේ නැටිවෙලා යනවා අපීට පස්සේ අපේ කුටිවලට වැඩම කරනවාන. එනිසා පින්වර්නි ඔබ අහනකොට ප්‍රස්්න එක පස්නයක් විතලක් ඇහුවත්. ගොඩ පයෝජනවත්තය අනිත්ත ඇට පිළිතුලබාද යුතු නිසා. ඊළඟට අහලතියෙන පස්නේ තමයි අවසරෑ පින්ව ස්මීන් වහන්ස මොලයේ කොටස කියාකාරීතය අඩපන වූ විට මතකයාන් අමතක වන්නේ කෙසේ දැයි කවුුණාවෙන් පහතා දෙන සේක්වා සත්පුරුස පින්ංවර්ත්නිි ඒක වෙන්නේ මේ විදිහට මෙන මෙිහිමතේරුන් ගන්නකු කාන්තාවක් පිරිමියෙක් මට දිනවකවානු වලදී ලිගිකව හැසිරෙනවා. කවුරු හරි කෙනෙක් නරගති කොහ අරිතනක මනුස්සදව කොහහි අරිතැන කෙනෙක් මැරෙනවා. ඒකෙනාට මනුස්සභූමියකි ඉපදිය හැකි විදිහේ යම්කිසි උසලයක් බලපානවා. සුගති හේතුක ඒක් විදිට හරි දිහේතුක හරි තිහේතුක ඒෙන මවකු සෙපිලිසිඳග න අපි කියියමුක දිහේතුක හෝ ති හේතුක. ඒකෙන මවකු සෙපිලිසිඳ ගන්නවා. ඒකෙන පැමිණෙනකොට තලතෙල් පැහට තියෙනවා. එයාගේ ප්‍රතිසන්දි විඤ්ඥාණයසා වීත්නා ස්ඥා සංකාරයන්සා මවුපියන්ගේ සුකඩින්ම සංශේචනයන් ඇසුරෙන් වසුදසය කාදසක භාවදසක පංචපාදා නස්කන්දි එක්ක පාර පහල වෙනවා. පලවැනි සතිය පහුවෙනකොට තලතල් පහර තිබුණුව එක ික ි ටිකටික ෙනස්සමින් ලේපාට හැනොදදිවැනි සතිය වගේ වෙේදී. තුන්වැනි සති හතරවැෙන සති එනකොට දැම් පලවැනි පටන් ගැම්මේදීම් හදවස්තුවට මුල්වන වස්තු දසක රූප කලා පේ පහල වෙනවා. දෙවනතුන්වන සති පහවීගෙන එනකොට දැන් හදවස්තුවේ කියාකාරීතය හොඳට පැහැදිලුව පේන්න පවා පටන්ගන්නවාර ලීපහට හැරෙන්න ගත්තාහම ඊට පස්සේ තුන්වැනි හතර වෙනනි සති පහුවීගෙන අද මොලයයක් දැන් හැදි හැදි ඇල්ල වැඩිල දාහතර වෙන සතිය වගේව දුන්න මොලේ වැඩ කරන්න පටන්ගන්නව සරීරයත්යක සම්බන්ධ වෙන එුතු කොට ආව කෙන දැන් ගොඩක් වැඩිල මොලේ කියාකාරීමමට්ටමටම ඇවිල්ලා. එතකොට දැන් සරීරයේ වැඩකරනවා මොලේ ඔස්සේ. හැයි ඒවි ොලේ හැදනකම්ම ඒකෙනගේ කරම කතාව හරි අපූරුවට ලොකු දෙයක් සිද්ධ කරනවා. මොලේකයාකාරීම අට්ටමටම ආවට පස්ස සත්පුරුස පින්වර්ත්න සම්පූර්ණයෙන්ම සරීරයේ කියාකාරීතය මොලයෝස්සේ සිද්ධ වෙන පටන්ගන්නවා. ඊට පස්සේ ඒෙනගේ ඒඒ කිය්‍යාකාරීතේ වැටල වැටල වැඩල යාමලෝ බහිවෙනවා ඊට පස්සේ අරේ මේ ක්‍ර්‍යාත්මක වෙන පටන් ගත්ත මොලේ හොඳටම ක්‍ර්‍යාත්මකවමින් කියාකාරී තත්වය ොඳට තියෙනවා යම් හයකින් මොලේ අඩ පනවෙනකොට මතකයන් අමතක වෙන්න පුළුවන් ඒ මතකයන් අමතකවීමේදී අ සම්බන්ධී කරණය සිද්ධ වන්න හැ ඒකන් සිතේ කියා පටිපාට වෙන එකක් මොලේ කියා පටිපාටි වෙන එකක් එතකොට සිතේකයා පටිපාටිය සසරට සම්බන්ධයි. මොලේකයාකාරී පටිපාටිය සාරීරික සම්බන්ධතාවේ තියනේක. එක සාරීරික සම්බන්ධතාවේ ගිලි හිලා යනවා. එතකොට පිටකරන්න ඕන වෙන්නත් වච්චනයෙන්. ඒවාගේම රැස්කරගත්ත කරම රැස්සේලා. වචනයෙන් පිට කරන්නට සිද්ධ වෙනවා තමන් ඒ ගානයකර ගත්ත කාන ආදී. හැබැයි රැස්කරගත්ත මනෝකරමවලට ඒ ජමනයන්ට විපාක. ඒ විදිහටම සිද්ධ වෙනවා. මේක පින්ුවත්නී චක්කුද්වාරයේ සෝත ගහන ජව්හාකාය මනෝ දවාරකයෙන් ඒ දවාර සහ ඒවාගේ ඒකෙනගේ කරම රැස්කර ගැනීම වැඩ පිළිවෙල සහ. ඒකෙනගේ මොලේ කොහොමද ශරීරයට බලපාන්නේ සාරීරික කියාකාරීතයට මොලේ ඕනුනාට සංසාරීකයාකාරීතයට සිත සහයේ චෛල්සික වැඩ පිළිවල ඕන බවත්. ඒ පස පස්සේ කර්මේ තියෙන බවත් කියන කරුණු හිතේ තියාගෙන තමයි අවතානය යොමු කරන්න ඕන. එතකොට, මොලයේ කොටසේ කියාකාරීතය අඩපනුනාට පස්සේ මත්තකයන් අමතක වෙන්නේ ඇයි කියල. ඇහුවත් මොකද සරීදයේ පැවැත්මසා ඒ බාහිරටයේ සං්‍යවීත්නය කරන දට අදාළව ප්‍රධාන කාරණාව මොලේ හර සිද්ධ වෙන්නේ. ඉති මොලේ අඩපන වෙනකොට අරව අරකවුණු එහෙමම දුරුවල වෙලා යන්න පුළුවන් බැහැර වෙලා යන්න පුළුවන්. නමුත් එයාඒ කාල සීමය ැස්කර ගත්ත කරමවිපාකනං පුූරුවටය නරැතියනවා. යරම වචීකර මනෝකරම කොයි විදිහට වේවා. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි හාමුදුරුවනේ අපි යමක් පූජයකරන විට. එය අපේ අතෙම්ම එ පූජා කළ යුතුවැනි කතාවක්ම අසා අතිබෙනවා. බොහෝවිට අපිත් විවිධ හීතුමතා අපේ අතිම පූජා නොකර අපි පූජාකරන ස්ථානයට නොගොස් වෙනයා මාකාරයකින් ඒ අවස්ස ස්ථානයට ලැබීමට සලැස් වනවා. එවැනි අවස්ථාවල අඩුවක් හෝ ඇවැඩක් සිදුවේද මේ කවන අපහට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ සිත්කැමති බෝධියකින් අමාමහා නිවං අවබෝධ වීවා කියලා. සත්පුරුස පිංවර්ත්නී ඔය ඇත්තු යම්කිසි දෙයක් පූජය කරනකොට. ඔබ රටරාච්්‍යවලට ගිහිල් ලඇති, කොහහි හරි තැන්වල ඇති. බොහෝවිට ඔය ඇත්තු විධ හේතු නිසා, ඔබේ අතින්මේදේ පූජයකාාන අවස්ථාවක් නොලැබෙන පිරිසක් වෙන්න පුළුවන්. පූජයකරණී ස්ථානයට ඔබ යනකොට ඒ ඇතිවන පූර්ව චීතනා. පූජය කරන්නට කලින් ඔය ඇත්ව එම ස්ථානය අතුපතුගාරමින් පිරිසුදු කරමින් කරනගගේ ඒ කාලසීමට ඇතිවං චේත්නා. ධානයක් නම් පූජ කරන්න ඔය ඇතු පඩික්කමීදම්ම සුද්ධ පවිත්්‍ර කරන්න. සමාද. පිරිසින්නවා ධානමානාදිය පූජකාද හොඟක්ම මේක තියනෙි දනවතුන් අතර මේ පස්්නේ තියන්නේ. ඒ ඒ උදවිය ධානමානාදිය පූජයකරනකට පඩික්කමක්ක කියම හෝදානවෙනක ලොකු නින්දනීය පහත්්‍යයක් වගේ සලකනවා බැ පරිික්කමක් හෝදන් ලැබෙනවාගේ කිය මහනිය උසස් පින්කමක්. මකද ඒකින් ලැබෙන විපාකේ නාමරූපවලට දනවතුන් අතර දනවතුම්, බලවතුන් අතර බලවතුන් මහාකේතියක් පැතියෙන පිරිසක් බවට පත්වෙනවා. ඒවාගේ අද බුහෝ පිංකං කරගන්න පුළුවන් ඇමි ස්ථානයටම ගිහිල්ල ඒ විදිහයට කටයුතු සිද්ධ කරනකොට එහෙම යන්න බැරිව ඔය ඇත්තු ඒ ස්වාමින්හන්සලට ලැබෙන සලස්වන වනා අනිවාර්රයම් පුඥ්‍යානණමෝත්නාවක් එහෙම කරගන්න. ඒ වගේ අවස්ථාව කඔබට අවඩක් වෙනවාදකෙ ලැහුවත් පින්වර්ණි ඉතින්ට ගිහිල්ලා ඔය ඇත්තන්ට කදගන්න පුළුවන්න්නම් කායකර්ම වචිකර්ම මනෝකරම ඔක්කොම කරගන්න පුළුවන්. එතින්ට යන්න බැනා යන්න බැරුුණ හේතුවත් තියෙනවානේ එතින්ට ගිහින්කරගන්න කායකර්ම වචීකර්ම මනෝකර්ම අඩුනාට, නිවසේ ඉඳල ඔබ පූජාකරපයකගේ ප්‍රයෝජනාදිය සලකා බලා. සතුටි වෙන්න ඔය තු නැවත් නැවත කලපනාකන් සාමින්න්න වහසල දැන් ධර්ම පචාරය කරන වැතිධානය ල දැන වැති සාමීන් වහන්සේ ඔබ පූජයකරපු දයනුව කල්පනා කරන්න කල්පනා කරකර ඔය ඇතු පූර චීතනා වාරී ශක්තිමත්ත තියාගෙන පූජා කරන්න මුංචර චීතනාවාය පගොලවතියාගෙන පූජාකන් අපර චීතනාවාරයේ සක්තිමත තියාගන්න පුළුවංග දියට පින්කම සිද්ධ කරගෙන ඉඩ ලැබෙන හැම වෙලාවේ මේ ඒ කල්පනා කරමින් සතුටි වෙන්න ඔබට එහිම ප පිණි අඩුවක් වෙන්න හැ අ කරගන්න බැරුණු කායවාක් මනුව කරමවලට නොලැබයාවි සමහල්ලාවට නිවසීඳං ඔබකරව පින්කම ගිහිල්ල කලාටත් වඩා පින්වර්නි, ගොඩා පබල විදිහට ඔබට පින් කරගන්න පුළුවන් මටමට ගන්න පුළුවන්ම. පරමංචන අපරචේතනාා බලවත්්‍යයාගත්තෝ. සහරයට තියෙනවානයේ විහාරස්ථානවලට ගිහින් පූජාකාන ගන්නකොට විහාරස්ථාන වල කෞරු හරිගෙනනල් අසර්න කල අනාතක කළ දාලා තියෙන සුනොක ඇවිල් ඇඟට පායනකොට ඒගැ අක මැත්තක් කියන ඇතකොට ඒකට බැන බැනඉන්නවා සහරලාවට විහාරස්ථාාවන ඇබිත්ත කොළුවන් විධකට්ටිය කරන කියන් දේවාලයෙක ස්වාමින්හසක අමනනාපගන් ගොඩ් නගා ගන්නවා. නානාපකාදේවාල ඒ කිසි දෙයක් නැතුව හිත දූෂනය කරගන්න නව නිස න්න. ඉඳින් පින් කරගන්න සමාරට හැකියාව ලැබෙන සක්තිමත් කෙනෙක්නාා අරවගේ බල්ලං හිටියත් ඇවිත්ත කොළුවන්ගෙන ආනාපකාර විකාදේවල් තිබුණත් ඒව ගැටලුවක් කරගන්න ඇතුව පින්වර්ත්නි පින්කන් කරගන්න කොහොම වඋුණත් ඔබේ තුන් සිත පහදාගෙන කටයුතු කරගන්න. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය ස්මීන් වහන්සේ කොකුල් බිත්තර කැඩීම. තැම්බීම තුළින් ප්‍රාණගාත අකුසල කර්මය සිුදු වෙනවාද. භාගිවතුන් වහන්සේට බිත්තර පූජාකිරීම සුදු සුද. අනුකම්පාවෙන් වටහා දෙන සේක්වා කියලා. සත්පුරුස පිංවර්නී. සාමාන්‍යයෙන් අපේ මනුස්ස කාන්තාවගේ ගර්භාසයෙන් දින විසි අටකට සැරයක් ගර්භාස බිත්තිී සිදුරුවමින් පිටවෙන්න ඕනනේ රුදිර කොටස්ස එහෙම ඇය පිළ සුදු වෙනවා. ගර්භාසය අපවිත්‍ර දේවල් ඇපිට කරමින් දින විශ්‍යහටකතස් වරක් ඒ පිරිසදුවමින් කටියයුතුවන උසප්චාක කියියාවලිය අත් තියෙන ඒවගේම තමයි කිකිලියන්ගේත් කිකලියන්ගෙත් ඒ වගේ මේ ඔසප්චාක ක්‍රියාවලියත් තියෙනවා ඒ කාන්තාවන්ගේ ගර්භාසය ඉන් පස්සේ ජීවයකට සුදුසුවිදියට සැසෙනවා මාසක සැරයක් අරවිදියට ඇඩිම්බ මුදාහරමින් ඒ දරුගැබැක් පිහිටාන්න සුදුසු විදියට සැකසෙනවා ඒවගේ තමයි අරකිලි බිත්තරේ ඒ විදිහට දරුවෙක් බැසගන්න පුළුවන්දිරි බිත්තරයට බැසගන්න පුළුවන් විදිහට. බිහිවෙනවාඒ පිටවෙනවා. එතකොට දෙකම්මහි වෙරෙන්නේ අර උසප්ජාක කියාවලිය වගේ කානාවක්. එතකොට ඒ ඉකිලි බිත්තරයට ගම් බිත්තරයක් වුණොත්. ඒ කියන්නේ ජීවයක් බැසගන්න සුදුසුමට්ටමක තිබ්බොත්. දැන්ගර්මය අපි කාන්තාවගේ ගත්තතින් කම්මේ මනුස්ස කාන්තාවගේ. ජීවයක් බැසගන්න සුළසු නැතිමට්ටමක තියෙදඒ පිටවෙලා යනවා ඉන්පස්සේක බැහැර කරපු අප විත්‍ර දෙයක්. බිත්තරය ජීවයක් බැසගන්න බැරි විදිහයට තියෙන එකක් වුණොත් ඒ සුක්ක සමඟ සම්බන්ධවීමක් නොවී තිබ්බොත් ඒකත් බැහැර කරන එකක්. එතකොට ජීවයක්ෑ ඒක කැඩුවා කියල කෑවා කියලා ඒ එන්හානියක් වෙන්න. හරියට අර මනුස්්‍ය කාන්තාවගේ සුෘඛ සම්බන්ධයක් නැතුව පිටවන ඒ අපිරිසුදු දේ හා සමාන. නමුත් යමයකින් සුක සම්බන්ධතාවයක් එක්ක තිබුණොත් එතන දරු ගැබත් පිහිතන වයි ගර්ාසය තුළ. ඉට පස්සේක වැඩෙන්න පටන්ගන්නවා. ඒ වගේ මෙතන බිත්තරය තුළත් දරුගැබ පිහිටනවා. ඉට පසි වැඩෙන්න්න පටන්ගන්න ඒ වැඩෙන බිත්තරය ඔය ඇත්ත කැඩුවෝත්. වැඩෙන්න්න සත්්‍රයා බැසගත්ත වෙලාවෙේ ඉධමඒක ජාති කියන අවස්ථාවද ඉපදුනා කියී අවස්ථාවී බිත්තරයට ආවා කියන උපපත්ති ලැබුවාකිින් අවස්ථාව ඉන්නේ. උපපත්තිය ලැබුවා කියීන අවස්ථාවන සංජාති අවස්ථාව දක්වා ඉන්න වෙලාවේ කැඩුවොත් ඔය ඇත්ව ප්‍රාණගාතයක් කරගන්නේ. ඒ ප්‍රාණගාතය ඔය ඇත්තන්ට අඩුවා විසි මැරන්න ඒකද නානාප්පකාර කරුවලට හීතුවක් කෙන වගේ හුඟක් කලාවට, දරු පල අහිමි වෙන්න ප්‍රධානම කාරණාවක් බවටත් පත්වයෙනවා. බෝධිතාජිකල කුමාරයේ හිටිය. මහා මාලිගාවක් ඇදුව තමන්ගේ මිසවත්්‍යක රාජ කියිය කුමාරය නමුත් දරුවනේ බුදුරජාණන් වහන්සේට තමයි මුලි මාරත්නාකන් තමන්ගේ මාලිකා විවෘත්ත කරන මහා දානමේ පූචාවක් පවත්තල. අද අදත්තර අලුතින් නිවවෙස් ඉදිි කලාට පස්සේ මහා සඟඩුවන සධාව කාණ්ඩුන් වහස සමඟ වඩම්වල පිරිසච්ඡායනා කරලා මුලිින්ම පාරිසිෙද්ද බිමක් බවට පත්කරගෙන නිවස්සල පදිංචලා කටයුතු කරගන්න අතීතිත් බුදුරජකුමාරය එහෙම කලා හබැමි දෙන්නට පස්නයක්ත්ති බෞතුකා අනක්තිස්සේ දරුවුණහ. මේ දෙන්නා පවඩයක් කත්නවා. බුදුරජාණන් වහන්සේ පාවඩිය ෝඩින් වඩම්වාන සලසුන්කරනවා. බුදුරජාණන් වහන්සේ පවඩියල් ළඟට ඇවිල මේ පාවඩී ඉවත් කරන්න කියල කියේනවා. මීරින්නග හිතේ තිබ්බි අපිට දරුූ ලැබෙනවවානම් බුදුරජාණන් වහන්ස පාවඩී උටින් වඩින් ඕන කෙළ භාගිවතුන් වහන්සේ පවඩි ඉවත් කරනවා අනේ ස්වාමීනයේ අපිට දරුූ ලැබින් නැද්ද කියලා ඒ වෙල්ලා අන්ඩා වැලපිළ බෝදධාජ කුමාරයා ගබිස්ෝ දෙන්න කියන්නේ. භාගවතුන් වහන්ේ ඔඕුන්ට දරූ ලැබෙන් ඇති කාරණාව දේශනා කරමින්. අතතේදී දෙන්න නැවකින්යනකොට මුහුදු බත්වීමෙන් දෙන්න දූපතකට ගහගෙන ගිහල්ලා ඉතින්දි කුසගන්න අධිකමහින්දා කන්න දෙයක් නැතුව. කුරුල්ලන්ගේ බිත්තර කඩාගෙන කාපයකි අකුසර කරමයෙන් නිසා මෝන්ට දරු පල පිහිතන් නැති, අකුසර විපාකයක් ලැබිල තියෙන ආකාරය දේශනා කරන්නට යෙත්නා පින්වත්නී එනිසා පරිස් සංවෙන්න. ිත්තර කැරීම සහදී කවනවලදී හබේ මතකත පහගන්න මෙතනදී අරකිව්ව මනුස්ස ගර්භාසයක ස්වභාවය මේ බිත්තරය ස්වභාවේ ඒකට සත්වයා බැස ගැනීම බැස නොගැනීම කියන කාරණාවලට අවධානී යොමු කරළ කටයුතු කරන්න බැස නොගත්ත බිත්තරයක් නම් එහි වරදකුත් නැති බව දැනගන්න. එතන හලාතියනම භාගවතුන් වහන්සේට බිත්තරපු පපුජාකිරීම සුදු සුද කියලා. අ කිව්ව කවුණු අනුව කල්පනා කරල එක තීරණය කරන්න භාගිවතුන් වහන්සේට පූජා කිරීම් ඕනෑම ධනවස්ව පූජාකරන්න පුළුවන් සත්වයෙක් ඔබ විසින් ගාතනය කරලා ඔබට පින්වර්නී මේ කිවවා කකුසල විපාක ලැබේ. ඊළඟ ටහලතියන ප්‍රස්නේ තමයි. අපගේ පින්වා සාමින් වහන්සයට නිදුක්නිරෝගී චිතජීවනය ලැබීවා සාසනක සේවාවන් කරගෙනයාමට සලු දෙවියූ උපකාර කරත්තා තෙරුවන් සාය කළ සල්සාධ ෆිංවත්නී ඔබටත් පුුණ්‍යාන මොත්නා කරන මංහිදී පස්නයක් කියලා බොහොම පින්සිද්දව වෙන ඔබපටාසිවාද කිරීම පිළිබඳව යත් අපි බොහො සාධහිීින් යුත්තුව පිගන්න බොහො පින්සිද්ව වෙන. පිවත් ඊළඟට ආලතියන පස්නේ තමයි. සාමීනී. පින්කමකට ලෑස්තිවීමේදී හා. පින්කම අතරතුර ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කරන විට එන සරීරයේ වේදනා නිසා එන සිතිවිලි. නිකම් මේක ඉවරවෙන්නේ කීයටද වගේ සිතිවිලි. එම පින්කමින් ලැබෙන කුසලේ හා විපාකය සාර්ථකව ලබාගන්න බැරි උනාද කියලා හිතනවා. පින්කමින් පසුව. නමුත් ධර්මයේ දේශනා කරන විට කුමන වීතනාවත් තිබුණත් එය ආසාවෙන් අහන් ඉන්නවා. ගාතාදිය කියන විට තමයි අනවාස සිතිවිලි එන්නේ. බොහොම අමාර්ුවයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණයක් හෝ මිනිහහි කරලා එම සිතිවිලි නැති කරගන්නේ. ස්වාමින්න් වහන්ස. මේ ප්‍රස්්නයට පිළිතුරක් බලාපොරොත්ති වෙනවා අපේ කල්්‍යාන මිත්‍යයන් වහන්සේට තිරුවන් සාණයි කියලා. සත්පුරුස පින්වර්ටන. සාමින්න් වහන්සේලා ධරමේ දේශස්නාකරනකොට ඔය ඇත්ත එක දිකට බිම් වාඩිවෙලා යිති. ඔය ඇත්තන්ට විවිධ සිටවිලි එන්න පුළුවන්. මේ කිවරි පෙන්න්නේ කීහතදාදී විදිහට. හබැයි ඒ පින්කමෙන් ඔය ඇත්තන්ට ලැබෙන කුසලේ හා විපාකේ සාර්ථකව ලබාගන්න බැරවුනා දෙක ලැහුවොත්. ඔය ඇත්තන්ට අනේ මේක කීයටද ඉවරවෙන්න වගේ පසම. ඔය ඇත්තන්ට උද්දච්චකුකෝජයක නොසන්සුන්කමක් පසුැවීම හෙම නැත්නං තිනමීදද ෙමනැත්තං අර කුසලේ හිතට ගන්න නැතුව කුසලේ වුට අකුසාසිත ඇතුවනොත් ඒ කාලසීමට කොහොමත් අකුසර විපාක ලැබෙන්නේ. ොමතිදින් දවස හිජීවිත ගතකද ඩිවස්සයෙන් අකුසල කරම කළ ගන්නවනි. හැබැයි ඒ කාලසීමාවේ ඇතුුණු කුසල සිත්වලට අවධානයෙන් ධර්මස්ස වනය කරපු කාලසීමට කුසල විපාක ලැබෙනවා පැයක් නං පැයම් පැබාගයක් ඔය විදිහයට හිටන නම් ඒ පැබාගේට ඔය ඇත්තන්ට ඇතුුණු සිතට අනුව ාත් අකුසල විපාකත් යහපත්ත හිතනා නං හොඳ පිදිහට ඒ පැබාගේට ඇතුුණු සිත්වල හැියට කුසල විපාකත් හැබ වෙනවා. එතකොට මොනතරං වේදනාව තිබ්බත් ඔය ඇත්තුූ ධර්මස්ස වනයාදිය කරමින් කටයුතු කරන ගනං ඒ කාලෙසීමට කුසල විපාක ලැබිලා ගාතාදියකයාද අනවසිතිවිලි එනවනම් ගාථාවල තීරුම් දන්නන්නේෑනේ ඒ තීරුම් දන්න නැතිවිලාවට ඔය ඇත්තට නානහපකාර අදහස්සිතුම් පැතුම් එන්න බලුව. ඒවි කාලයට ඇතුවුණ හිත්වලට අකුසද මනෝකරම විපාක ලැබෙනවා. බොහොම අමාරුවෙන් බුදුරජාණන් වහන්සේ ගුණයක් කරි මෙිහකරේ සිටවිල් නැතිකද ගන්නකිව්හම බොහොම අමාරුවෙන් කියන ඔය ඇත්තු මොන්න තරන් අමාරුවෙන් හරි කුස ලැස් කරගන්න. ඒ තරම් මේ සසර භයානකයි. පුළුවන් තරන් ඔබ කුසලයෙන්ම සතතිමත් එන්න මොනම හේතුවක් නිසාවත් අකුසලේට පුංචි හිඩක්වත් දෙන්නට එපා. අකුසලේ ඉඩ නොදී කුසලේම සත්‍යමත් කරගන්නේ සංසාරයේ අනාතිෝවෙච්ච. අසර්නව සැලසාන ඔය ඇත්තන්ගේ පිහිට රැකවරණය තියෙන සුළු ොහොතක් කර ඔබ රැස් කරගන්න පුුණ්්‍ය කුසල කරමහින්ද වහ වහා ධර්මය හැසෙන වක බලා ගන්න. සත්පුරුස පින්ගුවත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි පින්වස් ස්වාමීින් වහන්සේ. යම් ව්‍යාපාරිකයෙක්. ධර්මයේ එන සක්විති වැනිී වචන අලවිකරණයක් ලෙසේ උදා ගැනීම සුදුසුද. එවන් වචනයකින් ආමන්ත්‍රණය කරන අපටත් පවු සිදුවේද තෙරුවන් සානෑ කියලා සත්පුරුස පිින්වර්නී චක්කවාත රජකෙනෙක් නැතා සක්විති රචකෙනෙක්. කියන වචනය ධර්මය තුළෙන බොහොම් පබල වචනයක්. ඒක කවුරු හරි කෙනෙක් අලවිකරණයට භාවිතා කරනවන්නන් ඒක වැරදි දෙයක්. හරියට අරහං කියල කියානෙ බොහෝම සේෂ්ට උතුම් බුදු ගුණයා. කවුරු හරිකෙනෙ කියේ පුද්ගලයා මට අරහං කියල කියනවනං ඒක වැදිවිදියට භාවිතා කිරීමක්. ඔවුන් දැනදැන් තමයි ඒ අවභාවිතා යියෝධවාන්නේ. ඒකින් ඔවුන් ලාභපයෝජන බලාපොරොත් වෙනම ඇති. ඒකින් සිද්ධ වෙන්න පින්ගුවන ඒ අයට අකු සලකරම. නමුත් එවැනි වචනවලින් ඔය ඇත්තො ආමාන්තනය කිරීම සුල්සුද කිය ඇහුවොත් ඔයඇත් ඒ වචනයෙන් ආමාන්තනය කරන්න නැතුව ඒ අදාළකට්ටියගේ නමින් ආමාන්තනය කිරීම වැදගත් වෙන්නේ. අර වගේ කටේතුවලට අනුබල දීමෙන් වෙන්නේ අර ධර්මය තුළ කියවෙන වචනයට වෙනත් අර්ථකත්නයක තුළ කාලාරූපව අර වචනයට අදාළ කවන වෙනුවට අර පසු කාලීනව මතුවෙච්ච කවුන සමාජගත වෙනවා. එතකොට ධර්ම මේ කවුන යටපත් තුලා යනවා සද්ධර්ම පතුරූපකයක් වගේ. ඒක අනේ සක්විති කියන වචනයට ප්‍රතිරූපක කාරණාවක් මතුවීමෙන් සැබැකාරණාව යට පත්වෙලා යන්න පුළුවන් තවයි වගේ පතතුරූප ගොඩක් එන්න පුළුවන්හින්. ද ඒක උපංගෙීම නසල්ල කටයුතු කරන්න ඕන. ඒ ඔවුන්ගේ කපටි උපාක්‍රම. ඒ වනාට ඒවගේ ක අපටි උපක්‍රම පාවිච්චිකනයටට බොහොම කවරුණාවෙන් ඒක පහදලදීලා බොහොම ආදරයෙන් ඒක පහරලදීලා දහමට සහ දහමයකීවන ඒ කවුණු වලට අනාගතය වී හැකි හානිදායක පැත්ත පෙන්නලා ඒඉම්මිදිලා ඔවුන්ට දියුණ වෙන්න මග පෙන්නීම කරන්න ඕනේ. මේ වෙලා වී සක්විති කියන වචනයේ භාවිතා කරලා ඒකින් ආදායන් උපයන වනාත්කමයක් පාවිච්චිකන ඒයට බොහම ආදරෙන් සස නිහසින් සමීප වෙලා ඒ වැදි පැත් පෙන්නල දීලා ඒකෙන් මිදිලා දියුණි වෙන්නට තවතවත්්‍රම්වලට ඔවන්ට අත හිතදීම ලොකු පින් කමකුත් එෙනවා ඒයත් දියුණු වෙන්න ඕන හැබැ පින්වද අවභාවිතා නොකර. එනිසා අනාගත ශාසනයට අනතුරදායක කවුණු වචනයකින් වත් සිදුකරන්න ඇතුව අපි යහපත්ත කටයුතු කරන්න ඔවුන්ටත් අනුබර්දීලා කියල දෙන්න ඕන වගේ ඔවම හරි මාර්ගයට ගන්නත් ඕනෑ. ඕවුන් එක ගැටන්නේ යන්න එපවා. ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරෑ පින්වත් සාමින් වහන්සේ. චිත්තවීට සම්බන්ධයමට ගැටලුවක් තිබේ. අපකිරහි අනුකම්පාවයෙන් පහතා දෙන්න ස්මින්න් වහන්සේ. සෑම චිත්තවීතයකම ජවන්සිත් ලෙස අකුසාසිත් දොළහැන් එකක් හෝ කුසාසිත්වලින් එකක් එනවාමද. ඕ පින්වත්න අනිවාරයම පස්නේටිකත් දිගහින්දමං ආලතයන පස්නට උත්්‍ර දීගෙනම යන්න. සෑම චිත්තවීතියකම ජවන්සිත් ලෙස අකුසාසිත් දොලහෙන් එකක් හෝ කුසාසිත්වලින් එකක් එනවා සෑම චිත්තවීතියකම අනිවාරයම අකුසාසිත් දොලහෙන් එකක් හෝ කුසාසිත්වලින් එකක් හෝ යටටමහා කුසාසිත්වලින් එකක් හෝ රූපාචර අරූපාච සිත්වලින් එකක් හෝ එකක් ඇති වෙනවා ්‍යනුඋපදවාගෙන් ඇත්නම් කුසසාසිත්හ අකුසාසිත්. ජවන් සිත්වලද චිත්තවීතියක අග සම්පර්ණ චිත්තවීතියක මේ ට මේ ගැටලුවේ ඇතිවන්නේ නිදසුනක් වසයෙන් ඉදිරියේ ඇති මලක් දැකීමේදී. ඇතිවන පළමු චක්කුත්වාරික චිත්තවීතියේදී දැක්කේ කුමක්්ද කියා අදහසක් නැග. එවිට කෙසේදේම චිත්තවීතයේදී කුසලයක් හෝ අකුසලයක් සිදිවීමට අදාළ සිත්‍යය දෙන්නේ. පිංවර්ත්න එහෙම දකිනකොටම ඔය ඇත්තන්ගේ චිත්තී නැත්තං ඔබේ සිත්්පරම්පරාව අතීත හේතුවලිනුත් සම්බන්ධයි. කියන ඔබ දියුණු කරගෙන්ති ඉන්ද්‍රිය ධර්ම බලතරම ඔය ඇත්තන්ගේ ආශ්‍රවධර්ම අනුසේධරම ආදී කවුණු එක් කශක්තිමත්. එතකොට අතීත දේවල්යක්ක වර්තමානය කවුණු සිද්ධ වෙන වර්තමාන අරමුණුත් එක අනාගත කවුණු සිද්ධ වෙනවා. මම අසවල්දය දුටිමියයන දැනීම පුද්ගලයාට ඇතිවන්නේ තුන්වන මනොතුවාරය ඇතිවීම පස්සේ. ඔහ! එහෙම වෙනවා. මම අසවල්දය දැක්ක කියලා ඒ පුද්ගලයා දැනීම ඇතිවන්නේ සුන්වන මනුද්වාරය ඇවීමින් පස්සේ. නමුත් ඊට කලින් ඒකෙනාගේ ඒ අසවල්දය දැක්ක කියලා දැනීම ඇතුවුණාට ලෝබදේ සමෝහ ලෝබාදෝ සමෝහයක්ක තවතව කවන ගොඩාක් මුලින් ගෙතිලා ඒ යතුනු ඒවට විපාකයක් අනිවාර්යෙන් තියෙනවා. මේක අංග සම්පූර්නාට පස මේක පබල විපාක ලැබෙනවා. එතකොට අරවිදිහට ඒක තරම හැටියට කලින් ඇතුුණු ඒ වගේ පැබල විපාක ලැබෙනවා. එවිට සාමීන් වහන්සේ දැකපුදේ අඳුඩ ගන්න මනෝත්වාරික වීතියට පෙරචිත්තවීතිවල ජවන්සිත් යෙ දෙන්නේ ක සේද ජවන්සිත් අනිවාරීයත් නමුග ලෝබේදේස මෝහේ. ලෝබේ අදෝසය අමෝහේ යෙතුන හින්ද තමයි අ මම මේදේ දුටිමයාාදීවිදියට ඒකවුණු වෙන්න හබැ එතෙන්ද මතක තබා ගන්න නිශ්චේකට පැමිණෙන වොට්ටපන සිත ඇතිවෙලා. වොට්ටපන සිතින් පස්ස තමයි ජවන් සිත්්තිික ඇතිවෙන්නේ. එනිසා විපාකයේ ඇතිවෙනව ඉන්පස්සේ චිතවීති කීපයක් ඔස්සේ විපාක සකස්සන ආකාරයක්, ඒක චිත්තවීත, තවදුවටත් තද්‍යනය කළ හම නිවැදි කරගන්න පුළුවන්කම ලැබේවි මනොද්වාරික වීතියට පෙර චිත්තවීතිවල ජවන්සිත් යෙදෙන්නේ කොහොමතිකෙ ලැහුවොත්. ජවන්සිත් අනිවාරයම හේතුත් එක්ක එ දෙෙන්නේ. කුසල් අකුසල්වීමට අවුම දැකපුදේ කුමද්ද කියවත් හඳුනාගත යුතුයි නේ දෙක ලැහුත් ආස්්‍රව අනුසේ ධර්මාදී කවුණුොත් එක්, හේතු යෙත්න සවභාවිීම සබලාාන ඉන්දිය බල්ධරමාදී යදෙන සන්තාානයක? නොයදන සන්තානයක අකුසල දරමාදී යෙදෙන සන්තානයක කුසල දරමාදී යෙදෙන සන්තාානයක හේතු යෙදමින් චවනයක් ඇති වෙනකොට ඒක විපාකයේ ලැබෙනවා ලැබෙන ඒ විදිහට දුරුවල පැබලකන් තියෙනවා. එතන්දි මේ කිව්ව විදිහට ඒ චිත්තවීති එක් අංග සම්පූර්ණ වෙනකොට ප්‍රබලවේ ප්‍රබල වෙවි බලවත්තයේ බලවත්තී වාර්ධනය වි වාර්තනය වි හැදන විදිහත් තියෙනවා. මේ අදී විදිහට පින්වත්න ඒ කවුන තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියන පස්නය තමයි, අවසරය පින්වත් ස්වාමින් වහන්සේ. ධානයන් අතර උතුම් ධානයක් වන්නේ ස්වාමින් වහන්සේ උදෙසා දෙන දානයක් බව පවසමින්. ඒ සඳහා මගේ හිතවතු නෑදෑයින් හට පැවසීමේදී බොහෝ අය ස්වාමින් වහන්සේලා බොහෝමයා සිල්වත් නැති බව පවසමින්. මා පවසන දේ පතිසේප කරයි. එවැනි උතුම් දානයන් සඳහා. ඔවුන්ව යොමු කිරීමට කෙසේ ඔවුන්ට මෙම කවුන පැහැදිිකරදිය යුතුද. තෙරුවන්සානය ස්මීන් වහන්සේ ඔබ වහන්සේ සිත් කැමැති බෝධියකින් උතුම් වූ නිවන් අවබෝධ වීවා කියලා සත්පුරුස්ස පිින්වුවත්න ඒයට පැහැදිලි කල දෙන්න. මෙන මේ විදිහට. බුදුරජාණන් වහන්සේ දක්කිනා විභංග සූත්‍රයේදී. තිල්සංගත සත්වීන්ට දෙන දානය ගුඩක් ආනිසංසය කළ දේශනා කළා. හැබැයි ඊට වඩා ආනිසංස දායක වෙනවා දුස්සීල ගිහි ඇයටදින දානේ. දුසීල ගිහිකට්ටියට මනුස්සේට්ට ගුණධරම රකිමින් ඉන්න මනුස්සයක් නෙමි දුස්සීල මනුස්සේට දෙන දාානය ගොඩක් ආ අනිසංස දායකයි. තිරසංසතාට වඩායක අනිසංසදායෙකුණනාට දුස්සීල මනුස්සයාට වඩා සිල්වත් ගිහි කෙනට දෙ දාානයේ අනිසංසදායකයි. සිල්වත් ගිහි කෙනා පංචසීලියෝ මොන මහෝ යහපත් ගුණ දරම ොලඉන්නවා. එතකොට සිල්ව ගිහි කෙනාටද දෙ දාානය ගොඩක් ආනිසංස දායකයි. ැබ ල්ත් ගිගෙනනාට වඩා ඉහලින්ින් දෙෙනා තමයි දුස්සීල් විස්සුන් වහන්සේ. දුස්සීල වනත් සමහයට විකාල බෝතනය කඩා ගෙනැඇති. ෙනත් මොහ ල්ත කඩාගෙන ඇති. නමුත් වෙන වෙන ගුණධර්ම තියෙන්න්න පුළුවන් වෙන ගුණධර්ම තමන්ට වඩා අඩුඋනත් ඒ බිස්සූන් වහන්සේ අරමුණු කරගෙන ඔය ඇත්තන්ට පුළුවන් සැරියුත්ම කලන්න අඳරාහුලාදී නික්ලේසේ මහා අතීත සංඝ පරාම්පරාවේ පින්බර පින්කෙත අරමුණු කරන්න. වර්තමාන සංග පින්කෙත අරමුණ කරන්න අනාගත සංග පින්කෙත අරමුණු කරගන්න. ඔය ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමේ පින්වර්ත්නි ඔය පින්වතුන්ටෙත්. අර බිස්සූන් වහන්සේගේ ගුණය අනුවත් බිම් විපාක ලැබෙනවා, සංගරාත්නය අරමුණු කරගෙන පූජාකරන හින්ද සංගරාත්නය ගුණේ අනුවත් ඔය ඇත්තන්ට, පින් සිද්ධ වෙනවා ඉතින් දුස්සීල බිස්සූකට පූජාකිරීම සිල්වත් ගිහි අයකට දෙන දානයට වඩා ගුඩක් බලවදධානයක් වෙනවා. බිස්ුව දුස්සීලඋනාට ඔය ඇත්තන්ගේ අරමුණ දුස්සීල නැහැ. ඔය ඇත්තු අරමුණ කළේ සංඝරාත්නය නිසා සංගරත්නය අරමුණු කරගෙන එය කටයුතු කරමින් ඔබට පුළුවන්න්නන් ඒ කාලසීමාවේදී අරුස්වාමින්න් වහන්සේට කලන මිතුරෙක්ෙන්න්න. අන අපේ සාමීන්හන්සේ අපි ඔබහන්සල හැකබලෑ ගන්නවා. විකාල භෝජනීනං උන්හාස දුස්සිල වෙන් හේතුව, සාමින්හාස මේකින් ඉතින් ගල්බයක් ගැලවෙමකෝ. වලකින්නකු මේක කරාන්න එපස්ස වහනා සිතින් න ඔබ දානමාන පූජයකරනෙහින්ද ඔයාතු සමීපුව හින්න හින්ද ඔබ කලණිමිතුරෙත් බව ස්වාමින්හස පිළිගන්නවා. ඒවගේ ඔබ ආදරයෙන් කවුණාවෙන් ස්මින්හසට මඟ පෙන්න්නනවා අනේ ස්මින්හස මේක වලක්ව අන්න කියල හරියට අර සැරියුත් මහරාතන් වහන්සේ අතීත භවයක බෝධිසත්යන් වහන්සේව ආරස්සා කලා වගේ බොධිසත් වනා තාපසක ෙනෙක් විදිහයට හිටිය ගඟ ගාගෙනාව කාන්තාව දුෂ්ටකාන්තාව බේර ගත්තකාතාව. කාන්තාව වස ප්‍රීහිටි ඇයි පෝසණයකාන විදිහක් නෑ ගමට යන්න වනා ගමට ගිහිල්ල. කෑම්බීම හොයමින් කටයුතු කරන්න පටන්ගත්ත. ඒ කාලසීමාව හොරෙක් ඇවිල්ල මේ කාන්තාව පැහැරගෙන ගියා, මේ කාන්තාව හොරත් එකක සතුට ඉංගින්වා කාන්තාව තාපස්තුමාට කැමතිනේ අහප ොයාගෙනව තර සම්පත් ඔක්කොම නැතිවීකි හිත්ල දූතේ කරා තාපස්තුමාව බොලුවක් කර ළඟට ගන්නව ගන්න මරන්න හිතාගෙන හොරක්. හොරකමේ ගිහිල්ලා ආවට පස්සෑ තාපස්තුමා ලඟට ගෙන්න්නවල හඟගෙන්තියාගෙන තාහපස්තුමාට පනිවිඩදීලා අ හොර සැමී අනැත්තං හොර දෙටුවා හරහ තාපස්තුමා මහන් උපක්කමයක්න ඒවෙලාවේදී තාපස්තුමාට හොඳට ම හොර දෙටුව ගහන අපහර දෙෙනවා. පහදීලා මානයට පත්කරන අදහසන් කටයුතු කරනවා ඒවෙලාව අර තාපස්තුමා ප්‍රකාශ කරන ස්ථේක වචි පිගන්න එපා අදීවිද රයානුව තාාවමකද කියල දැනගන්හදනකොට එකට වේදී හිඳදිලලා ඉට පස් සත්ති සිද්ධිය කියේනවා. ඒ වෙලාවි දර කාතාව තාපස්තුම මැරු අදි කළ බලන්නත් එක් එනවා ඒ වෙලාවි හොර දෙටුවමයි ගෙන්න්නවගන්නෙ කාන්තාව, ඒ වෙල්ලාවෙ තාපස්තුමාගේ බෙල්ල කපනවා වගේ කාන්තාවගේ බෙල්ලමයි ක පන්නේෙ. මේ විදිහට පිවත්න එදා ඒ සැරියුත් මහරතන් වහස තම හොර දෙටඕන තාපස්තුමාවනේ අපේ මහබෝධිසාත්වයන් වහන්සේ. ඒ ආකාරයට සමහරලාට නොමග ගිහිල්ල ඉන්න කෙනෙක් හරිමාර්ගයට ගන්නව ඔ ඇත්තන්ට පුළුවන්කම ලැබෙන කවනාමයිතය පියුණු කවරුණුසා ඉවසීමත්තුව කටයුතු කළ හම ස්වාමීන් වහන්සේලා අතර කවරුහරකින් දුස්සීලන මේ වෙලා දුස්සේල වුණා සිල්වත් කර ගන්න පුළුවන් අහ ප ොකුච්චන වටනනාද. එනිසා ඔබ කල්්‍යයානමිත්‍රයෙක් වෙන්න නොම ගේකෙනෙ සුමගට ගන්නනම් වෛරයෙන් බැහැ ප්‍රතිස්සේපකිරීමෙන් බැහැ ගට්ටනයම් බැහැ ගහවරා ගැනීමවලින් බැහැ ඔය ඇත්ත ඉවසීමෙන් පුළුවන්, කවුණාවෙන් පුළුවන්, දයාවම් පුළුවන්, මෛත්‍රීයෙන් පුළුවන්. ඔහු එහත් ඒතනට ආවොත් ඔය ඇත්ත ලොකු ජයග්‍රහණයක් ලබලා. ඔහු ඒතැන්ට නොවාවොත් ඒ සාමි හස දුසලකම අත්තරල්ලක්. ල්වත්කමට කොහොමත්තයෙනම කලන මිතුර ඇසුරකින්. හැබයි කලන මිතුර ඇස්රේත ගන්න බැරවගියා. ඔබේ උත්සාය අපත යන්න ඔය ඇතු දන්දීලා දුසීර බිස්වුවට පූජයකිරීම ආනිසංසල බලා ඔය ඇතු දුස්සීර බිස්වා සිල්ුවත් කරවන උත්සාහ කරලා ඔක්කෝන සිල්ුවත් කරගන්න බැරවුණත් කොටසා කර සිල්ුවත් කරගෙන. ඔබේ ඒ උත්සායි ඒ කැපවීමේ කායවාක් මනුව කරමවලට සුවසේ නිවන් දොර විවර කලා දේව. එනිසා කවුරුත්ඒක ගට්ටනහදාගන්නන්නේපා දේශයෙන් පතිසේකරමින් දේශයෙන්. ගතියට ගිහිල්ල පතිසේප කළක රන්්ඩු කරකර යෑම නෙමේ කළ යුත්තේ නොමක ගිහිල්ල ඉන්න අඇව සුම ගටගන්නට කලන මිත්‍රත්ති දෑත දික්කිරීමයි කළයුත්ති ආන සංසවලින්න්නම් සිල්වත්ම ගිහියට වඩා දුස්සීල බිස්ුවට පූජයකයන්දානය ඉහලින් තියෙනවා ඊ ඉහලින් තම ිල්දත් බිස්වු යාදී විදියට කවුණු තේරුම් කළ දෙන්න. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි පින්වත් කල්්‍යයානෙමිතු සාමීන් වහන්සේ. බුදුදාමට අනුව ආතරයේ ලෝභ සිතක් බවම ආසා තිබෙනවා. ගිහි ජීවිතේක සිටින අප, බොහෝවිට අපගේ මිතුරන්ට, ආදර සභර්තා ගොඩනගා ගැනීම සඳහා උදවකරනවා. අපේ එලෙස උදව්කරන්නේ කිසිවා බලාපොරොත්තු නොවී හොඳ සිටන්. සහ ගිහිෙක් වසයෙන් විවාහයක් අවස් දෙයක් වුවත් එවැනි අවස්ථාවල උදව්කිරීම තුළින් අපහටත් පවසිදුවේද. මේ කවුණ අපහට පහදා දෙෙන සේක්වා. ඔබහන්සේට මෙලෙස කරන්න වු සියර ශාසනික සේවා පුුණ්‍ය කර්මයන්ගේ උතු මූපිනින් ඉතා ඉක්මනින් සසරය මිදීමට ඒ සියලුපින් හේතුවාසනාවීවා තෙරුවන් සරණ කියලා සත්පුරු්‍ය පිංවර්ත්නී බුදුදහමට අනුව ආදරයේ ලෝභ සිතක් බ වසා තිබෙනවා. එ ඇත්ත. ආදරය කියන්නේ මෝහයත් එක්ක ලෝබයේ යෙත්නහම ඇතිවන හැකිීමක්. ලෝභයත් එක්ක මෝහේ යෙදුනහම අසූචිකොඩක් ඇවිදින බවක් පේන ඒකට කියෙල හලහල පස්සෙන් යනවා. නිිහිජීවිතඒක සිටින ඔබ, බොහෝවිට උබගේ මිතුරන්ට ආර්ය සබරතා ගොට්නගා ගැනීමට උදව් කරනවා. ඔව ඉතින් ඔබෙහෙම කරනෙම ඇති. අසුවජි කඳුකඳු මොනගස්වමින් ඒඒ අයගේ රාගාති ස්ට සිද්ධ කරගන්නට ඔය ඇතු අවස්ථාව සලසනව ඇති. අපි එලෙස උදව්කරන්නේ කිසිවක් බලාපොරොතු නොවී හොඳ සිතින්. ඕ පින්ංුවත්නි ඔය ඇත්ව රාගේ වාර්ධනය කරගන්න කිසිවක් බලාපොරොතු නොවීකිව්වාට ඔය ඇත්තෝ ඒක යම්කිසි සත්තුටක්. මොකක් කටයක් ලබන ඇතියකයන්නේ. ඒ දෙන්න මිත්‍ර වනාා ඒ දෙන්න මෙහෙම කටයුතු කලා මෙහෙම කටයුතු කළළ ඔබටඒ කාල සීමාව ඇතිවෙන්නේ කුමන ොහෝ ලෝබ මෝහාදිය මොකක් කරි කවනක්ෙන් ඇැතුමකට ප්‍රඥාවෙන් කටයුතු කරනවනම්. එක එක් කෙනල් ජෝඩ කරන්න සම්බන්ධ කරනවට වඩා ඔය ඇත්තු වූ සිල් සමාධන් කරවන්න උනාන්දු කරවන්නේ හැබේ කල්්‍යාන මිත්තුව සමයිකරවන්න මුණගස්සවන්න ඔය ඇත්තන්ට කටියයුතු කරන්න පුළුවන්කම ලැබුණනොත් ඒක ගොඩක් පිනා. ක සමහරලාවට පෙරසංසාර එකට කටයුතු කරගෙනපු මේ ස්වාමි භාදයා බැඳීම් තියන ඇත් ඉන්න පුළුවන් ඒවාගේ ඇයව සම්බන්ධ කරවීම යත්තන්ට පිනක්වන්න පුල අනාගත යහපතත්තිෙන්න්න පුන එක බොහොම ගැඹරින්තාව බැලි යුතු කවුණා. එවැනි අවස්ථාවල උදවකිරීම තුළින් අපහටත් පෞසිදු වීද. පින්වත්න රාගේ ස්ථකරගන්න උදවකරපු ඇත්ව ඉතින් රාගෙ ස්ථකරගන්න උදව කරමක යත් කපුරු පූජකර දව් කරා මේේ ඔය න්ුක. ජාවක තිහෙමනඇත්නම් චෛත්‍යයක් හදානෙමි ඔය ඇතු දෙන්නේස් යහන් ගතවෙන්නට දෙන්නේට දරුමල්ල හදාගන්න දෙන්නේගේ කාමාදිී ස්ට සිද්ධ කරගන්න එක අකුසාසි දො හැන් යෙදෙන? ඒ කාමයේ හැසිරීමට ඕන කරන කවුණුුවල ටොෝ උපකාර කරලා තිය ඉතින් ඔබ උපකාර කළේට පිරිිකට පූජාවට කට්න පින් කම කරනෙ මේ හින්දා අරකට ගැලපෙන විදිී විපාකො ඇත්තන්ට හබවේවි. ඒ විදිහට අකුසලයට සහයෝගේ දෙනකොට අකුසර විපාක ලැබෙනවා කුසලයට සහයෝගයේදේදී කුසල විපාක ලැබෙනවා. කවුණාවන්ත සත්පුලස ඔය ඇත්තු අකුසල කර්ම පත දය කුසල කර්ම පත තහයත්. හොඳට අ්‍යනය කරල අටමා කුසාසිත්වල ඥාන සම්පයුත සිත් හතර ඇති කාරණාවලය දෙමින් සසරින් ඉගුඩ වෙන්න කටයුතු කරගන්නට වග බලාගන්න. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියන පස්නේ තමයි ගොුණවන්ත සත්පුරුස අවසානායක සාමින්න් වහන්සේ. ආලෝක භාවනා පිළිබඳ පැහැදිලික දෙන සේකවා. එසේම අපි කෙස් ලොම් දත් ලෙස ධාතු මනසිකාරය කරන විට කෙස් කියල සිහිකරාද්දී එහි පටවි්‍යආාපෝතේජ වායෝ කියන සතර මහා ධාතුවම තියෙනවද අනුකම්පාවෙන් පහදා දෙන්න ඔබහන්සේට සැපපතිබදාවෙන් නිවන් දකිත්වා සම්මා සම්බුදු සරණයි කියලා. සත්පුරුස පින්ංවර්ත්නී. ආලෝක කසින භාවනාව ගත්තාම එතනැති ආලෝක කසිනය ඉගනගන්න ඕන. ඒ ආලෝක ඒ කියන්නේ බිත්ති සිදුරකින් හරි කෙ සිදුරකින් හරි කවුලු අතරින් නිමිත්ත ගන්නට ඕනේ. ඒ අරගෙන පිංවර්ත්නි ඊට පස්සේ්. ඔය ඇත්තො ආලෝකයේ ආලෝකයේ ආලෝකය එෙම නැත්තං ඔබහ සෝභහා සෝභාජනතං ආලෝකෝ ආලෝකු ආලෝකෝ කියලා අර ආලෝකය මණ්ඩලය සිතට නන්වමින් ඒ නිමිත්ත සිත තුළු උපදවාගන්න කටයුතු කරන්නට ඕන. ඒ උපදවාගැන කටයුතු කරන්න ඕන යම්මහකින් එහෙම බැරුව ගියොත් කලේක පහන අපපත්තු කරලා ඒක කට වහලා. එක පැත්තක සිදුරා කදලා, බිත්තියට පේන සලස්සල, ඒ සිදුරෙන් නික්මනෝ. ඒ ආලෝකයේ අරගෙන, ඒක ඔස්සේ ආලෝකයේ ආලෝකයේ කියල භාවනා කරමින් ඒක නිමිත්ත විදිහට හිතට නන් වගෙන ඒ උද්ගා නිමිත්ත ඇති කරගන්න ඕනේ අරමුණ හොට උක්කාආගන්නට ඕන උකහාගෙන ඒකවාර්ධනය වනාට පස්ස ඒ හස්සේ පස මේ ප්‍රතිභාගෙන නිමිතිආදිය සම්පෝ සම්පාධනය කරගෙන ආලෝකසනය ඔස්සේ ඉදිරියට එන්නට කටියයුතු කරගන්නට ඕන. ඒගැන බොහොම දීර්ි විස්තරයක් කළ යුතුවෙනවා කාලය අනුව කෙටියින් සඳහන් කළේ. ඊළඟට හලතියන ප්‍රශ්නේ අවසරෑ පින්වත් අපේ කල්්‍යයාානමිත්ත ස්වාමින් වහන්සේ. ව්‍යාපාරයක් වසයෙන් කෙනෙකු සුරතරමස්සුන් විකිනීම පවද්ද. ධර්මයට අනුව එහි විපාක පහදා දෙනු මැනවි. පින්වත් ඔබහන්සේට නිදුක් නිදෝගී දීර්ගය සම්පත්්‍යය ලැබීවා තෙරුවන් සරණය කියලා. සත්පුෘස පිින්ුවත්න අතීතයේදී ගවයිී විකුණවා. ගවපාලනයේ ධාර්මිත රැකියාවක්. ධාර්මික රැකියාවක් වුණු ගවපාලනයේදී බොහෝ ගවයින් අභිජන්නේ වුණට පස්සේ ගවයින්ගෙන් පැටවුහෙම විකුණමින් ඒ ගවයුත් රැකබලාගන්න අයට දීලා ඒ විදියට ආදායමාරක හොය අගත්තා. දෙ ධර්මානකූලවේ යහපත් දැහැමි රැකියාවක්, විශේසයම කුසකර්මාන්තාදී කටයුතුව ලැටහෙම යුත අගත්තා. එතකොත්ත මෙතනදී ඔබහපු පස්්නේත අදාළව පින්වර්ත්නි අපි ආජීවේ ගත්තාම මිත්‍යාවලදාාම පහෙන් තමයි ඔබ ගැලවෙන්නට ඕන උපහසක සත්පුරුසුය විසි මිත්‍යාවලදාාම් පහ ඉන් කරන්න ඕන සත්්‍ය වනිච්චා ආයුත වදාාම නොකළ යුතුයි සත්ව වනනිච්චා සතු වදාාමයක මස් පින් සතු විදාම නොක යුතු මසව චා ංස වදාාම නොළ යුතු මච වනිච්චා මත් පැන් විඳාම නොකළ යුතු විස වනිච්චා විස විල්දාාම නොළ යුතු. මේ විදිහට උපාසකයකු විසින් නොකළ යුතුවණදාාම් තියෙනවා. එතනැද ඔය පින්වත්තුවන්ගේ සත්වයින්ගේ ජීවිතවලට ආදරී ආරක්ෂාව රැකවණය කවුණවාදය ලබා දෙමින් ඔවුන්ව. එයි විදිහට යහපත්ව ඉන්න අඇත එහෙම ලබාදමින් කටයුතු කරනකොට පංවර්නී ඒ පැහිතන්න පැතිකොටා අ තියෙනවා. දකිින් ඕන කරන පැති ගොඩා අතියෙනවා බොහෝ සත්වයන්ගේ ජීවිතවලට හානි නොවන විදිහට කටයුතු කරන්නත් ඕන නමුත් භාගිවතුන් වහන්සේ දීශනාකට විදිහට අර කූඩු කිරීම හිරකිරීම වදදීම. අනි සත්වයන්ගේ ජීවිතවලට හානි පැමණිවීමආදී කවුණුවලදී ඔබට ඇතිවන කකුසාසිත් කුසාසිත අනුව ඔබට විපාක ධර්ම ලැබෙනවා ඒක නිසා බොහොම පරිස්සමින් කටයුතු කළ යුතු වෙනවා. ඊළඟට හලතියන පස්නේ තෙරුවන්සානය ස්මීන් වහන්සේ, අවිද්‍යාවට සංකාර ඇතිකරාන්න උත්සාහයකුත් නැහැ. අවිද්‍යාව දන් නිත්නේ, තමන් සංකාර ඇතිකයනවා කියලා, අවිද්‍යාව නිසා සංකාර ඇතිව නිත් නැහැ. අවිදත්‍යාව හැර වෙන දේකුත් නැහැ සංකාර උපදින්න. මෙහි අවිත්‍යාව නිසා සංකාර ඇතිවෙන්නෙත් නෑ කියන එකයි අවිත්‍යාපච්ඡා සංකාර කියන එකයි අදහසේ වෙනස කවනාවෙන් පැහැද්දි කළ දෙන්න. සත්පුරුස පිංවර්නයේ අවිත්‍යාව නිසා සංකාර ඇතිවෙන්නෙත් නෑ. අවි්‍යාපච්ඡා සංකාර කියනය එක කියෙ ඇවුහාම. වෙතන්ද එක මෙහෙමතේරුන් ගන්න අවි්‍යාව කෙලකැන හිතේ හිත තුළ ෙත්න මෝහේට නමක්. මෝහේ කෙලකයන අරමුණේ සැබෑස්භාවේ වහන ආරම්මණය මුිය තීති මෝ හෝ කියන එක. එතකොට අරමුණේ සැබෑස්භාවේ වහන ඒ ධර්මතාවයට වුවමනාවක් නැ පින්රැස් කිරීම හෝ පවුරැස් කිරීම ඒ ධර්මතාවේට ඕන අරමුණේ සැබෑස්භාවේ වහන්න. ඒ වහල තියෙන හින්දා ලෝබේ ඇතිවෙන්න පුළුවන්ගේ අරමුණ සම්බන්ධව. අරමුණේ හැබෑස්භාවී වැහවා. तिक लोभे आवा लो बेनिस ඒකෙන කුමන හෝ අකුසල කරම පතාහති එකක් රැස්කර ගත්තා අරමුණේ සැබෑස්භාවී වැහවා ඒත්ෙකු දශයාවා අකුසර කරම්පත වලි මෝල් හරිකර ගත්තා අරමුණේ සැබෑස්භාවී වැැහුවා මෝහේ ඇතිවුණා ඒනිසා අකුසල කරමාදී රැස්කර ගත්ත ඒ රැස්කර ගත්තේ පින්වත්නි පින් පවු් රැස්කර ගැනීම අදහසයක් ඇතිවනෙමඒ ඒක කිරීම නිසා ඒකනාට සංස්කාර පඥඥාබි සංකාර ඇැස්වෙනවා අපඥඥාබි සංකාර රැස්ව වෙනවා ආනෙන් ජාබි සංකාර් ඇස්සෙනවා. එතකොට අවිත්‍යාවය වුවමනාවක් නෑ ඒක මෝහෙ හිතාමතා තමාගේ හිත තුරාහසුරවාගෙන්නෙමි සැබෑස්භාව වහන ධර්මතාවේ යෙදනු නිසා පින්වර්ත්නි ලෝබ දේශ මෝහාදියයි කරුණු යෙදනා ඒත්ඒක ඒකෙන පින්ෑ පවරඇස් කර ගත්ත ඕකම කුසල පැත්තට න යහපද්දී කළ ඒ පිංගරැස් කරගත්ත ඒක නාමරූපවලට බලපෑවා. අවිද්‍යාව නිසා සංකාරය ඇතිවෙන්න නිත්නෑ කියන කෙරදදි. ඔය ඇත්තුව ඒක පටලවා ගන්නේපා අවිද්‍යාව නිසා තමයි ප්ඥාි සංකාරයඇස්වවෙෙන්න්නේ පුංඥාබි සංකාරයස්වවෙන්නේ ආනේ ජාබි සංකාරස්වෙන්නේ නමුත් අවිද්‍යාව නිසා අවිද්‍යාවට සංස්කාරය ඇතිකරන්න වූමනාවක් නෑ අවිද්‍යාවට වූමනාවතයෙන අරමුණේ සැබෑස්භාවේ වහන තත්වයට පත්කරන්නේකයන් අරමුණේ සැබෑස්භාවේ වහන දර්මතාව තම. වි්‍යාව නැත්තම් මෝහේ කියල කියන්න. ඊළඟට අහලතියන පස්සනේ තෙරුවන්සානය කල්්‍යයානමිත සාමින් වහන් සවසඳයි සිත මොලේ සමඟ පාලනය වන්නේ කෙසේද පහතා දෙන්න කවුණාවන් කියලා. සත්පුරස පින්ංවර්නී සිත මොලේ සමඟ පාලනයේ වෙන්නේ කොහොමදිකිල ඇහවුවත් සිත මොලේ සමඟ පාලනය වෙන්න සිත සම්පූණයම හදවස්තුරූපය වස්තු වස්තුූ දසග රූප කලාපේ චක්කු දසක රූප කලාපේ සෝතගාන ජීවාදසක කායදසක රූප කලාපවල පින්වන්නේ එතන තමයි සිත පහලිවෙෙන සිතක් පහළවෙන්නේ සිතක් පහළවෙන්න තියෙන ද්වාරේති පමණයි. සිතක් පහළවෙන්නේ සිතක් පහළ වන දවාරේදි. හැබ මොලේ තමයි අර දවාරය සහ මොලේ තමමුළු සාරීදිට කියාකාරීතය අනසක පතුර වන්නා. එතකොට සිත මොලේ සමඟ පාලනය වෙනමකි ලැකිවොත් එක වැරදි මොලේ සම්පූර්ණයම කායික කියාකාරීතය හුස්ම ගැනීමේ දන් සෑමදේක ප්‍රධාන්තම සාධකය සරීරයේ පාලනය තියෙන්නේ මොලේ සමොලේ තුළ නමුත් සිතේ පාලනේ තියනෙ සිත තුළමයි. එතකොට සිත කියන්නේ අරමුණු දැනීමේ ස්වභාවය අර කාරි කියාකාරීතයේදී ඒ සිත පහල වෙන්න පුළුවන් ස්ථාන හයි චක්කු ද්වාර සෝත ගාන්ජිුවයා කාය ද්වාර මන ද්වාර කියෙන ඒ දොරටුවල නැත්තන්ගේහ වස්තු රූපවල පිින්වත්නී පැවැත්මට පවා මොලේ අතිසෙම උපකාර වෙනවා. මොලේ අවස සරීර පැවැත්මටයි සිත සසර පැවැත්ම සිද්ධ කරන ප්‍රධාන කාරණාවය. ඊළඟට හලතියෙන පස්නේ තෙරුවන්සානය සාමින්න් වහන්සේ, බිත්තර ආහාරයට ගැනීමෙන් අකුසලයක් සිදු වෙනවාද. ඔබහන්සේට නිදුක්නිරෝගී සවී දීර්කාවිස් ලබීවා තෙරුවන්සානෑ කියලා මේ ප්‍රස්නවලම දෙෙන් පස්න කීපයට කලින් මංවෝකට දීර්ග පිුතුරයක් ලබාදුන්න හින්ද දැදීග පිුතුරයක් ලබා දෙන්න හැ. පින්වර්ත්නී කාන්තා මනුස්ස කාන්තාවර්ගෙන් පිටවන. එමාන්සික ඔසබ අපිරිස්සුදු රූතිරේ වගේ ටිකිලියගේෙන් පිටවන ඒ අපිරිුදු දේවන ඒ බිත්තරය පිින්වරණ ජීවයක් බැසගත්තොත් ප්‍රාණයක් ඇති එකක් වෙනවා. ජීවයක් බැසගන්නු සුදු සුමට්ටමක තිබ්බොත් ඒක ප්‍රාණයක් නැති එකක් බවට පත්වෙනවා. ප්‍රාණයක් ඇති එකක් මවිනාස කිරීම ඔය ඇත්තන් දරු සම්පත් අහිමිවීම ලහිින්ද සත්්‍ය ඝාතනයක මේ විපාකයක් ලැබෙනවා. එහෙම නැති ඒවා සත්්‍ය ඝාතනයෙක් විපාකයක් ඇතිවන කවුුණක් නෙමේ ප්‍රාණයක් ඇති එකක් න නසන්න විපා. ඊල්ඟට හලතියන පස්නේ තමයි අවසරෑ පින්වස් සාමින් වහන්සේ. ආලවක සාතාගි හේමවතවනි යක්සයිම් බුදුරජාණන් වහන්සේ අභිමුක්ක. ධර්මය අසා පැහැදිී තෙරුවන් සානගොත් සෝහම් පලේට පත්තුූ බව අපස්සෑ ඇත්තෙමු. හිමියනී සතර අපාදුකි නිදහස් නොවූ මෙවැනි යක්සයින් සූහන් පලේට පත්වීම සඳහා ඕනට බලපෑ ධර්මතාවේ කුමක්දයේ සිදුවන්නේ කෙසේද කවුනාවෙන් පහදාදන මැනවි. සත්පුරුස පින්වර්ත්න. සංජීවේ කාල සූතිය සංගාතය රවුරවේ මහ රවුර විතාපේයට මහතාපය වී චීකි අටබහා නරකීට අයිතිනෑ ඔයක් සයි. පේත භූමියයට අයිතිනෑ ඔයයක් සයින්. තිරසංස අපායට අයිති නෑ ඔය යක්සයින්. අසුරයට අප අයිති නෑ ඔය යක්සයින්. ඔය යක්සයින්. අයිතිවෙන්නේ චාතුරු මහරාජික දිවලෝකයිම පහළ කොට්ටාසේකට. එතකොට යක්සයින් අතර උපත්තිය ලබනෑ දිිහේතුකයින්නව තිහේතුකයින්නවා. ජනවසභ වගේ කට්ටිය තිහේතුකයිය. අපි බිමිසාර මහරච්චුරුව. එතු චාතරු මහාරාජික දිවලෝකයටම අයිති පහල ප්‍රබල කොටසක් තමයි මේ යක්සයින් හැබැ යක්ෂයින් සම්බන්ධව කතාකරන කොට පින්වර්න සහරය යක්සයි. ට්ා සින්වා අනුන්ගේ ොලපිරේණ ආදියෙන් චීවත්නයින නාආ අපපකාරයින දුක්වෙන්න අයිවා සැපවින්න අයිවා. විධාකාරායින්වා සතවරාන් දිවේ රාජ ඉංගයි ගත්තාහම වයිස්්‍යවන දෙවූ යක්ක්ෂන්ට අධිපති දෙවියොත් එෙනවා. එතකොට මේ අහප පස්නයේද තෙරුවන් සරණගිය යක්සයින් ඉන්නවා. ඇමේ යක්ෂයින් සූහාම් පලේයට පත්වීම කියන තැනේද සතරාපාදුකි නිදහස් නොවූ කියන තැනාවති නැමඇය සතරාපායට යිතියයි නෙමේ. මේ කටි චාතරු මහරාජක දිවලෝකයේ පහළ සත්වකොට්ටාසයකට ඇතිවෙන්නේ ත චාතර මහරාජික දිවලෝකයටට ඉහලින් තියෙන්නේ. තාවතින්සේ සක්‍රධීවරාජයාගේ වරන් දෙෙවරු හතරින් ප්‍රධානවරම් වරන් දෙවුරහට ප්‍රානෙක් කෙනෙක් තමයි අපේ කුවේයට නැත්තම් වයිස්ත්‍රවන නැත්තන් අපි මේ කතාය කන වෙස්ස වන දෙවියු. එතකොට වෛස්්‍යමන දෙව යටත් තම යක්ෂ පිරිස්සන්නේ. යක්ෂයින් අසුරයින්ගෙන් සක්‍රදීව භවනසා පිරිස් ආරස්සා කරමින් කටයුතු කරනව යක්ෂයකිවාක ම විසාර පිල්සක් දක්වා විහිත්ලා යනවා වරන් අරගෙනින්ව සහරයයක් සයින් සහරයයක්ෂයන්ට භූමිස මාතී. සවස් සමහරයක්ෂේ නානා අපප කාරවිදිහැසේනවා දිහේතුකයින යක්ෂේ අතට තිහේතුකයින්නවා යක්ෂ අතර හේතුක සුගති අයින්නවා යකින්න කියන නමින් හඳුන්වන විිනිපාතික සත්තු කොට්ටාස පවාඉන්නවා. මේ විදිහත් ඒකානාවතේ රුන්ගන්න සත්පුරුස පිංුවි ඒ අය සතර අපායේ කතාාකන සත්ව කොට්ාසයක් නමීට ඉහලින්ගඉන්න පිරිසක් තිහේතුකයපවා ඒ අතුර උපදිිනවා. ඊළඟට අහලතියෙන පශ්නය තමයි, අවසරයි අපගේ කල්්‍යයාානමිත්ත සාමින් වහන්සේ. හිමියනි අප කුඩාවදිය සිටම ඉගෙනගෙන ඇත්තේද අසා ඇත්තේද. අප මහා බෝධි සතුන් අභිනිස්කමනය කර වූයේ රජමාලිගාවට නොදන්වා හොර රහසීම භවය. එහෙත් ආර්යපරයේෂන සූතයේ සඳහංවන්නේ මාලිගාව තුළම කලු වූ හිසකෙස් කපා දමා සිවුරු පැළඳ පිරිස හඬද්දී මාලිකාාවෙන් අභිනික්කමන කළ බවය හිමියනි. මෙසේ තිිපිටකේ තුළ සඳහන්වන විට පාසල් සහ දහම් පාසල් පෙළපොත්වල. අංආකාරයෙන් සඳහන්වීමට හේ දෝකුමක්ද අනුකම්පාවෙන් පැහැදිලිකර දෙන සේක්වා. ඔබහන්සේ පතන බෝධියකින් නොදුරු භවයකදීම ධර්මා අබෝධියය ලබත්තා තෙරුවන්සානය කියලා. සත්තුලුස පිින්වර්ත්නී නම් තබනකොටම සුද්දෝතන මහරත්තුමා දැනගෙන හිටිය අනාගතයේදීමීමගේ දරුවා. ඇගීගේ අත් තරී කියලා. ඒ අපේ මහපජාපතී ගෝතමී දේවිය. ඒවගේ රජමාලික මැති ඇමතුවරු. ඒවාගේ මරපිරි සොක්කෝම දැනගෙන හිටිය. කිවත් ඒක කෝඩාන තා පස්තුමාාවගේ අති දක්ෂයෝ ඒ කාන්තේ පැවිදි වෙනවා කියලා. කිව්වත් එක් අනිත් මේ බමුණු මෙ එක පැවිදිවෙන සක්විති රජවෙනවා කියලා මේ කවුණු දෙකමතියෙනකොට මාලිකාවේ පසේ මොම තියෙන් ඇදක හිතන්නක රම්ම සුරම්මසුව මාලික හදනවා කුමරට සතර පේනිමිති කිසිවක් දකි නිද දෙන්නේ. නමුත් කුමාරයා මේ විදිට උයරන්ටයනවා අවුදු දහතුනකට පස්ස දරුව. ලබෙනිවිදිහයට කටයුතු සිද්ධ වෙනවා දරුගෑ මුහකුරායනවා කුමාරයා උයන්ට යනවා ඒ අතේදී චන්න ඇමැත්තුමාුමාරයා දකින මහල්ලෙක් ලෙක් මලමිනිියක් කවුණු ගැන විස්තර කරල දෙනවා රජ මාලිගාවේ අභ්‍යන්තරකානාව කොහොමතින් ඇද. සුද්දෝදන රත්තුමා කොහොමත් ඇමතුවරෘත්යෙකමි එක දන්ව පිරිසදන්නවා. නොකයාම රහසම් පිට නොවී සිටියයානම් රාජකීය පිරිසම එකට පිට වෙනවාන දෙැන් කුමාරයා. පිටවෙන බවත් කුමාරයා මේ විදියට වෙන්න පුළුවන් කියලාත්, මාලිකාවත්ල කතාකරමින් සාකච්ඡා කරමින් අඩමින් එකිනෙකා කියමින් එහෙමකාන්න ඔඕන් තරන් වෙන්න පුළුවන්. ොකද මාලිකා තුනපපවා හදමින් අරදේ වලක්වාන කුච්චර උත්හ කලාාද. ඒ කාලස ීමාවේදී මාලිකාවයාගේ අකම ඇත තදින් තිබුණ. හැබේ මාලිකාවයායට කියලා දැනුන්දීලා ගියානම්. එතනදි පින්වර්ත්ණි හිතන්නකූ මාලිගාව කට්ටි දන්නවා මෙහම යයි කියලා. නොතන්නවනෙමේ. හැබැයි ඒ පිටත් වන තවසි. පිටවන ස, පින්ංවර්ත්ණි ඒ විදිහට කියල ගියානං, රහසිම්පිට නොම රහසිම් පිට වෙන්නේ නැතුව මාලිගාවයට කිව්වනම්. කීදනෙක් මේ කුමාරත්තෙකල් මේ ඒ උරවල් දනාව වටයාවිද. කීදනෙක් බවුන් වඩාවි කීදනෙක් මේ ආලාර කාලා මුද්ද කරාම්පුත තාපස්තුමා ලාංට යන කොට පිටි පස්සෙගී. රාජචකීය පිරිසම සිද්ධහත්ත කුමාරයක්ත්යක පිටිපස්සයෙන් එන්න නැත්්ද. හැබැපිය මහරත්තුමානං චරපුරස යවමින්, පුතාව ආරක්ෂා කරමින් කටයුතු කලා, ඔය කියන කරුණු දෙකම සත්‍යයයි. කියන කවුණු දෙක ගලපලාගන්න බැරිකම හින්දා තමයි ඔය පටලවා ගන්නේ ඔය කියන කාණ දෙකම පින්වන සඳහන් වෙනවා දෙකම සත්‍යයි දෙකම සිදුවනා දෙකම සිදුවනේ දෙකම ගලපලාගත්තහම සිදුවනි විදිහඔබට තේරුම් ගන්න පුුවන්කම ලැබෙවි මේ කිව්ව විදිහට මේක තව විස්තර කරන්න පුළුවන් දැන් දහයයි පහලවයි වෙලා වනිසා ඉතිරි ප්‍රශනව වලටත් ඉක්මට පිවිතුරදී යුතුයි. අති ගෞරවනය සාමින් වහන්සේ. ගිහිජීවිතේ ගෙවැන්නන්න වූ පුතක්ජන අපි, බොහෝවිට දවස ගත කරන්නේ මූහමූලික සිත්පරම්පරාවක් තුළ කියයාා සිතනවා. ලෝබමූල සිද්ධ. ඇමවිට මතුවන අතර. ඉඳ හිට තරාහෙන කවුනකදී එය ඉවිතන වගේ දේසමූල සිතක් බවයි මට හඳුනාගන්න පුළුවන්. එමෙන්ම ඒ පැමිණි විටම ඒ සමඟ බැඳෙන චෛතසේ ගැන සිතා හෝ. එහි කර්ම පල ගැන සිතා එම දේශ සහගද සිතිවිල්ල තවත් එක් මුොහොතකින් සිතතුළින් පෙරලී සිතෙන් ඉවත් වන බවද තේරුම්ගන්නට මට පුළුවන්. එම ආකාරයට එහි අනිීත්‍ය බව සිහිකර නැවැත් නැවත එම කවුන පිළිබඳ නැගෙන තරහා සිතිවිලි පැමිණෙන වලක්වා පැමිණෙන සිත් වලක්වා ගන්න හැකියාවද තිබෙනවා. ඒ සේ සිතීම නිවරැද්ද. ඕහ පින්වද නිවැරැදි. ඒ විදිර දිගටම කටයුතු කරන්න. තවතුවටත් ඕක සක්තිමත් කරගන්න. චිත්තානු පස්සන විදිහට ඔය ඇතිව රාග සිද්දේශ සිතාදිය වගේම කුසා සිත්තාදී ගැ සිහිනුවනින් ඉදිමින් ඔබ ඔබ තුළ කුසලේ තාවවාර්තනය කරගන්න. චිත්තානු පස්සනාව දිගටම වඩන්න. එමෙන්ම මෝහමූල සිත්න් ලෝබමූල සිත් ඇතිවන අවස්ථා හඳුනාගන්න අමාරු වනත් එදිනිදා ජීවිතයේ තුළ ඉඳහිට හෝ ඒ ඒ සිත් හඳුනාගන්නා මොහොතේදී එම සිට මොහොතිම් මොත වෙනස්ස්ොන නිසා දුක්ක බවත් ඒ ස්තීරෝ නොපවතින නිසා අනිත්‍ය බවත් එහි ස්ථීරසාර භවක් නැති නිසා එම සිත අනාත්මලෙ සිතුවත් ම නිවැරද්ද. බොහෝතුූට නිවැරදි. මකද මේ ඇතිවන සෑම සිතක්ම හේතුෝන්ග ඇතිවනසිත් හේතුවන්ගේ ඇතුුණු ගමම චිත්තක් සනයකින් නැතිව යනසිත් නැවතත් ඇතිවනහිත් ඒ ඇතුූ නැතු යන ස්භාවී නිත්‍ය නොවන අනිත්‍ය ස්භාවේ ඇතුව නැතුෑමේ නිරන්තරයෙන් පිඩාට පත්වන. අස්භාවේ දුක්ක සභාවේ එතකොට ඇතිව නැතුවන ඇතිව නැතුවයම නිරන්තරීමම පිධාට පත්වන ධර්මතාවේ තුළ ආත්මී මම සත්‍යයා පුද්ගලයා කළ හිතාග හිටිය කවුනක් එහෙම නැක ලපීන ස්වභාවේ ඒක අනාාත්ම ස්භාවේ ඒ විදියට දකිමින් සක්තිමත් වෙන් නොබී ඥානීතියනු කරගන්න අතිගෞරයෝණය සාමීන් වහන් සපවිට අනුකම්පා කරමින් ඉදින්තා ජීවිතයේදීමම සිති විලි ධාරාවක්. යොමු කළ යුතු නිසානතිය පහදා දෙන්න කිව්වාම පින්ව. සෑමම හොතකම කම්ම චිත්තරිතු ආහාරකෙන හේතුවන්ගෙන් ඇතිවන ඔය නාම රූප ධර්මයෝ ඇතිූ සැනකින්ම නැතිව යද්‍යම නැවතත් ඇතිවෙනවා ඔය ඇතිවන ඇතුව යන ස්භාවයේ දකින්න ඔය රූපධර්ම හටගන්නන හේතු හොයන්න නාමධර්ම හටගන්නන්න හේතු හොයන්න හේතුවන්ගෙන් හටගන්න ධර්මතාවල සැබෑ ලක්ෂනය අනිත්තෙවේද්දි ඒක ඇතිවන ඇතුයෑමින් පිඩාට පත්වන කොට දුක්ක ධර්මයක් නිසා. ස්තීරසාරුව තමාවිදියට ගන්න කිසිවක් නැතින්සා අනාත් දර්මින්. හින්දා මේවා නාම්රූප ධරම විදිහටම දකමින් කටයුතු කරන්නේ. ඊළඟට ආලතියෙන පස්්නේ අවසරෑ පින්වා සාමීින් වහන්සේ. අප සතිය හොඳින් පවත්වා ඉන්න විටක. සිතට එන අරමුණු දෙස බලං ඉන්නවා. එවැනි අවස්ථාවක අරමුණක් එන විටම දැනෙනවා මෙම අරමුණ තුළ සිත ගමන්කළෝත් අකුසල සිතක් ඇතිවිය හැකි බව ඉන්පස වනාරමුණකට සිත යොදවනවා. මෙවැනි අවස්ථාවක සිදුවන කියාවලිය චිත්තවීතියක් ඔස්සේ පහදාදිය හැකිද. මාකී අරමුණ හොඳ එකක්ද කියයා විිනිශ්චයේ සිදවීම සන්තයන සිත මගින් සිදුවන්න අත්ද. ඉම්පසුව වෙන අරුණකට ත යෙදවිය යුතුගව හැඟෙන විට. එය කුසල ජවන්සිත් ලෙස යෙදීද. මෙහිදී ඇතිවන කුසාසිත කුමක් විය හැකිද. කහුණාවෙන් පහදා දෙන්න වාමීන් වහස ඔබහන්සිට තරුවන් සාණය කියලා සත්පුල්ස පිංවර්ට්නී, චිත්ත වීතියක් කියල කියන ඉතා වේගෙන් ඇතිවන ධර්මතාවයක්. ඔය ඇත්තෝ කිබහුමක් කවෙනකෝ චිත්තවීති ලක්ස ගානක් ඇතිවෙලා. ඔය එඇත්තන්ට යම්කිසි දෙයක් හිතේදි චිත්තවීති ලක්ස ගානක් ඇතිවෙලා. එතකොට චිත්තවීතියේ කියාකාරීතයේ වෙන්නේ මෙහෙමයි කියලා ඔය ඇත්තන්ට අභිධර්මාණකූලු අපිට පෙන්න්න පුළුවන්. හැබයි ඔය ඇත්තුව අසුරක් ගහන මොහොතකදදි චිත්තවීති ලක්ස කෝටි ප්‍රකෝටි ගානක් ඇතිව නැත්තුව ගිහිල්ලා. හි බවත් හිතට ගන්නට ඕනේ. සත්තුරු සි පින්වර්ත්න. ඔය ඇත්තන්ට යම්කිසි අරමුණක් එක්. ක්ක විඤ්ඥානයක් ඇතිවෙනවා නම් එතනැති රූපයක් දකින ඒ හිත ඇතිවෙනවා නම්. එතන්දිය චිත්තවීති අතීත බවංග බවංගචාලනයන්ගේ පස්ස බවංගු පච්චේද ෝනි ඉම්පස තමය පංචද්වාරා වචනය අලුතරමුණත් එක්ක ඇතිවෙන්නේ ඉම්පස චක්කු විඥානයේ අරමුණ ගන්නවයි රූපරමුණ ඉම්පස්ස ල්ගත්ත රූපාරමුණ සම්පටිච්චන. සිතින් පිළිගන්නවා සන්තයන සිතින් විමසා බලනවා. ඒවාගේම බොට්ට පනසිති නිශ්චයකට පැමිණෙනවා මේ කාලසීමාවේදී චිත්ත සන්තති ආස්ත්‍ර වනුසය ඕගයෝග නීවනාදී අකුසල පත්සයත් සතර සතිපට්ටාන සතරීධි පාද සතර සම්මයප දංවීට පචේන්දය පංච බල පුච්චන් ධර්ම ආර්ස්ථයක මාර්ග අංගට කියන මේ බෝධි පාසක ධර්ම කුසල පත්තයෙන් බලවදධර්ම කකුසල පැත්තයෙන් බලවදධර්ම අනුව චිතසන්තයේය කියයාකාරීතය අවධානයමුකාණන ඉන්පස්සේ ජවනයා. එනවා ඒ ජවනයංගොලදී චේතනාව බලවත්ත යෙදනවා ලෝබ මොහ දෝස මොහ මොහ විදිහයට අකුසල පැත්තෙන් අලෝබදෝස අලෝබද සමෝවිර කුසල පැත්තෙන් උත්කුස්්ට ඕෝමක ඇදිහේතුක උත්කුස්ට ෝමක විදිහටඒ කුසල පැත්තෙන් ඒව ඒත්නව ඒෙත්නා ආකාරයනුව පින්ුවත්නී විපාක ධර්ම සැකස්න විදිහත් තියෙනවා ඉන් පන් ඒවාගේ චිත්තවීති කීපයක් එහෙම සැසෙනවා පළවැෑන් චිත්තවීයේ ජවනයංග විපාකීට වඩා දෙවනියකඒ විපාක බලවත් තුවනය කීහිට වඩා බලවත්වයෙනවා. ඉන්පස්ස කායිකවාෂික මාන්සේ කියාවල සැස්න හේතු යත්න විදිහත් තියෙනවා ඔය ආකාරයට ඒකවුම් දිගින්දිකටම විස්තර වස්සයෙන් අවබෝධ කරගන්නට ඕන කාලය පිරිමහ ගත යුතු නිසයි මොන්ට පිළිතු ලබා දෙන්නේ ක තව බහෝ පහැදිලිකරයතු මංගිතන්නේ ප්‍රමාණවත් ඇති යමක් තේරුම් ගන්න. අවසරය පින්වා සාමින් වහන්ස තවත් කෙනෙක කරන පිනබ. අනුමෝදංක් වීමේදී. අපම එම පින කලා හා සමාන පිනක් අපට තැස්සේද. ඒවගේම ස්වාමිින් වහන්සේ ඉතාපුංචි වෙලාවකට ඇතිවන තහා සිතකට ලැබෙන පැවෞත්ති විපාකයේ කුමනාආකාරවීද උබහන්සිට තෙරුවන්සානයි කියලා. කිසි සේත්ම තවත් කෙනෙක් කරපු පිනක් ඔබ අනුමෝදංවීමේදී ඒ පින කරපු කෙනා හා සමානපිනක් ඔබට රැස්වෙන්නේෑ. ඒකට හේතුව තමයි අඩ පින්කම කරන්නට අදහස්කරපු පූර්චේත්නාවාරයේ අංග සම්පූර්ණ විපාකචිත්ත සන්තතියක් ඔබට හැදන්න කාලයක් නෑ. ඒකෙන ඒවෙන්ුවෙන් දවසක් දවස්කීපයක් සතියක් මාසයක් අවුරුද්දක් මහන්සි වෙලානං ඒ කටයුත්ත කලේ ඒකෙනට ඇතුුණු ජවන්සිත් අර අනුමෝදන් වන තපපරයේදි මාස අෞදදු ගාන්ට ලැබුණදේ uyetanand lebinninini. ඒකෙනගේ මංචන චේත්නාවාරයේදී ගෙදරින් පිටවුණු විදිහ ඉඳලා පූජාකරන වෙලාවේදී ප්‍රතිග්ගාකන් ගුණේ සිහිපත් කරමින් සිත සකස්වුණු විදහසල් ඒ ජවනයන් ඇතුුණු ආකාරයේ චිත්තවීති කෝටි ප්‍රකෝටි ත්‍රලියන බිලියන ගනන් ඔය ඇත්තන්ට ඇතිවෙන් අවස්ථාවක් නැහැ. ඒවාගේ මින්පස් ඒකෙනගේ අපර චේත්නාවාරය ආකාරයම ඔය ඇත්තන්ට ඇතිවෙන අවස්ථාවක් නෑ. ඒ වුණාට අර කරපු පින්කම ගැන ඔය ඇත්තන්ට ඒ ඇතිවන ආකාරයට. අරය සමානනෑ පින්කම කලගෙන හා සමානන ඉත වඩා කුඩයි. ඒ ඔය ඇත්තන්ටේ ඇතිව නාකාරයට පින් සිද්ධ වෙනවා හැබැ කුඩයි කිවටේ එක මෙහම මහත්පල වෙන්නක් පුළුවවා. පින්කම කණක ෙනන්. මානයේ පුරවාගෙන ධනය පෙන්නගෙන. ඒකෙන ලොක්කම් පෙන්නගෙන අකුසල් පුරුවගෙන. ඒක අකුසාසිත් ගොඩක්ඒක්කරපු උත්සවාසීයෙන් කරපු අකුසල කර්මයක් නම්. පින්කම් මවාාවෙන් කර ගත්ත බලසම්පාන්න අකුසල කරමයක් නම් ඒ කියන්නේ පින්කමක් තමයි ඒක භාවිතා කළේ නකු දෙශපාන අවසතා ඒමන ඇත්තන් යම්කිස කුම හෝ කවුණකට ප්‍රදහසන පින්කමක් නමුත්කුසල් ගොඩක්. නමුත් ඒ පින්කම අකුස ගොඩක් විදිහට ඔබ දකින්න ඇතුෝ බොහොම සතුටින් අනු මෝදංගෙනවා සමහයට අරකිෙනට පබල කුසල චිත්තවීති දරාවක් ඇති නොවෙන්න්න පුළුවන් දුරුව කුසල චිතවීති ඇතිවෙන්න පුළුවන් ඔබට පබල කුසල චිත්තවී ඇති වෙන්න පුළුවන්. එතකොටඒ ගොඩක් බලවත් එනවා මෙතදි බලන්න වෙන්නේ පූර මුංචන අපර චේතනාවාරසීමා තුළදී ඇතුවුණු කුසලයන්ගේ ප්‍රමාණයත් අකුසලයන්ගේ ප්‍රමාණයක් හේතු යෙත්න විදිහන් ඒද කවුුණු මත් තමයි මේ පිළිබඳත් නිගමනයකට එන්නට ඕනෑ. ඊළඟට හලතියෙන පාස්්නේ අවසරයි පින්වස්වා මින්වහන්සේ, ආනන්තරය පාපකර්මවලට අය සංගබේරයේ සිදුවනාකාරයේ පහදා දෙන්න. පින්වස්වා මිින් වවහන්සේ ය ගිහි අන් අතින් සිද නොවී හැකිද කාවුනිිකමේ පහදා දෙන්න කියලා පින්වත්නී සංගබේදයකන ආනන්තරපාප කරමයක්, ඒකැන ඊළඟ ජීවිතයේද අනිවාරි විපාකදනේකල්. අවීචීීම හා නරක උපත්තිය ලබාදන බල සම්පාන් අකු සලකරමයක්. හැබැයි ඇ මේක පිින්ුවති මදුරුවෙක්මානාවගේ සනිකවසිද්ධ වන එකක් නෙමි, සග බීදයකට පිවර ගන නවත්තියෙනවා. එතින්දි මුලින්ම එකට එකති වෙලා විනේකරම සිද්ධකරන පිරිසුදු උපසම්පදාවෙන් යුක්ත උපසම්පදාව පිරිහුන් ඇති පාරාජිකා නෝවන බිස්සූන් වහන්සේලා නවදනෙක් කරි ඊට වඩා වැඩි පිරිසක් ඉන්නම ඕන. ඊට අඩු නම් සංගබේද අකුසලකර්මය සම්පූර්ණ වෙන්නේෙ නැහැ. ඒවගේ නවයක් වුණු බිස්සූන් වහන්සේලා හතර දෙනා බැගින් දෙපිරිසකට වෙෙන් වෙන්නත් ඕන. හතර දෙනා බැගින් ඒවෙංවිෙනකේද අවම සීමාව හතර දෙනෙක් වෙන්න ඕන. ඒකට හේතුව තමයි විනේ කරම කිරීමේදී සංගධත්නය හතර දෙනෙක් කියන්නේ අපි ගණ විදිහට ගන්නවා. ඒ කියන්නේ පුද්ගල විදිහටන මේ සංග විදිහට මේ ගන්නේ හතර නමක්. ඒ විදිහට වෙන්ගුණු ඉතිරි බිස්සූන් වහන්සේ අධර්මපාර්සවය වෙනුවෙන් ඉදිරිපත්වෙෙන්න්නට ඕනේ. ඉදිරිපත්වෙලා යම්කිසි විනේ කරමයක් කරන්නට ඕන. එහෙම කරනොට අනේසිවනම ඒ සීමාවේ වැඩ ඉන්නත් ඕන. එහෙම නොවුණුංඟබේදය සිද්ධ වෙන්නෙ නැහැ. මේ විදිහට කිව්ව කවන තවදූට තුොය ඇත්තුූ විස්තරවසයෙන් දැනගන්න ඕන, එතකොට කවුණු දහටෙන් එකක් හරිකීපයක් හරි මුල්කරේගෙන විවාදයක් ඇතිවෙන්න ඕන. එතකොටට ඒ වාදය කරන පුද්ගලයාට තුම්පාරක් ඒ අහන්න සලස්සන්න ඕන අනුසාාවන්න විනි කර්මය වෙනවා. ඒක එහෙම කරලා ඊට පස්සක සංඝාශේෂයක් වෙනවා ඇත් ඒක දරන්න ඇත් නම්. මේ විදියට සංගබේදය සිද්ධවන විදිහක් තියෙනවා. ඒ පිළිබඳ පින්ංවර්ත්නිි ඔය ඇත්තන්ට එවිේපිටක පොත්්පලින් දනගන්න පුළුවන් බුදුරජාණන් වහස ්‍යේස්නාක උපාලි මහරහතන් වහස ුපාලි එක් පසකින් සතරදිනෙක් වෙනවා. අනි පසින් සතරදිනෙක් වෙනවා. නොවැන්න මේක ධර්මය මේක විනය මේ ශාස්ථෝ ශාසනය මේ ඉගෙන ගන්න මේක රච්චි කරන්න මේ අනුසාාවනය කරන්න. උපාලිය මේ විදිහට සංගබේදී සිද්ධ වෙනවා. උපාලී නවදනෙක්ගෙන්. ඇහෝ නවයට අතදේක පිරිසේගින් සංගබේදයේ සිද්ධවෙන්න පුළුවන් කළ බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඒක ඒ විදිහයට තේරුන් ගන්න ගිහිය මේ කරදාලනෑ. ගිහි කට්ටියට සංගබේදයේ අවසේ ස අකුසලකාරම සිල්වතුන්, ගුණවතුන්, බේදකර ගැනීමේ පාපකරමකර ගන්න පුළුවන් ඒක සාමාන්‍ය අකුසලට වඩා බලවත් අකුසල් වෙනවා. සාමගෙන් ඉන්න ඇත්තෝ බිඳවේමි බිඳවීමේදී ගිහි අයට දුස්සීලකට්ටයේ බිඳවනයකට වඩා සිල්ලොතුම් බිඳවීමට කොටස්කරුවීම ගුටා පරපත් ලකුසල කරම සිද්ධ කරන සංගබේදයක් නොවුනත් ඒක අතිසෙයිම් බරපත්ල පාපකරමයක් ඊළඟට අහල තියෙන පස්්නේ තමයි බුදුසානය ස්මීන් වහන්සේ ඔබහන්සේගේ මේට බුදු දහමට අනුව පිළිතුර බලාපොරොත්තු වෙමි මහා මංගල සූතයේේ තිබෙන මංගල කවුණු සියලූ මිනිසුන්ට ප්‍රයෝජනවත් කවුණු, මෙම සූතකවුණ මිනිසාගේ ියಂදාා ජීවිතේදීසා මිනිස් ජීවිතේ තුළ අ්‍යවස්සම කවුණු. ඇයිද මෙම උතුම් සූතයේ මිනිසාට අත්‍යාවස්සම කව්නු ායෝයක නොකර ගැඹුරුභාවනා කිරීමට මිනිසුන් යන්නේ. මෙතර උතු මිනිසාගේ ජීවිතේතුට අත්‍යාවස්ස මංගල කවුණු අතහැර මිනිසුන් දර්මයේ අවබෝධකරගන්නේ කෙසේද. ඇයිද මිනිසුන් බොහෝ පින්ංකුසා රැස්කරගන්න පුළුවන් සිත පිරිසුදු කරගන්න පුළුවන් මංගල කවුණු අත හැරගන්නේ. ඇයි වර්තමානයේ වනවිට මෙම උතුම් සූතයේ මංගල කවුණුවල තියෙන වටනාකම, මේ මිනිසාගේ ඉදේදා ජීවිතයේ දීසා මිනිස්්ජීවිතය තුළ අත්‍යවස්සම කවුණු ප්‍රායෝයක කරන කරන්න කියා, මිනිසුන් හට දේශනාකිරීම අවම. චතුරාරය සත්‍යධර්මය අවබෝධ කර ගැනීමට මෙම මහමංගල සූත්‍රය මැනවින් අවබෝධ ප්‍රායෝයක කරමින් සිත පිරිසුද කර චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාරවන මෙම මහා මංගල සූත්‍රෙ මංගල කවනෝල වටනාකම නොදන්නේ. මෙමුතුම් සූතිය අවබෝධ නොකර ප්‍රායෝයික නොකරවර්තමානය මනිසුන් ගැඹබුරුදර්මය කවුණු අවබෝධ කරල් ගැනීමට සහ, චතුරාරි සත්‍යතරමී අවබෝධ කිරීමට, ධර්ම දේශනා අසන්නට යනවා. නමුත් මිනිසාට අත්‍යවස්ස මංගල කවුණු ඔවුන්ගේ ජීවිතයේ තුළ නැත. අදට වඩා අතීතයේදී මිනිසුන් මෙම උතුම් මහාමංගල සූතයේ මංගල කවුණු ඔවුන්ගේ ජීවිතය තුළ අවබෝධ ඇතුව ප්‍රායෝයක කරමින් සිත පිරිසුද කරන ධර්මමාර්ගගේ ගියා කල සත්පුරුස පින්වර්ත්නී. එතනදි මේ විදිහට කවුණු තේරුන් ගන්න, මංගල සූත්‍රයේ අනිවාර්යෙන් පිළිපැදීයුති. ව්‍යගපාච්ච ධම්මික පරාභව සූතදේශනා පිළිපැදීයුති. මංගල සූතයේ පිපත්න කෙනෙක්ගමුළු ජීවිතේම පින් කමක් බවට පත්වෙනවා. එතන ගන්නෙන්නේ දසපාරමිතා උපාරමිතා පරමත්තපාරමිත වඩන ආකාරයක්. මංගල සූත්‍රයේ කවනෝත්. දෙවිමිනිස් සියෝල් දෙනාටම භාගවතුන් වහන්සේ සුවසේ නිවන් දැකීම උදෙසා දේස්නා කර මාර්ගයේ. ඒ පිළිපදින්නටම ඕන. ඒ අනිවාරයෙන් පිළිපදින්නට ඕන කුසා සිත්වලදි, මංගල සූතයේ කවුණුසිියල්ලම අටමා කුසා සිත්වලින් සිදුවෙනවා. ඒ අටමහා කුසා සිත්වලට අනුකත ධර්ම මාර්ගයක්. මෙතනති පින්ංවුවඇති නොවනැති ඔ ඇත් මේ දිට අවතානීයොමු කරන්න. ඔය ඇත්තු ගැඹුරි විදර්සනා භාවනාවට යොමුවෙනවා ඒක වැෑදී කියලා කියන්න ගියෝතින් මංගලසූතය කවුණු වල අන්තිමට ඉගැන්නෙන කවුණු හය සම්පූර්ණයම විදස්සනා භූමියයට අදාලායි. ඒ විදසනාභූමිය කවුණු තමයි ඔබ මේ වරදවා අරගෙන තියෙන්නේ ඒ මේ ගැඹුරු මාර්ගයකට යනවා කියලා. මේ මංගල සූතය කවුණු තිස්සටත්තියද තිස් දෙකක්ම ලෞකික ජීවිතයට සම්බන්ධය නිවන්දකින සම්පත් උපදවන කාරණ එයින් හයක්ම මඟපල්ලාබී ජීවිතයට අදාලකාණය මඟපල්ලාබී ජීවිතයට අදාළ කාණාවල කියවන විදස්සන භූමේ තමයි දිට්ටි විසුද්ධිය. කංවිතන විුද්‍යය මග ම ්‍යාදශන විුද්‍ය, පටපදා ඥාන්දසන ඥාදසය සුදෝසය ලා ගඥාන ඉදිරියට මේ දෙවර්ගම අනිවාර්යම ජීවිතයට අත්‍යවස්්‍ය බව තේරුන්ගන්නට ඕනෑ මංගල සූත්‍රාදී කවුණු පිළිපැදී යුත්තුමයි. ඇත්තු. ඒ ඒ වගේම ඔය පින්වතුම් විදස්සනා භාවනාවටමින් සසලින් ගොඩ වෙන්න කටයුතු කළ යුතුමයි මේ මනුස්ස ජීවිතී අපති යනදිරන්න එපා මරණය අතට මිට කළගෙන න්න. ඔබ ඊළඟසනයේ මානයට පත්වෙන්න පෙර මඟපල්ලාභියෙක් වෙන කටයුතු කරගන්න. ඊළඟට අහලතියෙන පස්නය අවසරයි අපේ හාමුදුරුවනේ. මේ පස්නේ ජීවිතයේදී අපටන විවිධ කාදරවලදි අපි ආගමානකූරව ඒවාට මහුණ දෙෙන ආකාරේගන අදහසක් ලබා ගැනීමටයි මේ නොගලපෙන පස්්නයක් නම් මහට සමාවන සේකවා මගේ ජීවිතයේ බොහු වැදගත් කාණාවලදී කරදර බාදා නොපැමිණියත් ආදරය සම්බන්ධ විවිධ වූ කරදර බාදා දැඩිලෙස පැමිණෙනවා. මා උතුම් වූ පංච සීලයේ තුළ සක්තිමත්ව පොහොය අටසිල් රකිනවා. හැකි උපරිමේ පින්දහම් කරනවා. සීලේ යම්තා දුරකද සැනසිල්ලක් වුවත්. මාහට මෙම කාණයේදී එන බාකරදර බාධාවල තවතවත් වැඩිවීම මෙස. බොහෝ ඒවා යටපත්වීමක් පෙනෙන්නට නැහැ. හැකි පමණ කුසලේ තුළ සක්තිමත්ව මේවා යටපත් කිරීම ඇරෙන්න්න. මෙවැනි අවස්ථාවල අප කළ යුත්ත කුමක්ද. කළ හැකි වෙනයම් දෙයක් පවතීද හාමුදුරුවනේ අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා තෙරුවන් සාරණය කියලා. සත්පුරුස්ස පිංවර්ත්නී ඔබ ගිහි ජීවිතේ ගෙවන්නේ. ගිහි ජීවිතයේ බැඳීවලදි ඔ ඇත්තන්ට ඕන වෙනවා නානාප්‍රකාද බන්ධන. එතනද අඹු සැමිජීවිතය සූහං විච්ච කනේ ගුණා ජීවිතය තුළ තියෙන කානාවක්. ඔයතු අඹු සැම ජීවිත ගෙවීමේ කිසිුදු වරදක් නෑහහි කිසිදු ගැටලුවක් නැ. එතන්දී ආදර සම්බන්ධකං ආදේ කවුුණු කියනකොට එතනදි ඔබට ඇතිවන ඒ බැඳීන්වලදි. විශේසේම නැන්දම්මල ලේල්ල සම්බන්ධකානාා ඒවගේ බෑනලමා මඩ්ල සම්බන්ධ ඇතිවන කාන, මද්‍රාව්‍ය අනියන් සම්බන්ධව නානාපකාර ගැටලු ජීවිතයට ඇති වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයට ඇතිවන නානාපකාර පස්්නවලදිී. ඔය ඇත්තෝ පංච සීලේ ආරස්සා කරගන්න. පොහේ අට සිල්දස්සිල්ලාදිය මැන මේේ දක් ඉන්න. ඔය ඇත්තන්ගේ ජීවිතය කුසලේසුල සක්ති මත් කරගන්න. බෝධි පාසක දරම වැට්නාකාරයට කටයුතු කරගන්න. ගිහි ජීවිතයට මොනබන්ධනයක් එකතු කර ගත්තාත්. ඒ බන්ධනය සසර තුළ ඔබ හැඳෙන බන්ධනයක් කරගන්න ඇතුව සසරින් ගොඩ වෙන්න පුළුවන් බන්ධනයක් කරගන්න නමුත් කොහොමත් ගිහි බැඳීන්නන් සසරින් ගොඩ වන්න උපකාරවන බැඳීන්වලට වඩ අතිය. සසරහඳ වන බැඳීම් හැබැයි බොහෝම වටනා වටිනා කල්්‍යානි මිත සේවන පවුල් ජීවිතතුවල් ලැබේවි පුළුවන්න්නම් පවෞල්ජීවිතය කල්්‍යානනි මිත බැඳීමක් බවට පත් කරගන්න අඹු සැමියන් ද දරුවන් පවුල් ඒකකේතුළම කලන මිතුරම්බවට පත් කරගන්න කටයුතු කරගන්න මේ මනුත්ස ජීවිත, මගඟපල්ලබන අධස්ථානයෙන් කටයුතු කරගන්න. ඊළඟට හල තියෙන පස්සනේ අවසරය ස්මීන් වහන්සේ. අඩුම ආවිසතියෙන නිරයි. ආවු්‍ය පමාණයේ වැඩිම ආවසතියන දීවතලඒවත් නොමැති බව ධර්මය සඳහන්වී. මෙලෙසාපයි කළ කුසල කරමවලට දීව බලයේ ආයස නිරයට සාපයක්ෂු ඉතා අඩවීමටත්. අපි කරන අකුසල කරමවලට නිරයේ ආව්‍යපමාණේ ඉතාමා දීර්ග කාලයක්. සත්‍යයාට විපාක විඳීමට සිදුවන්නේ කුමන හේතුවක් නිසාද. මෙලෙස පිනහා පවාතර විා කර්ම විපාක පලයන් විපාකයන්ගේ කාලයේ පරස්පර වෙන්නේ කෙසේද. කුමන හේතුවක් නිසාද, පහතා දෙන්න ස්වාමීන් වහන්ස තෙරුවන් සනෑ කියලා. පින්වත්නී ස්වභවේම මනුස්ස හිත සත්ව සන්තානයක් ඕනෑම සත්ව සන්තානයක්, කුසලේට වඩාබර අකුසලේට. අකුසල හේතු බලවත්ේදමින් චිතසන්තය නිතරම අකුසලයට බරව පවතිනවා. කුසලේ දුරුවල පවත්නවා. එයම් විදිියකින් කුසලේ ආයාසයෙන් උපදවාගෙන සත්‍යමාත් කරගෙන පබලව ඉන්ද්‍රී බල්ධර්මාදී ඇති බෝධිපාසික ධර්ම දියුණු කර ගත සන්තාානයක් ඇතිවවෙන්නයට සමට නිරයේ ආයුකාලවට වඩාකාලය සුගතිබූවල ඉන්නක් පුළුව. ඒක රූපාාවචර ග්‍රහ්මලෝක උම්මිවලට උපත්තිය ලැබූ හම දදිවලෝකවලට වඩායුකාලයේ වැඩීනේ ඒවගේම නරකේටත් වඩා අතිසීම ආයුකාලයේ වැඩි, ඇසු මෙ අසු මහකාල පස්සු හාදහසක් වගේ කාලයක්ම ඉන්න පුළුවන් ඉහළම නිවසඥානා සංඥායත්න භූමි හිතිහාම. එතකොටේ අ බෝධිපයසක දරමාදි දියුණු කර ඉහළම තත්වේට කුසල් දියුණු කරගත්තාම. කුසලේ ඉහළම තත්වේයට දියුණු කර ගත්තාහම ප්‍රහ්මලෝකවලත් ඉහළමු භූන්වල ඉන්න පුළුවන්. අ නිරයට වඩ අතිසීම දීරි ආයුකාලයක් නමු සාමාන්‍යයෙන් කාම්භූමි එකොු හැගත්තාම, කාම්භූමි එකුල හැ වැඩිම. විපාක්‍රමාණයක් වැඩිම කාලයක් ඉන්න තියෙන්නේ නරකාදී තැන්වල ඒකට හේතු අත් තියෙනවා ඒ තමයි අකුසලේට බර සත්වයන්ගේ වැඩිම වාර්ප්‍රමාණයක් අකුසල ජවනයන් ඇතිවෙනව යුදවිය සතර අපායේ බොහෝ කාලයක් දුක්වීන සිද්ධ වෙනවා කුසලයක්න් ආයාසයෙන් සිද්ධ කරගන්නේ එතකොට ඒවායේ පරමාාවසයේ භූම්ිවලට අන්ව සීම වෙනවා. ඊනඟට අහලතියෙන පස්්නේ පිංවර්ත්නි අවසර අපේ පිින්වන්ත සාමීන් වහන්සේ. ගුඩාකාලේසිට මා අසා ඇත්තේ අටපිරිකර ගැනයි. එ දුළුස්ප පහුපරිර සහිතව සාමින්න් වහන්සේලාට පූජා කරනවා. මගේ ඥාතිදියනයක් පහළුස්පිරිකර පූජය කළ බව පැවැසුවා. කවුනා කර මේ ගැන පැහැදිලිකර දෙන්න. තෙරුුවන්සානය අපේ පින්වා සාමීන් වහන්සේට පාද නමස්කාරකරනව කියලා ස්මින් වහන්සේ පළ කළ දීරිග ලිපියට සඳහන්ක තිබුණ මේ අටපිරිකර ගැනයි කියලා. ඒ පින් අට පිරිකර දොලොස්පිරිකර සොස්පිරිකර කල පිරිකර සඳහන් වෙනවා පි ළඟගති පරකර ලිපියි ොස්පිරිකර සොස්පරිකර ගැ සඳහන් කලන අට පිරිකර ගැන විතර සඳහන් කලේඇ දොලස්පිරිකර සොස්පිරිකර අපි තිපිට කටවාදිය සඳහන් වෙනවා ඒවා සිදුකරගෙන ඒ පින්කං කරගන්න පුළුවන්. නමුත් බහුල වසයෙන් අටපිරිකර ගැනය සඳහන් වෙන්නේ මොකද අටපිරිකර තම ඇපින්වර්නි බිස්සූන් වහන්සේගේ ප්‍රධානම මේ බිස්සූ අංගසම්පූර්ණ කට්ට ලේවෙන්නේ අටපිරිකරක් තමයි කෙනෙක් පැවිදි කරා නොන වෙන්නේ දොස් පිරිකර සොළුස්පිරි කරන්නේම අටපිරිකරක් නැත්නම් පැවිදි කරන්න හ පැවිදි කරන්න අටපිරිකරක් අවස්්‍ය වෙනවා. අටපිරිකර කිව්වාම දෙපටසුර තනිපර සිවර අඳදනකඩේ බඳපටිය පෙරහන්කඩ ඉදිිට නෝල් දැිිය පත්. දේතිය එන්න ඕන ඒක ඒ ට ඒකතු ව ො පිරි රවල් දි ඩെ වට පත ැර මට ප hang. සොල්ස්පිරිකවල් ඒක ඒකතුති වුණවා ඉදල කොස්ස කොට්ටේ පැදදුර කියෙන ඔය ටික. ඔහොමයි අට පිරිකර දුළුස්පිරිකර සොස්පිරිකර කියන ඒ පිරිකර සකස් වෙන්නේ ඒ ත්‍රිපිටකටවා දිය සඳහන් වෙනවා නමුත් බහුල වසයෙන් අට පිරිර තමයි පිංවත්නි සඳහන්කරන්න ඒකති හේතු අට පිරිකර අටමහා කුසලයෙකුත් වෙනවා පැවිදි කරන්නට අත්තේ අවසන සාධකයක් වෙනවා. අදට නියමිත ධර්මසාකච්චාවාරේ එතකින් අවසං වෙනවා. වෙනදාාවවාගේ මතත් බොහම විහස වෙලා කටියයුතු කලියාපාපරෑක පඥාසාර පොඩි හාමුදුරු ඊට මනා සහයෝගයක් කපී මමාතරෙ. ඇ පොඩිහමු බාදුන්න ිවිත රටවාදල සිටිමින් ඔය පුුණ්‍යවන්ත අහර්ම ධර්ම පස්නය විමසන්න යත්න අපේේ සුපිින්වවා බෝසත් ගුණැති ජයලලා මැතු මැතිනිය ද දරුවන් මිය උතු පිම්බිම අපිවනිියීමම නිර්මාණය කළ පූජයකර නිසා ධර්මත් පචාය කටයතුලෝ පුරාසිදුි කරමින් පවතිනවා එම සියලු සත්පුරුස හැමදි නාටමත් ඔබ හැමදි නාටමත් සියලු දෙවියන්ගේ ආශසර්වාද රැකවර නිබදවම ලැබේවා තුනුරුවන්ගේ රැකවනන්නේ ලබේවා ඔබනමමියගේ. ඥාතිනට මේපින් අනමෝදං වේවා දෙවියන්ට මේපින් අනමෝදං වේවා නිවන් දකින්නට මේ පින් හේතු සම්පත්ම වේවා හැම දෙනාටම තෙරුවන් සරණයි අභිවාදන සීලිස නිච්චංවත්දා ප්‍රචායිනෝ චත්තාාරු දම්මා වඩ්ඩන්ති ආයුවන් නොසුකම්බලං ආයුරාරූග සම්පත්තිය සග සම්පත්ති මේ වච්චේ අතු නි්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු わンされない